හා මවුයයි දෙබෙදුමක වූ කොස්ඵල දෙකක් වුව රසේන් මෙන්ම ගුණෙන්ද එක සමානවන්නාසේම. පැරනිිහා නූතනයයි දෙපලක වුවද සියලු මිනිස්සු හැසිරීමෙන් හා හැඟීමෙන්ද සමාන ගුණදරන්නෝ වෙති. කාලාන්තරයක් පුරා අවට ලෝකෙන් වැසීගත් නුවර කලාවියද වෙන සංස්කෘතික හුරු පුරුදු අතර මුවවේ සැඟවීගත්තද, නිරාවරණය වූ ඇසිල්ලෙන්ම මෙනිසත් බවට පොදු මේ ධර්මතාවම හෙළිදක්වන්නේය. එක්දහස් නවසිය අනු තුනවර්ශයේදී. උසස්ම සිංහල නව ප්‍රබන්ධය සඳහා පිරිනැමෙන ඩRර් විජේවර්ධන අනුස්මරණ ප්‍රධානය දිනාගත්. සේපාලි මායාදුන්නේ විසින් විර්චිත නවකතාව. දෙෙපේතුමා. පෙරවදන. දැන්කාලෙ හැදෙන ළමයි බොහෝම නරකයි. ඉස්සර කාලෙ හැදුන ළමයි බොහෝම හොඳයි. කටගොන්න බීගත් එක් අසල් වැසියෙකු අලුත් අවුරුදුතා අපේ තාත්තා මුණගැසෙන්න්නට පැමිණ දබරැගිල්ල අප දෙෙසට උළුක් කරමින් එම පද දෙක නැවතනැවත ගායනා කරනු ඇසීම? ළමා කළමා කෝපගැන්වූ වක් විය. දඟකාරකම් කරන අප මෙෙන්ම මතින් බමන ඔවුන්ද එකසේම නරක බව මගේ ළමාසිතර පිවිසියේය. නුවර කලාවයේ ජයවැව කළ ගෙවූ එකල උතුරුමද පලාති පළමුවන විවාහඋපපැන්න මරණ ලේකම්වරිය වූ අපේ අම්මා? බාහිර ලෝකේට සැඟවුණු එකී ගම්මානවලට ගෙවෙන කල දවස පිළිබඳව? විස්මිත අදදකීම් දරුවාය. බොහෝ රාත්‍රී කාලවල අප ලංකර ගැනිමින් ඇක කතාන්දරවලට විශ්වවී තිබුණේ එකී ගැමියන්ය. උත්සවයන් සංවිධානය කර මහලු අවිවාහක ජෝඩු පණහසිියය එකවර විවාහකරවන විට ඇයගේ දෑතේ එල්ලි, මැදගම, පුල්ලෙලිය, විරමුරක්කුව මළමිරයාගමවැනි ගම්මාන්නවල ඇවිදීමෙන් මෙකී ගැමියන් පිළිබඳව, නොමියන මත්තකයන් මගේ සීතතුළද තැන්පත්වී තිබින. මහවැලිය ඇත්තුළු විධ ගොවිජනපද ව්‍යාපාරද. වෙල හෙළදාම්ද එලබීමෙන් අනුරාධපුර නගරේවටා රොප්පුුණු පිටස්තරයන්න්නේනිසා පසු කලිකමේ ගම්මාන නාගරී කරණය කරා ගමන් කරනු වඩාත් හොඳින් දුටු අපේ අයිිය? වර්තමාන දියුණු ගැමි පරපුරගැන සොඳුරු චිත්‍රයක් මට පෑවේය. මෙයින් වර්තමාන පරපුර, නොකිලිටි ගැමි පරපුරට හත් පසින්ම බැහැර වූ පුහු ගතිසිරිත් කරපින්නාගත්තවොන් යැයි බොහෝ දෙන ඇදහුවද යුග දෙකතුළම ජීවත් වුවන් හොඳ තරමට එකසේම නරකයයි එදාස්සේම අදද මගේ සිත තුළට ඇතුළු වී තිබේ ඒ නිසාම පරම්පරා ගැටුම පිළිබඳව ලිය වෙන බොහෝ නිර්මාණවල මෙෙන් පැරණි පෙළ සාලධර්ම හා ඒවා කෙලසාගත් නූතන පෙළ පිළිබඳව මගේ නවකතාවට ඇතුළත් නොකලෙමි එවුන් සියල්ලන්ම එකසේම හොඳ මෙන්ම නරකද හෙනි මගේ සිතිවිල්ලෙන් නවකතාවේ සියලු චරිතයන්ට අසාධාරණයක් සිදුවිය හැකිය ඒ නිසා මෙය ලිවියයුතුව තිබුණේ වඩාත් සංවේදීව මානුෂීය හැඟීමෙන් බරව ගැමියන් දෙස බැලූ අපේ අම්මාහෝ අයියා විසිනැයි මම තිරව අදහමි. సేపాలి మాయా తున్నే ఎక్క ඩුවක් කැඩී අතින්ගිලිහී ගිය කොට්ටිසාක්කුව පසෙකට පෙරලී අද්දී ඉවතට පැනගත් කටුඇල කැබැල්ල වැෑකන්ඩි ඇලබෑවමෝස්සේ පහලට රූටා ගියේය. තැනින් තැන ගැටමතුවී මහත්වුණු කුඹුක්කෝටුව දෙගු කළ පයින් ඇද දකුණු අතට කිට්ටු කළ සහෝදර එයට වාරුදී තතනමින් නැගිට ගන්නට විය. ධනහිසෙන් ඉහලට වූ පැල්ම තවත් ඉහලට ඉරීගියෙන්, ගොමස්කඩ සරම දෙකොන එක්කරවෙවුලන අතින්ගැටගැස්සූ ඔහු වැෑකන්ද ඔස්සේ සෙමින් පහලට බසිමින් විපරම් කළේය පොච්චියේ උදේ වරුවම මාන්සිවෙලා පාදගත්ත අලගෑල්ල ඔහු හිීල්ලුවේය ගොරෝසු බොරලු වැටිය ඔස්සේ ඇදුණු අල කැබැල්ල යලිත් නොපෙනෙන්නටම අතුරුදහන් වී ගොසිනි කුකුළු පෙදක්සේ කොකුගසී එසවීගත් කෙස්කස් කිහිපය දපරැගිල්ලෙ ඔතා බැඳගැනිින් හේ තවත් අඩියක් දෙකක් පහළෙට බසින්නට විය හහ! හඬක් නොකඩවා උගුරෙන්නෙකුත් කරමින් බැවුම ඔස්සේ පිම්මේ ඉහලටදිවආ සමදරා ඇය ඉදිරියේ ඇලින් වූ කුඹක්කෝටුව දැකීමෙන් වේගේ මදක් බාලකලාය කොන්දට අතතබා මදක් නැවුණු සහෝදරාගේ මුහුණේ මද සිනාවක් ඇඳීගියද සමදරා නොමනාපයෙන් හිස ගස්සා ගත්තීය කෙල්ලෙ? නැවතුුණු සමදරාගේ උරහිසේ නහරින් එති කෝටුමෙන් දැඩි වූ ඇගිලිරඳවා වාරු ගත් සහෝදරා හඬ අවදි කළේය කටුුවල කෑල්ලක් දිරිගහුවබම් පාතට පොඩිත්තාක් හොයා බලාහ මොනකන්දෝස්කරියාවත්දය මොද. කෙන්දරිල්ලක්සේ ගැඹුරින් නැගුණු සහෝදරාගේ හඬ මගහරවමින් අඩියට දෙකට පහතට බැසගත් සමදරා විපරම් ඇසින් වට පිට බැලුවාය. ඔහෙ නෑ අත්ත අපේ තුත්තිරි ගොල්ලට නැවී පහුරුගා අහුලාගත් කටුුවල කැබැල්ල ගෞමට මවාකර ඔහුට නොපෙනෙන්නට සඟවාගත් ඕ හිස සලමින් චාටුබස්සකින් කතා කරන්නට වූබාය අත්තපපට නිනව නැතුවට අර එහා පැත්තෙ පල්ලමට දිරිගහෙන්ඩ ඇති හ සහෝදරා කුඹක්කෝටුවට වාඩුදී ඇවෙත තවත් අඩියකින් ලංවිය නෑ කෙල්ලේ මයි නේතරා දෙකින්ම දැක්කනෙව මෙතනින් පාතර දොක්ක ගහනවා හෙනම් තියෙන්ඩෙ පෑපල්ලමේ? සමදරාගේ හඬට කෝපයක්යෙක් වී තිබේ හේකනෙවෙන්නම්. හම් කොහේ දිරිගැහුවද හැදෑට ඇගේ උරහිසට අතරඳවා කේදැරි ගත සිසාරා තියියුණු බැල්මක්හෙලු ඔහු සෙමින් ඇගේ ගෙල පිරිමැද්දේය අනතුරුව ඇ්දීආ ඔහුගේ අත වැරහැලි වූ ඇගේ ගෞමේ ඉදිරිපස්ස මොහොතකට නතරවිය. මොක දැබා මෙව් අබිදු කාලක් අත් මතුවෙලා නැත්තේ මාහිතේ බොටත්දැන් දීගියන්ට තරම් වයස ලෑල්ලක් මෙෙන් වූ ඇගේ ලැම පෙදෙස සෙමින් අතගා ඉලෑට අත්තරේ ඇගිලිරුවමින් ඔහු රහසින් මෙන් ඇසුවේය ඔහුගේ ගොරෝසු අත්ල ගෞ මේේ නූල් ලිහේ විවරවුණු කිහිල්ලට යොමුවෙත්ම ඕ උඩ පනිමින් සිහින් හඬකින් කෑගෑවාය අනතුරුව ඔහුට නොපෙනෙන්න්නට කටුවැල කැබැල්ල ගෞමේ ඉදිරි පස්ස ඔතා ගැනිමින්? ඔහුගේ සිරුරේද යන්තමින් හැපෙමින් පැනදිව්වාය. මදක් නැවී විසිවීගිය කුඹුක්කෝටුව වැරෙන් අල්වා කෙලින් වූ සහෝදර මද සිනාමුහුණින් වැෑකන්ද ඔස්සේ නොනවත්වාම දිවයන සමදරාදස බලාගත්වනම සිටියේය හෙමුවට පහලින් එල්ලේගත් කලු ඉන්නා පහුරුගෑවේය එයින් කැඩී කටුවැනිවාතට ආ කැබැල්ල මහපටැඟිල්ල දාරමත වුණු නියපොත්තමත බා තලන්නටවිය ඈත කුඹුරු මණ්ඩිය දෙෙසින් හෙමින් ඇදී ආ බයිසිකල් කබලක් ජරබරහඬින් වෑකන්දාාදිනු සහෝදරාගේ නෙතට යන්තමින් හසුවේ. ගොරෝසු බොරලු වැටියඔස්සේ ගාටමින් ආ එය පැදෙන්න්නා සුද මතුවුණු නෙතට හසුවන්නේ ඡායාවක් ලෙසින් යන්තමටය පතොක් වැටියදක්වා බිම්කඩ පසුකරමින් ආ බයිසිකලය? මෙපිට වසාකත් ඉබ්බන් පදුරුවතරින් තව දුරට ඇදුනේ නැති බව සහෝදරාට සහතිකය. නැතිනම් එය තමා ලැගහිදින මේ ඇත් අඩිය කැලෑගාල පස්සුකරයනු ඇත. බයිසිකලය කොහේ සැඟවීගන්නට ඇති දැයි හදීසිිය සිතට ආ කුතුහලෙන් මැඩුණුහේ වයමින් ඉදිරියට ගියේය නිිච්චියටම ගංගොඩයකෙ කසිපුබූලිය කංගලයන්ඩෙන්ඩ. ඒ සිතිවිල්ල සමගම, ඔහුගේ නෙත යලි දීප්තිමත්විය. තවත් අඩි දෙකක් ඉදිරියට ඇදුණු ඔහු මුලින් ඉදිරීවැටුණු කිරිකෝන් ගහේ පහත අතු දෙකතුනේ එල්ලී ගත්තේය. දුන්නක් සේ වේගයෙන් ඉදිරියට ඇතුනු අත්තේ වේගය දරාගත නොහැකි වූ සහෝදර පසු පසට විසිවී ඇදවැටුනේය. බින් කරුවල වේගෙන් දසත වසා ගැනිමින් පැතිරේ. තව ටිකවේලාවකින් සැඟවූ කසිපු භූලිය, දැඩි අඳුරේ සැඟවී යනු ඇත බොරලු කැටෑන සීරීගිය දෑතේ වේදනාව අමතක කරන්නට අත දෙපසට ගසාදමමින් ඔහු යළිත් ඉදිරියට ඇදුනේය පයේ පටලැවුණු නාගදරන කෝටුවක් කොස්සක් වී උඩට මතුවී ගත් ගල්තැලුමේ යන්තම් පටලැවී ඉවතට විසිවෙයි කෝමේ ආපු එක! කොහේ වහංගුණාදැ ඔහු කුඹක් කෝටුව දෙපස්සට වනමින් ඉබ්බන් පඳුරු අතරේ ඒ මේ අත විපරම් කරන්නට විය පඳරු ැලෙන හඬමිස කෙසිවකු හෝ ඒ අතර රැඳුන භවක සේයාවක් හෝ නෙතට හසු නොවේ. පොච්චේ! මේ කාලකන්නේ නේතරා දෙකත් පොට්ටවේගෙන යනවනෙව හේ තමාටම සාපකරගන්නට විය ගිලි අන හිරවෙලියෙන් නෙත පොඩිකරමින් ඉබ්බං ගාල දෙස විමසලිමත් වූ ඔහු මොහොතකට තැතිගත්තේය. පුල්ලයාර හාන්දුරුවනේ. ේ මේකේකෙ කෙකයක්ව වහගු කොරාණ විත්නෙව කොහෙ කසිප්පු භූලියත්ද හේ දොහේමං කුළුහරස් කොරාන කොරාපු එව්වා මුම් මේ වැව්පිටියට වෙලා හේ යටි තොළ සපාගත්තේය ඇදී අන්තමින් විදුරුමහේ රැඳී තිබුණු ඉදිරි දත සෙලවි සෙලවී මුවින් මෑත්වේ ඔහුන් නැතුපියා ගත්තේය නොකඩවා ගස් අතරේ නැගෙන සෙලවිලිහඬින් යලිත් විපරම් කළේය අඩ අහඳුරී හඳුනාගත නොහැකි කළුවන් පිරිමිසිරුරට යටවී දඟලන්නේ සමදරා බව ඔහු අනුමාන කළේය දෙයි හාන්දුරුවනේ කිරෙම් බාලවෙච්චි අවලමි ඔහු හිීල්ලුවේය වෑකන්ද පාමුලදී අතට දැනුණු ඇගේ කේඩෑරිගතේ පහස්ස ඔහුගේ අතට දැනමින් තිබින ඔහුගේ ගත හදිස්සි ආවේගේයකින් උණුසුම්වන බවක් දැනුුණේය ඔහු සතෙකුමෙන් වේගෙන් හතිලැවේය. හැමදේම වම්පරස් වෙලා ගොහි මේකළ මේගිල්ල ගැඩිවා එතෙන්ඩත් වැව්පිටිය තිබාගත්තා. හේත් තොළ මැතිරුවේය වරිගේ කටයුතුවලට කවදාවත් විරසකකං කොලේනෑ අපි ඔහු කුඹුක්කෝටුවෙන් පොළවට තට්ටු කරමින් තමාටම කියාගත්තේය කුල්ල හරස්කිරීමෙන් තහංචි පනවා බිරිඳ හා සල්ලාපේ එදනු අන්දම ඔහොට සිහිපත්වේ. ලොකුකොළු ගංගොඩේ මැද්දෑඇවි ගොහින්වායි දෙමට ගෙඩි සපා කහට පැහැගත් කෙල පහරක් කවුලුවේ කෝටු අතරින් ඈතට විදහල සහෝදරම් සොම්මරීවිත නැබුරු වුණේය ඔහුට පිළිතුරු දෙන්නට මදක් ඔහු වෙත හැරුණු සොම්මරී කෙදිරිගෑවා පමණි කොළුරලනන් තලෙහින් පැත්ති ගොහිම්මාහිතේ ඕ මිමිනුවාය අදෝ කොළුරලීතරක්ක හේ ඇයවෙද තවත් නැබුරුුවිය ගම්ගොඩෙන් නොනවත්වාම ඇසෙන බෙරිහන්දීමත් බල්ලන්ගේි බිරුම්හඬක් තව තවත් උස්ව නැගේ. චීත්තයේ ඉරී සිදුරුබුණු පොට ඇතුළට සිටින සේ සකසාගත් සෙම්මරී එය ඉනවටා දවටමින්ම සවන් දුන්නාය. කෞුදෝ මේ පැත්තට එනවවායි. ඕ ොළමැතිරුවාය. සහෝදරාගේ මුවකට සිනහවක් නැගිෙන. බොලාවමං අලුතෙන් වහංකොරාණාවේ. කුල්ලත් පිල්කඩේ හරස්කොරලාතියෙද්දී? මොකාගට ගොඩවෙන්නද. ඔහු සැහැල්ලුවෙන් කීවේය. ගොමගා මනාව පිළිසකර කර රෙදි කඩමල්ලක් ඇලවූ කොල්ල කෝටුවකින් ඇලින්වී නිවස ඉදිරිපස රැඳවී ඇත. කොළුරල කඩාවදීද මන්දා. ඉදිරියට නිරාකත් රත් පැහෙන්න් ඩිස් වූ බොල්ලෑව පටු දෙතුොලින් වසාගන්නට උත්සාහදරමින් ඕ යළිත් ඔහු වෙතින් මෑත්පුුණය. උන් දැම්ම එෙන් නෑ බොලං? ඔහු සිනාසෙ. ඕ හිස ගැස්සුවාය. දරුහය දෙෙනෙකුට සාතු සපායන් කොරන්ඩයි උයන්ඩ පිහන්ඩ. බොගෙ වැඩ කටේතුයි. දවසම නැහින්ඩෝනෙ. සහෝදරා ඇය මැස්සේ ඇලකර ඇගේ මුහුණ දෙස විම සිලිමත්විය. බෝ ඔහොමිින්ම කතාදානක වැරදීනෙව. වහංවෙලා ඇත්තිමං කීවනෙව පැටවුරොත්තගෙන? කණ්ඩ දෙන්ඩ කියලත් සබ්බ සකළ මනාවක් මහවරයි මේ අලි රෑනකට. හුන්දැන් තනිතනියෙන් තලහෙෙන් කොරන්ඩා තැරිච්චුම්. බොට උන්න්නෙන් කරච්චල් නං උයන්ඩ වදවිදිෙන නැතුඉදි! මොය කරුමි කම්බිලිදේයනේ ඕ හිල්ලුවාය සහෝදරාගේ හිතට නොමනාපයක් නැගින යකො මේ කිය සැර! වන්නිමිරිස් කරලවායි පුංචිකොමට එවර ඇගේ මුහුණ තවත් පොළුට වී ගොසිනි ඔන්න ඔය විකාර අලලදා හම්බාක් ඔහු පහත් හනිින් කියමින් නොමනාපය හැඟවූ සොම්මරීගය මුහුණ නොපෙනෙන්න්නට ඇය මැස්සේ ඇලකරගත්තේය බොලාත් පනියංා ගමනක්කැ බොගේ වඩාන ආ පැටාත් එක්කනෙව මට පංගරාත් වූනේ? දුහුවිල්ලින් කැකෑරී නැගෙන වියලි සුළඟ කැස්සක්ද මුවට ගැනෙමින් පලාත සිසාරා හමායයි අත්දර අන්දර ගස්වල ලාදම් පැහැති කුඩා මල්ද මේ දුහුවිල්ලෙන් බොර පැහට හැරී ඇත බති එක්ක ඒකි වදාපු පැටාත් වලපල්ලට ගියානෙව අවසානයේ බති ලැබූ දරුවවාත්? සොම්මරී ලබාදුන් දරුසිවදනාත් සමග තමාට දාව වූ දරුවන් ගණන කොතෙක් දැයි සහෝදරා සිතින් ගනින්නටවිය. බතියා, ඩිංගිරා හ සියල්ල බොදවී සිතද අක්්‍රිය වී කොස් ඇතිසයක් ඔහුට දැනේ. දරුවන් සියල්ලන්ගේම නම්වැල එක්වරම සිහිට නගා ගැනීමට නොහැක. ඔහු වැෑකන්දෝස්සේ යලිප් ගම්ගොට කරා ඇදෙන්නට වූයේය. කිරුගේ දෙගු රැස්වලින් සියල්ල වසන්වෙමින් පවතී. සමදරා ගමට නොදැනෙන්න්නට හොඳ මුහුණින් පෙනීසිරනු ඇත. ඔහුගේ ලැම නැගීආ කෝප වේගෙන් මිරිකීයනු දැනේ. හහ! හෝකිටමක් කොරඥන් හොඳ කෙළියක්! කිරිහොදීට කියලා. කොඹු කෝටුවේ වාරුවෙන් ගාටමින් බෑවුම බැසආ ඔහු තමා පසුකර ඉදිරියට ඇදී අන බයිසිකල් කබලේ හඬින් මදක් පසකට විය. අඳුරේ සමදර හා දැඟලූ පුද්ගලයා දැකගන්නට හදේසි ආශාවකින් ඔහුගේ සිත පොපියයා ආවේය නෙතට උඩින් අතරඳවා මලානිකි හිරුවලියයේ අවසන් කොටසිින් බයිසි කලේ නැගීගත් පුද්ගලයා හඳුනාගන්නට ඔහු සියලුවර දැරීය බයිසිකලේ රපර් පාරඳවනයක් ගැලවීගිය පැඩලේ මළකඩ කබල් යකඩ කැබලි මත පයරඳවා වැකන්ද පුරා එහා මෙහා ගැස්සමින් පැදයන්නා උස් හඬින් සිවුරුහන් බායි ඔහු තමා පස්සුකරයත්ම සහෝදරාගේ නෙත හැකි තරම් විවරවින මුව ඉදිරි පස වූ එකම දත தொොලේ වැරින් හැපි සෙලවීයන්නටම මුවද ඇරීගියේය හේ හිටිවනම නතරවී ගොමස්කඩ සරොම් කඩමාල්ලේ මුහුණ සඟවා ගත්තේය ඔහුගේ නෙතින් කඳලු පිහිල්ලක් නොකඩවා ගලා එන්නට විය කම්බිලි කඩවර දෙයි හාන්දුරුවනේ. ඒ කෝටුවා හේ නොනවත්වාම වැලපෙන්නටවිය දෙක ඉහිහුණු පලල් අඩිපාර ගම්මානේ හරි මැදදී දෙකට බෙදී සිහින්වී තුන් අතකට විහිදී ඇත සහෝදරා ඉනේ අතරඳවා අඩිපාරේ ඈතට නෙත යොමු කළේය දිය කලයක් කරින් ඔසවාගෙන ආ කේඩෑරි කොළුවේ ඈත ගාටමින් ගොස් නොපෙනීයයි. කිරිහොදී එකී අලුත් පැල්කොටෙන් මේ සවවවායයි නිච්චි හේත් තමාටම කියාගත්තේය කොඳු ඇට පෙලා හරි මැදින් දෙකටනැවී බිමට යොමුණු සිරුරින් හිස ඔසවා මග පැහැදිලි කරගන්නට දැඩි වෙහෙසක් ගෙනදේ ඔහු අඩියෙන් අඩිය නතරවී ඇදීගොස් කිරි හොදීගේ පැල්පති ඉදිරියෙන් වැතිරගත්තේය කඩුල්න්නට යෙදූ ශක්තිමත් ලී තුනහතරීවත් කර එයින් රිංගාගන්නට ඔහු දැඩි උත්සාහයක යෙදුනේය සියල්ල දැඩි අඳුරේ ගිලයමින් පවති දෙනක දක්කාගෙන කෑගාගෙන පැමිණි කිරිහොදී කඩුල්ල ඉදිරියේ නතර වනාය එල දෙනගේ රත් පැහැපිට වැසීයන්නටම පොල්ගෙඩි තරම් ඇද අකුරින් ඩිංග්‍රියයි හන යොදා ඇත බුදු දෙියෝ මේ අපේ මහඇත් අනෙව කිරිහොදී සහෝදරාවෙත නැඹරුවමින් කෑගෑවාය මුව පුරාගත් බුලත් අපේ අල්ලට ගෙන දෙතුන් වරක්ම තුූත්තුප්‍යයි ඉවතට කෙළගැසූ ඕ තක්ගා ඈතට විසිකලාය. අනතුරුව හුණු හා බුලත් කෙළ තැවරුණු දෑත කඩුල්ලේ කනුවක ඇතිල්ලුවාය. මෙහෙම ගොම්මනේ ඇවිදින්ඩ හොඳ ද ඇත්තෝ. හරිකට ඇවිදගණ්ඩ අතපයත් වලංගු නොවිච්චිකොට? ඇරත් මේ සතා සරුපය එලි බහින කල් කොහේ හක් කොලංකොරනවාද. ඇගේ නෙතේ පුදුමයක් පිළිමිබ වී තිබින. සහෝදරාගෙ තියුණු ගෙලුණු නෙතෙහි වූ අසරන බැල්ම, ඇගේ සිතට ශෝකයක් එක්කළේය. හාහා! හෙනංයං ඇත්තෝ. ගොහිං රෑට සප්පායන් වෙලා උදැනැකේ අන්ඩබැරුව ඕ කඩුල්ලේ ලී එකින් එක ගලවා ඉවත් කරමින් කියවන්නට වූවාය. මුවින් නොබැන ඉස්සර වූ සහෝදරා ඇය ඉදිරියේ ගෑටුවේය. පිළ මත කුඩා පූමිතෙල්ලාම් පුවක් දැල්වේ. එහි දැල්ල නිසිසේ කපා නැතිහෙයින්ම වීදුරු චිමිනිේ උඩකොටස, දැල්ි බැදී කලු පැහැගැන්වී ඇත මං මේ බොට කියන්ඩම කියලා යාවි හේ කාරමින් සෙම තලියක් පිළෙන් නිවතට විසිකළේය බොලත් කහටින් ගොරෝස වුණු උගුරින්නැගෙන ස්වරය පැහැදිලි නැතිනිසාම කිරිහොදී වුවමනාවෙන් සවන් දුන්නේද නැත ඔය මයි ලොකුකොළු වනරාජ පොලෙන් පහුගිය පාලොසකි ඇන්නාවේ කිරිහොදී හදිස්සිේම කීවාය ඇගේ හඬට කිසියම් ආඩම්බරයක් එකතු වී තිබින මම්බේ කියන්්ඩ කියලාවේ ඔහු ගොරෝස් සු හඩින් කියන්නට විය. හම් ඔවු ඔවු ඇත්තෝ! කිරිහොතීකී හඬ පහත්ය බොගෙ කෙලි මයකෙලී කියව්වේ සමදරාවෙන්ඩ ඇගේ හඬට නොසලිකිලිමත් බවක් එක්වී ඇත ඒක ඔය වැව් පැත්තගේ? එල වැස්සිියෝ දෙ තුන්දනා දක්කංෙන්ඩ? හහ! හෙකික් ගොහින්නන්නම් වැව්පැත්තේ? ඔහුගේ හඬට කෝපයක් මුස්ුවේ අර කාලකන්නේ දරු පවුල්කාරය? හේ හත්ති ලෑවේය කිරිහොදී ටැතිගැන්මකින් තොරව බලා සිටියාය ඒක එව්ව කෝටුව කොළුවුවෙන්ඩ ඇය සාමාන්‍ය තොරතුරක් ලෙසින් පවසයි හහ! හූනොවෙන්න මය කොළු දරු තුංහතරධනෙකින්ට අප්පුච්චගෙනෙ ඒකට වටිනවද ූත් එක්ක වැෑකන්දෙ දපණ්ඩ ඔහු කෑගාන්නට විය. කෙරිහොදීගේ මුහුණේ අනුකම්පාවක් පිළිබිබු වී තිබින අපි ෝවට කලබොලවෙඩ නාකයි ඇත්තෝ කෝටුවකොළුව අපේ කියෙක්ක ලැක්්ගයි කියලා උගේ දරු පවුලාතාරණ එකක්ය? ඇගේ හඬ කාරුුණිකය සරලය එහි දුකක් හෝ කම්පාවක් ගැබ්වී ඇති බවක් නොපෙනේ අඳුරත් සමගම කඩුල්ලෙන් මතුවුණු සමදරා දුරින් දුර අඩිතබමින් ඉක්මන් ගමනින් පිළට නැංගාය රිහොදී ඉදිරියේ පිළෙහි වැතිරී ලැගහින්දිව සහෝදරා දෙෙස වරක් බැලු ඕ උකුල මදක් ගස්සාගෙන ඇතුළු කාමරේට වැදුනාය. මහඇත්තෝ. රෑට මොහුත් සප්පායන් වෙලා හිටියන. හෝමං ගොයි බිත්‍ර ගෙටියකුත්තැන්නවා. මැටිකෝප්පයකට කුරහන් තලප බෙදාගෙන ඇතුළුගේයින් පිළටබට කිරිහොදී මැටිකෝප්පය ගොමපොලොෝමත තබා මෑ ඇට හොදදෙන් පොල් කටු හැඳි පුරවා? තුනක් එයට වත්කර කල තන්නට වූවාය බොට දැම් මේවා හොඳට හොදස්ම තැවරෙන නැතුව ගිලගණඩ අමාරු ඇති ඕ මැටිකෝප්පය සහෝදරාවෙත පාමින් කීවාය මැටිකෝප්පයේ පසෙක වූ වටකුරු කුඩා තලගොයි බිත්තරය දැකීමෙන් ඔහුගේ මලානික නෙතට දීප්තියක් එෙක්වුණේය ගොයි බිත්තර රහ බලාපු දොහක් නිච්චිනැ හේ පිත්තරයේ කුඩා සිදුරක් විද එයින් එහි සාරය උරාබොමින් තෘපතිමත් හඬකින් කීවේය කිරිහොදී සිනාමුසුමුහුණින් බලා සිටියාය. බිත්තරයේ අවසාන උගුරට කලින් එයින් ගලාගිය උකු කහපැහැසාරයෙන් බිදු කිහිපයක් සහෝදරාගේ ගෙනමත තැවරි පපුුවේ පැසුණු ලොම්දිගේ ගලාගෙන ගියේය හේ දවස්වොල වැැවතාාවල්ලේ එරමිනියයායේ ගොයි බිත්තර වකාරෙට හහ! දැන්නම් ඇහින් දකිඩ නෑනෙව ඔහු සුසුම් හෙළුවේය. කිරිහොදී හිස සැලුවාය දැං කොහෙදඇත්තෝ ඒවයි කැලෑ මන්්ඩි! වැවතාාවල්ලෙ කෝටුවත් අලහනක් කොටලනෙව ඕ සෙමින් කීවාය කෝට අයේ ආලපාලු වැඩෝලිින් ගම්මම කම්මුතුයි දැන්නා. ඌ වරිග සභාවටත් විරසකුණානෙව සහෝදරාකි හඬ දුක්මසුය. කිරිහොදී කෙලපීරක් පිළෙන් පහතට විධහරිමින් රඳවාගත් බුලත් හපේ හක්කේ මේ අතමාරුකරමින්. බැරෑඩි හඬකින් කතා කරන්නට වූවාය මංන්නං එහෙම කියන් නෑත්තො කෝටුව විතරක්කෑ මේ කැලෑගම් ඔය වැරදි කොරන්නේ දැම්පෙනෙන්නං අපේව් එකෙක් ගමේතුරුුණාද කටපුරවාගත් කුරහන් තලපු ගොලිය අපහස්සුවෙන් ගිලගන්නට තැත්දරන සහෝදරා පිළිතුරු නොදුන්නේය දෑතේ තැවරුණු මෑහොද්දේ තෙතමනය කඩමාලු චීතයේ පිසදමමින් කිරිහොදී නොනවත්වාම දොඩ මළුවූවාය. මය ලොකු කොළූ කියන්ඩේ? උන්ඩත් අපි අසමජජාතිකං කොලාය කියලනෙව? සහෝදරා වියරු සිනාවක් පෑවේය. බොලල්ලා අපි හසමජ්ජාතිකං ඕකුන්ට අපි කොලාම් මදි. ඒකනෙව මේ සංගධී ඔක්කොම හේ වෙවුලමින් නොකඩවාම බැනවදින්නට විය තෙල් සිඳියමින් පැවැති භූමිතෙල්ලාම්පුවයේ දැල්න තද කළුවන් දැලි දොමාරයක් නිකුත් කරයි. සුලං පහරට එයින් ආශ්වාස්ස වූ ඔහු බල් බල් හඬින් කහින්නට වූයේය. වරිගේ යුතුකගොලින් කවදාවත් කරෑරියනෑ අපි. ගමේකාල ඔක්කෝටම එක පරමාණට නෙව සැලකෙව්වේ. හෙහෙව් එකේ ඒ! මහඇත්තට නිනව නැත වැෑකන්දෙ මුට්ටි නැමිල්ල. කම්බිලි කඩවර මංගල්ලේ තව දරමිටි පෝයටට උඩමළුව අලුත්තාල්මංගල්ලෙ එව්වා ඔක්කෝ මැරිච්ච හින්දනෙව. මේ ඔක්කෝම අපපාලුකක් කාලෙකින් හේනක් හරි හමං විදිකට පූදිව්වය හනේ ඇත්තට. වැෑකන්දි මුටි නැමිල්ලට මහ ඇත්තවා හැටි නිනව්වෙෙද්දී කිරිහොදී පෙරදින මතකයක් සිහි පත්කලාය සහෝදරා අල්ලහා ඇගිලි දෙපසින් ගලන හොදස්ම තලු මරමින් උරන්නට විය. අස්සැන්න නෙලාගත්ත ගමන් මුට්ටි නැමිල්ල දිවිය පූජාවක් නෙවස? ඒදවසර දැනමිතිරාල වුනේ අපේ කව්වමාමනෙව වෑකන්දි අවසන් වතාවට පැවැත්වූ මුට්ටිනැමිල්ල සහෝතරාගේ දෑස අභියස මැවිී පෙනේ. ඇසේ සුදෙන් අකාමකා දැමූ සියල්ල මොහොතකට යළි පියවිරුව ලබා ඇත. වෑකන්ද අවුරාගත් මීගස් වැටියෙන්, පටට පට හඬින් ඇට පොපුරා හැලේ.මමලට රොදබැඳගත් මීමැසි හා බමර කැල ගස් අතහැර ගොසිනි. වෑකන්දට නොකඩවා දිවයන කොළුකුරුට්ටන්ගේ හඬ වෑකන්ත මුදුනේදී ඇකීමැකීයයි. කලාතුරකින් හඳින සුදු මඩ කලපු සරම හැඳි සහෝදරා පරලවී නොකඩවා නගන කවුවාගේ යාදින්නට සවන්දුන්නේය. වෑකන්දට එක්රොක්වුණු පිරිසගේ මුුණුමුණුව? වේගවත්වන කෞු්වාගේ යාතිකාවද සමග ගිලීයි විමතිය කොතුහලය හඟවන බැල්මෙන් සියල්ලෝ බලාසෙටිති හහා හඬක් මුවිින් නිකුත් කරමින් ඉදිරියට ඇදීයා ඩෙංගිර වැෑකන්ද ඔස්සේ එකම තැන උඩ පනිමින් පරලවන්නට වූයේය ඔහුුවටා රැඳුණු උන් ඔහුට ඉඩ දෙමින් රොත්ගහෙනු පෙනින සහෝදරා තමාත වූ පෙරුවට කිහිපෙන් එකක් අසල වූ තරුණ කැලට පෑවේය ඔහු ඩිංගිරා අල්ලාගෙන ඔහුගේ කිලිටි සරෝම් කඩමාල්ලට උඩින් කහ පැහැයට හැරි සුදුපිරුවටේ ඇඳ වූහ ඩිංගිරාගේ නැටුම උඩැක්කි හඬක් සමග තව තවත් වේගවත්ව නැගේ අස්වැන්න කපා පාගාගත් කුඹුරේ කසාවන් ඉපනැල්ලාතරින් ගිරා පලාදලු නෙලන ගැහැනු මුට්ටි නැමිල්ලේ ආවේගවත් ජවනිකාව නැරඹීමට, හැරිහැරී දිවේති අඩක් හෙස්වීරොන් මඩමතවුණු වැවපිටියේ කෙළවරට සුදු පෙනපිඩු තීරුව සිහින් දියරැල්ලේ ලතාාවත් සමග ගසාගෙනේ ඩිංගිරාග පරලවීමේ ආවේගවත් අවස්ථාවේලවෙෙද්දීම මුදයාහා සන්දරාද පරලවෙමින් ඉදිරියට එන්නට වූහ සහෝදරා තමන් අත වූ පිරුවටවලින් ඕුනටද හඳවන්නට කොළුවනට සංකළේය. නොකඩවා නැගෙන උඩැකයේ බුම්බුම් හඬද පරල වූවන්නගන හහා හඬද වැවපිටිය ඔස්සේ ගම්මානේ ඈත කෙළවරදක්වා විහිදීයයි පිරිස දැඩි නිහඬතාවකට පත්ව සිටිති ඒ නැටුමේ ආවේගවත් බවින් ඇතිවූ මෝහණයක් ලෙසින් සහෝදරාට දැනේ ඔහු උරහිසෙන් පටලවාගත් ඒ කාංශ කොටදැමූ සුදු සරම මදක් පලල් කරමින් ලැම පෙදස වසාගත්තේය. වැව් පිටියෙන් නැගෙන සිහිල් සුළඟ වෑ කන්දට ළඟාාවත්දීම කැකෑරුණු උනුසුම්බවක් මුසු වී නැගේ. මහඇත්තෝ මුන්කිරිබාතකාරියනං අහවරයි. පිළියල කළ කිරිබත් මුට්ටිය සහෝදරාට පාමින් වැඩිහිටි පිරිමින් දෙතුන් දෙන පහත් අනිින් කියති දැම්ම වයිංකාරියක් නෑනෙව? ඔය ආවේශකාරයින්ට පිළිගන්නවලා පස්සෙේ රැස්වෙච්ච උන්දලට බෙදලදනොමිසක්ක. සහෝදරාගි ගැඹුරු හඬට සැවොම නැවෙති පිරිස්ස අතුරෙන් තවත් තරුණයින් එකා දෙන්නා පරලවී ඉදිරියට ඇදීයාහ බෑංගිරාහා කෝටුවාද එකටම පරල වූහ සහෝදරාගේෙ මුහුණේ දැඩි බවක් පලවේ ඔහු තමාත වූ ඉතිරි එකම පිරුවටය බෑංගිරා වෙත පාමින් කෝටුවා දෙස තරවටු බැල්මක් හෙලුවේය බොල කෝටුවෝ පිරුවට සේරෝම කම්මුතුයි තෝ නිකාහිටු ඔහුගේ හඬට විධානයක් වී වෑකන්ද සිසාරා නැගිෙන. අඩි කිහිපයක් ඉදිරිට ඇදී මුවිින් හහ හඬ පිටකරමින්. පරල වූ කෝඩුවා හිටිපියම නතරවූයේය. ඔහුගේ මුහුණේ හැඩුමකටහුරු ලජ්ජාශීලී බවක් සටහන් වී තිබින. හේ ඈතින් ඈත දිගරවුළුගස් මතවුණු ගෙලි නිකටින් උල්වගිය මුහුණ දෑතින් පිරිමදිමින්. පිරිස අතරට ඇදීියාවේය. මොහොතකින් ඔහු සැඟවීගිය බවක් පෙනින. මහඇත්තෝ කෝටුවට කළ කාරයනම් බොහොමනාකයි. පිරුවටකම්මුතුනං වෙන අහවල් දෙයක්කන්දවන්ඩදැ. නතර කරනෝ මිසක. මහඇත්තෝ හරි! පිරිස එකිනෙකා මුොමනැති. කෝටුවාගේ සේම ඔහුට බාල බතියා, කිරා, දෝතු මැනිකී ඇතුළු දරුවන් සියල්ලන්ගේද මුහුණු? පදස්සි කලකිරීමකින් මැලවීගොසිනි. හහා! හෙනම් මේ දේවකාරය කම්මුතුයි. ගමේ ඉස්සරහ කාලේ මේ ඇත්තොන්ඩ මී පැණි බමර පැණි උතුරන්නැහේ සිරියාවන්ත වඩයි කියලා වෙදාපල්ල කොල්ලනේ මේ දේයන්න බෝජනෙ. දැනමිතිරාල නොකඩවානැකූ යාතිකාව කෙලවර කළේය. මෙතෙක් වෙලා පරලවෙමින් රැගු රැඟුම කෙලවර කළ කිහිපදනාද දහඩිය උතුරවමින් වෑකන්දේ තැනතැන ඇදිගත්ත. පිරිස අතරින් යළිත් උ කෑකෝ ගැසීම නැගීියාවේය. නෙළුම් කොළමත බෙදූ සීනිිමිශ්‍ර මුන් කිරිබත්පුරා, පොල් කටු හැඳි දෙකබැගින් රැස්ව පෙලට හිඳහුන් සියල්ලන් ඉදිරියේ බෙදීගියේය. උද්වේගයෙන් කිරිබත් බෙදීමේ නිරත තරුණයින් අතර කෝටුවාදක්නට නැත. සහෝදරා වට පිට බැලුවේය. වෑකන්දහෙමින් බැස, කිිනෙකා අතර මුුණුමුණුවක් නගමින් බතියා දෝතුහා කිරාද සෙමින් පිටත්ව යති සහෝදරාගේ සිත දැඩි කෝපේෙන් දැවනේය ඇබොලව තොපි මේ දේවකාරයට මුලිච්චිනවී දුවන්ඩ තිබාගත්තෙ තොපිට මොනයකාගේ හාලකේලද ඒේ ගිගිරුවේය ඉදිරියෙන් එෙලු නෙළුම් කොළයක උණුස්සුම් කිරිපතට ඇගිලි අවයාවා පෙලිස්සෙන තරම් වූයෙන් එක්වරම අල්ල දක්වාම උගුරට ඇතුළු කරමින් ලෙවකමින් හුන් මැනිකී ඔහුගේ කෝපයෙන් රත්වූ නෙතට හසු විය. ඇබොල! තෝයිතරම් මොක දැන් මෙතන. තොටත් මක බෑවැඩ තිවුණ නැද්ද බොන්ඩියපුතු. හේ මැනිකීගේ කන වැරින් මෙරිකා අතහැරේය. පිරිස යලි දැඩි නිහඬතාවකට පත්වූහ. සහෝදරාගේ රවාගත් මුහුණ දැකීමෙන් හැඩුමක් පෙට නොකර? ොළ සපාගෙන නිහඬ වූ මැනිිකීගේ කම්මුල දෙපසින් කඳුළු පිලි දෙකක් ගලාගෙන ගියේය වැෑ කන්ද ඔස්සේ සෙමින් ඉහලට නැගආ බාතියා දෝතුූහා කිරාද නෙළුම් කොළය බැගින් ගෙන පිරිසේ කෙළවරට එකතු වූහ කෝබෝ තොපෙ මහබල්ලක් කෝටුව? දෙේයන්න භෝජනය සපපායන්නෙ වී උ කොහෙමක බැවනාද සහෝතරා නොනවත්වාම බිරු සඳේ පිරිසෝහු ඉදිරියේ කෙසිවක් නොදොඩයි ඒ, කාංශ කල සුදු සරම කරින් ගලව? එයින් මුහුණපුරා මතුව ආ උතුරාගිය දහදිය පීල්ල පිසදමාගත්තේය වැවදිය රැල්ලේ හෝහෝහඬ වේකවත්තු නැගගියේය පෙරවුණු සුම්වූ සුළංරැලට මද සිහිලක් එෙක් වී ඇත පුපුරා ගස්යට එක්වූ මී ඇයටරැස පොදිගැසී එකතු වී තිබේ ඇත ගම්ගොඩෙන් වැනිමින් ඉදිරියට ඇදෙන මීතෙල් පහනක කසාවන් එළිය? අඳදුර අතරින් පැහැදිලිවදිස්වුණේය. අඩක් ගැලවී පන්නිහිල්වගිය තුන්නිීරයා පැදුරක් පිළේ එලු කිරිහොදි සහෝදරා වෙත හැරුුණාය. එහි රත් පැහැ කුකුලුසායම් රටාව මැකී කෙලිටිවී කහපැහැයට හැරී ඇත. අපිවාය නෙවෙයි නෙවත්තෝ. මේ කොළුරොත්තෙන් එකෙක්ින් අපේ දැනමුතුකං අහන්න නෑනෙව සහෝතරා හිස සැලුවේය තම හඬින් හැරීආ බතියා කිරාහා දෝතුද අද තමා මායිම් නොකරන තැනට පත්ත තිබේ මේ අබුද්දස්ස කාලනොවෙන්න හේ හිසසැලමින් පැදුරේ වැතිරගත්තේය බස්සෙකුගේ චිච්චි හඬත් ඈත ගම්මානයෙන් නැගෙන හෝරාව වරදවාගත් කුකුලෙකුගේ කුක්කූ හඬද නිහඬතාව බිලිමින් නැගියයේ. දහවල උුණුසුමද මේ දක්වාම නොබිදී රැඳී පරිසරය දවන්නට ගෙන ඇත ගතපුරා දහදිය නැගාවද පැලැල්ලෙන් ඉදිරිදුොර ආවරණය කරමින් ගෙතුලට රිංගාගත් කිරිහොදීගේ දැක්ම කෙලවර මෙතෙක් අත් නොවිනිි තනිකමක් සිතට ඇතුළුවනු සහෝදරාට දැනේ හේ ඉරී කිය සරම ඉනෙන් ලිහා දෑත ලැමට පොරවා ගනිමින්ම ඒ තුළ ගුලි ගැසුනේය. අනතුරුව දිග සුසුමක් හෙළමින් පැදුරු කඩමාල්ලේ යළිත් වැතිරගත්තේය. තුන ල ැගී අවට වසාගත් දැවැන්ත තුරුවලින් සෑදනු කැලෑවෙන් හාත්පස අඳුරකගිලිය ඇත එකිනෙකහා බැඳී විහිදීගිය දිග අතු අතරින් රිංගායනුමිසක ආලෝකය දසත විහිදී නොයයි. කැලෑවා අතරින් ඇදෙන සිහින් වැලිපාරට ඔබ්බෙන් උඳුවක් වැස්සෙන් අඩක් පිරී රැලිනගන පුවර්සන්කුළම වැවසිනාසිෙනු පෙනේ. වැවැට මායිම් වූ කැලෑරොදට පහතින්, ගුඩා දරුවන්මැවූ කෝම්පිට්ටු රැසක්මෙන් එකම මිදුලේ වූ කඩදළු රහිත දුමරු මැටිබිත්තිවලෙන් යුතු නිවාස හතාටේ අලුත සෙවිලි කළ වහල හිරු එලියට යන්තමින් දිදුලදේ. වැස්සිෙන් පනලබා පැලදමමින් විහිදෙන ගොයම ලා කොළ පැහයක් ගෙන තිබේ. නියරවල් මත කෝට ඔස්සේ ඉහලනගන හවරි මෑවැලක අතරින් පතර බේරෙන කරලක් දෙකක් නෙලන සොම්මරිී, ඒවා හල්මිල්ල කොළ ගොටුවකට එකතු කලාය තඩි ගසාගත් ලොකු තලගොයෙකු වලිගෙන් එල්ලාගෙන ආ සහෝදරා මහ නියරෙන් හැරි ඇය දෙසට ඇදෙන්න්නට වූයේය මටනම් මේ හාලෙ බතකාල දැන් ඇත්තිම වෙලා සොම්මරී හිසෝසවා ඔහු දෙස්ස බලමින් කීවාය නිකං වතුරවාය කිසි හයියක් නෑඟට තලගොයි කුණ ඇවෙතට දිගු කළ ඔහු හිස සැලුවේය ඇය කතාබහකින් තොරව මෑ කරල් ගොටුව වමතට මාරු කර අනෙක් අතට තලගොයා මාරු කලාය මම් බතිටයි කෝටුවටයි කියව්වා බිස්සෙන් වීටිකක් බිමට බාහල්ල කියලා එව්වා අනරාජ පොලේ කඩමණඩියට ඇන්න ගොහින්දීල කුරහම්මලු දෙකතුනක් ගෙනාගණ්ඩ බැරුව අතපයි තවතවත් කෙසඟකරවමින් මෝතුවෙමින් ආ ඇගේ බඩවත දෙස බලමින් ඔහු කාරුණිකහඬකින් කියවේය රව්මට තැනු වීබිස්සේ පිදුරු වහල ඉවත් කළ කෝටුවා? වැල් ඉනිමග ඔස්සේ එයට ඇතුළුවි කුල්ල පුරවමින් බතියාතට දුන්නේය. අතවූ ගෝනිය වීකුල්ලෙන් කුල්ලට උත්සා ගසමින් බතියා එයට වීපුරවන්නට විය. කෝටුවෝ! ඔය ඇතිවේ! වීමලු දෙකට කුරහම්මලු තුංකාලක්ක අහම්බවුනොත් මැදැ. සහෝදරා හිසසලමින් කීවේය. සම්බාගත් මීයට තොගයක් පෑස්මැල්ලර දමා තදකරමින් දෝතුත් තෙල් ඉහිමින් උන්නාය වනේ කොටා දැඩි පොතු ඉවත් කළ මීයට මදය යන්තමින් ඉදිරි දත්වලට අල්ලා සපාබැලූ සොම්මරී තොල ඇදකලාය නෙරාආ බොල්ලෑව ඒ සමඟ වඩාත් ඉදිරියට ඇදීයා බවක් පෙනින හ රොසුනා වැඩිවාය මෙව්වා තෙළුත් අඩුවයිවායි ඕ උස්හලින් කීවාය දෝතු නිහඬවම පෑස්මල්ල තුරට කොටාගත් මීයට කැබලි ඇතුළු කරමින් මිරිකන්නට වූවාය පෑස්මල්ලේ උල්වූ අග කෙලවරින් ගලා එන මීටෙල් බිඳෙන්බඳ පහල මැටිනෑබිලියට එකතුවේ. සොම්මරීක මක්කීවත් වාසනාවන්ති. ඒකට මයි ඉස්සල්ලැකීයේ පැටවුරොත්තෙන් අතට පයට වැඩගත්තෑකි. සහෝදරා සිනාමුසුවමින් සිතුවේය. සොම්මරී වඩාගෙන ආ දරුවා වූ ජයතුවා නොනවත්වාම හඬයි. ජයතුවාගේ නාසයෙන් නිකුත්වී දෙතොර තෙත්කල කහපැහැයට පැසවාගිය සොටුපීලි දෙකක් බබී ඇගේ කිලිටි ගව් මේේ පොටේ කොනකින් මාත්තු කලාය. නාඩා ඉඳින්බාරගොයියෝ? මංබොට පළුගෙටියන්නේන්න. නොනවත්වාම බෑගිරි තලන කොළුවා උඩටොසවමින් බබී කාරුනිිකහඬකින් කීවාය. අස්සට තියෙයි! ඕකට පළුගෙඩි කැවුවෝත් වෙදරලෑ ෙදිරින්ම පිටි නවතිඩවේය. සොම්මරී හිසගස්සා ඉවතටහැරමින් කියවාය. ඒකනෙවෙන්නම්. පලුකාල සීදංයන්ඩ ගත්තහම්. ගංගොඩේ පැටාල ොත්තකටම සීදංගාය. දෝතු දහදිය පීරක් නලලින් දබරැගිල්ලටගෙන පිසදමමින් කීවාය. ඒ තිංවුන් වෙන මොහුත් බඩට නොකා පළුගෙඩීතරත් දෙසාබාලා නෙව? ඉද හිට ගෙඩි ිකක්කෑවාහම මොකවෙනවද! බබී සිනාසිමින් කීවාය. හහා! උබේ පැහිච්චිකොම තියෙද්දෙ. අන්නර කුරහං ඇබිත් අම්බරල ගනිින් කුඩම්මට බොලාට හාල්මනා දෙක තුන කුත්තම්භගත්තනං? සහෝතරා බබී දෙසට හැරමින් කීවේය. බබී අතහුන් ජයතුවා එක්වරම හුස්ම උඩට නාල්ලා කෑගස්සමින් හඬන්නට වූයේය. සොම්මරී බබී වෙත්තට පැන, කොළුවා දැහැගෙන ඔස්සවා හාහා හායි පරක් කරගන්නට වූවාය පටමල්ල අඩිය හිදිිලා කුරහන් නැතුව බබී පටමල්ල ඔසවා එහිවූ ඉතිරි කුරහන්නට කිහිපයද ඇස්වට්ටියකට ගසාදමමින් කීවාය හම්. කාරින! ඔය වීමලු දෙකතුන අනරාජපොලය ඇන්න ගිය හම කුරහම්මල්ලක්කා අ තැන්නේෙන්ට බැරුවය? සහෝදරා හිස සලමින් උස්හඩින් කීවේය? කුරහන් දෙමිට පොලාගත් බබි කුරහන් ගල ඉදිරියේ ඇනබාගත්තාය ගොමවුලා බිමට සවිකරගත් එයට උඩින් කුරහන් පිටි දියෙන් අතුල්ලා සකස් කර ඇත ඕ ඉස්ගලි ඉවත්කර බිමට බා දියෙන් තෙත්කල රෙදිපාන්කඩයක් අලුතින් සකස්කර බුලත්විට මෝල්ගසෙන් තලා ලීද්ඩ සවිමත් කලාය ක්‍රහඬ නගමින් කැරකෙන්නට ගත් කුරහංගල වේගේ වැඩිවීමත් සමග? එහි පිටපැත්තේ වූ සියුම් කඩතුළු කිසිවක් නොපෙනෙන්නටම බොඳ වීයයි සොම්මරී කෑගෑවාය හෙමින් හෙමින්! දැන් කෑලිහලෙන්ඩ ගනිී සොම්මරීකි හඬකෑමත් සමගම කුරහන්ගලේ වේගේද මදින් මද බාලවීයන්නට විය බතියෝ ගොහින් බණ්ඩයගේ කරත්තඉල්ලංවරෙන් ඔය වීීමමලු ටික ඇන්න ගොහින් කුරහන් ඇබිත්තක්ගේඩ බතියා හිසසලමින් පිල්මැස්සෙන් බැසගත්තේය අපපුච්චා හෙනන් ඒගමින්ම මාතයන්ට ඉතනන්නේ. කෝටුවා බතියාටි ඉස්සරවිය. බබි! තොට හැපෙන් ඇත්ද බොල? ඔය පැටා එලි බහින්ට දනනවා. ඇන්න පල ඕකවාර කූරටිය කුල දිහාවේ. සහෝදරා කෑගෑවේය. මල පහ කරන්නට තටමන්නට වූ ජයතුවා කිහිලි අටින් අතදමා ඔසවාගත් බබි කොස්සිේ දොරකඩින් පැන දිවයන්නට වූවාය. කුරහන් පිටිවල සුවඳට, මැස්සෙකු දෙන්නෙකු රොධබඳනු පෙනේ තුනටයේ අතගසාගත් සොම්මරී මුව හැකි තරම් ඇර ඈනුමක් පිට කලාය අනතුරුවා ඔුල් වූ හිසකෙස්කොට්ට ඇඟිලි තුඩුවලින් පීරා හිස් මුදුනට වෙන්නට කුඩා ගොලියක් සේ බැඳගනිමින් පිළෙන් ගෙමිදුලට බැස්සාය. මේක නං කම්බිලි අරටුවක්වායි. හනේ හැබෑට ඒකටත් එක්ක බතියෙකි හේකිය ඇඟිල්ලක් වටිනවේ මේකි? පැටාලත් බතිීවාය කම්බිලි නැතුව හැදනා. හනේ මන්ද! මේ කියෙන් මට ජාතක වෙන කාලා කොහෝමින් කොහොම වේද. සහෝදරා ඉදුණු දෙමට ගෙඩියක පොතු වටගිරෙන් කපා කැබැල්ලෙන් කැබැල්ල මුවට ඇතුළු කරමින් විස්ෝපයෙන් සිතුවේය. මහඇත්තෝ අදනං හේම් පැත්ත ගොහින් නෑවායි. පිලට ගොඩවී පිල්මැස්සේ වාඩිලාගත් සහෝදරාගේ දෙපාමුලින් වැතෙරුණු උංග? ගැස්සෙන හඬකින් ඉක්මනින් අසයි. ඉන අතගා තවත් ඉදිගෙන ආ දෙමට ගෙඩි හතාටක් තට්ටුවට හැලූ සහෝදරා හොුණු පොදක්ගා දෙකට නැවූ වල්මොර කොළේද යළි දිගහැර උංගාට පෑවේය දෙමට පොතු කිහිපයක් කපා මුවතුළලාගත් උංගා? තට්ටුවේ වූ වියතක පමණ යාපනේ පැනිදුම් කොළ කැබැල්ල දෑතින් දෙපසට ඇද නාසේට ලංකරමින් ආසාවෙන් සුවඳ බැලුවේය හම් කාහං ඕක නුත්කෑල්ල. සහෝතරා කාරුනිිකහඬකින් කීවේය කොහෙෙන්ද ඇත්තෝ මේ පැනිිදුම් කොල උංගායින් කැබැල්ලක් වෙන්කර ප්‍රවේශමින් මුවටලා ගැනිමින් ඇසුවේය. අන්නර රෙදිමිටිකාරය පිළිකන්නේ බේහැදිීච්ච ගංජගහකපාන මටෝග දීලගිය? සහෝදරා පිරිසිදුකරගත් කූරටියා කීරක්හනට බස්සා කරකවමින් කන හාරමින් කීවේය දහවල වැව්දියේ ගෙලුනෙන් කනට දිය පිරිී බෙරේක හඬින් කනතුළයමක් ඒ මේ ඇත පෙරලෙනු ඔහුට දැනේ. දේ! කියීයත් වටිනවනෙව අනරාජපොලේ කඩමණ්ඩියදින්නං කුරහනැලියත් දෙෙන්ඩ වෙනෝ මේ කැල්ලට කුරහංවිකුණන් දුංකලගන්න කවුදෑ බොල හන්න ම අයෙත් තිබිච්ච වීමලු දෙකතුන අනරාජ පොලේ ඇව්ව කොල්ලුවත දීල කුරහම්මල්ලක් අත්තැන්ඩෙන්ට? සොම්මරියකි මනාප නෑනෙව බතට සහෝදරා හිසවටා බැඳී කෙලිටි සාලු කබල ගලවා මුහුණේ බිදුසේ රැඳුණු දහඩිය පිසදමමින් කීවේය මටත් කොච්චෝර නැතිකොමකොටවත් බතනං අල්ලන්නේ නෑ මහඇත්තෝ කෑවට බඩට දැනුන් නැතුව උන්ගා කියන්නේ ඇත්තක් බව සහෝදරාටද දැනේ බිත්තියට හේත්තු කළ කෙලිටි කොට්ටිසාකුව අතටගත් උන්ගා එය සහෝදරා වෙත පෑවේය මොනාබං මං ඕල් වැටමනාවක් කැන්නවා මහඇත්තට බතට යසාගේ ගොයි මහකුත් ඇති රෑබතට ඔතන ගොයි බිත්තරටියහකුත් ඇති චුරුවේ පරස්සමින් ඇත්තෝ. නැමී කුට්ටිසාක්කුවට හිසෝබා වියලි තනකොළ අතර දැවටූ තලගොයිබිත්තර කිහිපය නොබිදනසේ ප්‍රවේශමෙන් පිඩතටගත් සහෝදරා එකින් එක අතගාමින් යළි තනපත් අතරම තැන් පත් කළේය සොම්මරායකි මේනත්තෝ! බොට මොකුත් කණ්ඩ බොන්්ඩත් මනාප නැති එකේ ඕළුබතවත් උයාගෙන කාහ බැදන් කණ්ඩ ගොයිබිත්තරටියකුත් ඇති මෙතන සොම්මරීකි මුහුණේ එළියක් නැගුණේය දෝතුයකීට කියව්ව හම යස අගේට ඔළුබත උයම් කණ්ඩ තිවුණා මයි අතිමු උයව්වහම කණ්ඩපිරික් නැතුවා ඇය හෙමිහිට කීවාය දෝතුගේ නම ඇසෙන විටම උංගාගි මුහුණේ අමුතු පිබිඳීමක් ඇතිවිය. නෙරා ආ උගුරුවැටය දකනතින් පිරිමදිමින් අමුතු උනන්දුවකින් හේ නැවත කතාව පටන්ගත්තේය. මං මේ කතාදාණ්ඩම කියලා ආවඇත්තු. මයි ලොකු එක? හම්ම්! ඩිංගිරායකාවැන්ඩ! ඌ තමයි ඇත්තු. මේවාර වැස්සට යසාපූරුවට හේනකුත් කොටාගෙන තියෙන්න්නේ. හවුරුද්ධට කණ්ඩ, යසගේට පැහහිගෙනෙන්නේ. ඌූහරි වීරිය ඇතියකානෙව සහෝදරා හිස උන්ගාගේ කතාවට මනාපයකින් සවන්දන බවක් නොපෙනින. මේ වතාවවා හේනක් කොටාගත්තු එක හොඳා හු මෙච්චර දුහක් කම්බිලිකොමට අතවැැඳගෙන උන්නුව එකේ. හේ හිස සලමින් කීවේය කිහිල්ලට අතයවා බරබරස්ගා කිහිපවරක් කසමින් රෝම අතරින් ඉනිකුණෙකු ඇදගත් උන්ගා? ඌ දකුණතේ මහපටැඟිල්ල මත තබා වමතින් පොඩිකර තලාදැම්මේය දෝතු කෙලිත් දැන් පැගිරිවායස පන්නගෙන නොවනෙව උංගා කියන්නට තනන්නේ කුමක් දැයි වටහාගත් සහෝදරා ඉක්මන් හඬකින් කතා කළේය ඒකිතාම පිළිහොඳවෙලත් නැති පිංචියකි මොනවය සද්දෑ කියෙව්ව? මාහිතයේ ඒකි පිළහොඳවෙලත් දැම් පෝය ගානක්මග වනනෙව පිළහොඳ වනාය කියලා මොකෑබං කිය තාමත් තනමෝරලවත් නැතිකොට හ ඔන් නොහෙේ තව පෝය හතාටක් උන්නෑවේ සහෝතරාගේ හඬත් තිර බවක් දැනවීය උංගා පහත් චාටු හඬකින් යලිත් කතා කරන්නට විය ඩිංගිරායිකා පැළකුත් අටවන්ඩ තනන්නේ ගංගොඩේ කොනකි ඌට තනි පංගලම හේෙන්කොටන් බැරවා මට කියව්වා මහඇත්තොන්ට කතාදාලා දෝතු කෙලී ගෙන බලන්ඩය හහ. ඒකි දැම්ම දීගදන්ට බැරවා. සහෝදරා යළිත් කෑගෑවේය අපිත් ළගළඟවුන් වෙච්චි කොට. මේ පුවරසංකුලම ඔළගංකාලි මහඇත්තොයි පුග්බරායකයි මායිනෙව මුලින්ම අඩුමකුඩුම ඇනැවිත් පැළපදියන් වනේ තවත් දෙමට පොතු කැබැල්ලක් දබරැගිල්ලෙන් මුවට තල්ලු කරමින් කෙලපීරක් පිළහරහා විදිමින් සහෝදරා යළිත් කෑගෑවේය. ඒ වුනාය කියලා, ඒකි දීග දෙෙන්ඩ බැරුවනෙව? මං ඒකි කෝන්වැවේ අපේ මුල් ඇත්තන්නේ වරිගෙකුට දීග දෙෙන්ඩ කතා කොරන්ඩ තනන්නේ. උන්ගා හදෙස්සියේ නිහඬවිය ඔහුගේ හිසේ පැසුණු කෙස්ගස් කිහිපය ගලවා යළිත් බැඳගත් කුඩා කෙස්ගුලියෙන් හොඳින්ම මතුවී පෙනේ. ජයතුවා දෝතුගේ ගතේ එල්ලි කුමක් දෝ ඉල්ලමින් කෑගහනු පෙනේ. කුඩා කොළුවා ඔසවාගත් දෝතු, සිින්දගත් මීතෙල් අනෙක් අතින් යන්තමින් අල්ලාගත් පොල්කටුහැදකින් මැටි භාජනයකට පුරවන්නට වූවාය දෙපා තදින් බිමට තට්ටු කරමින් වැලි ගසාහල බබි පැත්තකට හැරී වැතරී හිඳ කුරහන්ගලකරකවන්නට වූවාය ගෙබිම ගල්ල හැ පැදුරේලාගත් සොම්මරී තදින් හුස්ම අධමින් නිදන්නේීය උංගාගේ දෙතුොල කලකිරීමෙන් ඇදවීගියේය. හම් හෙනම් ගොහින් එඥම් අහඇත්තුෝ. හම්. සහෝදරා නැගී සිටි උංගාගේ අතට හිස් කුට්ටිසාකව දිගුකරමින් නිස්සුල්මන්විය. දැන්වරිග සභාව කටයුතුත් ළඟළඟම එනවනෙව? හම් කෝම්වැවේ මුල් ඇත්තන්ඩ පයින්ඩයාවලකාරිය සූජානන් වඩවේ. සහෝදරා පිළින්බැස ගම්කොට පසු කරනු උංගා දෙෙස බලා හිස සලමින් කීවේය. වැැවතාවුලේ ඈත කෙලවරින් නොකටවා නැගෙන රැහැයිගීය ලීීම අඩුවකින් ඇසන ලී ඉරණ හඬක්ලෙසින් ඔහුගේ කනපීරිගයි හේ පිළමැස්සෙන් මෑත්වී ඇතුළු ගේටෙබුණේය ජයතුවා කෙලපීරක් කම්මුලදිගේ ගලායද්දිී සුව නින්දකටේ ලැඹතිබේ. උගේ සිරුරට උඩින් අතදමාගත් සොම්මරීද තද නින්දකය කුරහන් පිටිකිරීමෙන් පස්සුව, හම්බිලි පටක ගැටගැසූ පිට්ටුවක් තැබෙන්න්නට තැබූ දෝතු තලගොයි මස මිරිසට උයන්නට සූදානම් වන්නේය. ඉතා සිහින්වන්නට කැටකල කුරහන් පිට්ටුව හතරට පිපිරී මනාව තැම්බී ඇත. ඇගිලි ගසා එයින් කැටතුන හතරක් මුවතුළටලාගත් සහෝදරා කුස්සියේ දොරින් පිළිකන්නට බැස්සීය. . මහයත්තෝ ඒ කිලාව දෙෙන්ඩ මනාපුනුුණේ සොම්මරයකීය පරවැඩගන්නේ කියන උංගයකා මාදැක්කත් කියැව්වා. කටකෙඩී පැත්තකින් එරිතලාගිය තේකහටකෝප්පය පැදුරේ පසකින් තබා පිළේ වාඩිලාගන්නා ගමන් කිරි හොදී කීවාය. පැදුරෙන් නැගී හිරියර, බිත්තියට පිටදී නැගේනෙ හිරුරැස් කැරලි දෙස අලස ලීලාවකින් බලාසිටි සහෝදරාගේ සිතට කෝපයක් ඇතුළු විය උංගයි කාලකන්නේ කොළූට මයිදෝතු කෙලී දීගදන්ඩ මං ඒකනෙව මනාප නූනෙ ඒකි කෝංවැවේ මලයයි කොළූට යස අගේට දීගදුන්නේෙ? හේ උස්සඩින් කෑගෑවේය කිරිහොදීකි මුහුණේ සමච්චල් සිනාවක් මැවින එහෙම කියන්ට නාකයි මහඇත්තෝ ඒකි දීග අද්දී ගංගොඩේ එකීලාය පැටාලක්හරට වහගොහි ඒකම නෙව ඒ කාලකන්නේියකීට එක්ක බරගොයිියෙක් නළවන්ඩ පිනනැතුන්ගේ සහෝදරා සුසුම් හෙලුවේය සොම්මරීකි උපකාරයට බබීහා දෝතුූ නවතාගත්තැයි මේ කියන කීම ඔහුට ඉවසුන් දෙන්නක් නොවේ ඔහු ලැමට අතතබා වේගෙන් හුස්ම පහලට හෙළුවේය. මං උන්ඩ කොරාපු හැමකාරයම්ම උන් වැරදිට බාරාරා. මං කියල මක්කොරඩද. හේත් තොල් මතුළේය. කිරිහොදී තේකහටකෝප්පය ඔහු වෙතට තල්ලු කලාය. කොළ කැඳපොල් කට්ටක් නැහන්නං රණවරා කට්ටක් උදේට උදේට බීලහොරුවෙලා දැන් තේකහට වහාපපිරිියවයි. ඔහු අල්ලට සීණියයට කිහිපේ සමග, කහට බිඳක් අපහස්ුවෙන්ගිලදමමින් කීවේය. රණවරායායට කහමල් ලිහුණු කාලේ දැන් කොහෙද්ද ඇත්තු. බේතකර රණවරා පදුරක් නැතිකොට සීනිතේ කො නං කොළු වෙද්දි ඇන්නවා. කිරිහොදී කියාගෙන කියාගෙන ගියාය. බබී එකත් කෙහෙල් වඳියක් වුණා. හේකිට කියලා නාකිවෙලා හොට බිමැනෙද්දී දොට්ට පිලට කැන්දංයන්න කෙල්ලියෙක් නෑනෙව. ඉතිං ඒ උන්නේ හැම කරුමටම, මන්දෑ බොලන් බගඋත්තරකාරය? ඔහු කෑගෑවේය. කිරිහොදීගේ හඬ මදක් පහත්විය. පොඩ්ඩක් කල්පනා කොරලා බලහම් මහඇත්තෝ. බොට පැටව් දොළහයි. මට අට දෙන. කෝටුවත් ඒ දොහේම ගෑනියෙක් ගෙනාවයින් පැටාල පස් දෙනෙක් ඉන්නවා. හුබැහැ මක්කීවත් දෝතුයකී බබී දෙන්නම දීගදුන්නේ. හොඳ ටෝම කලවයස ගොහි. මේ කැලෑගන් ඔය? පිළ හොඳවෙල පෝය දෙකෙන් දීග දුන්න මිසක උංවනාකිවෙල පිළමුල්ලට කොණ සිරිතක් නෑනෙව? සහෝදරා කුබුක්කෝටුවේ වාරුවෙන් නැගී සිටින්නට වෑයම් කළේය. සිහි කල්පනාවෙන්ද අඩු සොම්මරී පෙරදීමෙන් දබරේට නිතරසැරසින්නේ නොවේ. පෙරදා රාත්‍රිය කොතන ගත කලා දැයි ඕ කිසි විටක ප්‍රශ්න නොනගනු ඇත. ඉදිං තව ඇබින් දෙෙන් උදේටත් මොහොමොහොත් කොටා බාලා දවාලිය යාගන්්ඩ ඔහු පිටත්වීයන්නට සැරසනදුටු කිහොදී යලිත් කීවාය හේ බිත්තියට පිටදී නැවත වැතිරුණේය දෙනෙත දෑතින් පොඩිකරමින් පිළෙන් මිදුලට බට සමදරා අඩිපාර ඔස්සේ ඈතට ඇදී ගියාය උඹැහැ කෙලී ගැන පෝඩ්ඩක් හෝදිසි කොරන්න නැති එක නාකයි හේකි අවලමුට ගොහිල්ලා හේ දුරින් නොපෙනීයන සමදරා දෙෙස බලමින්? හොදී වෙත හැරුණේය ඇගේ මුහුණට සිනාවක් නැගින මං කියලා මක් කොරන්ඩ දෑබං මගේ ලොකුන් හදදනාම දීගගිය ගෑනුුවන්නාව කැලෑඋනට අහුවෙලා ඕකි කේඩෑරි ගැහිලමනෙව උපන්නේ හන්ති මේ කිරෙම් බාල වන දැංගතිම් මොකා කියල එන්නේ අන්ඩද හොන් ඔොහේ ඕනෑ සංගධයක් කොරගනින් කියලා මාත්ත්‍ය හැකනපියාන ඉන්නෝමිසක්ක කෝටුව එකයික් ෝකි මාට්ට වෙලා ැන් හුඟඳදහක් ගොහහින් දැබ ඒක නොවෙන්නම් වෙනේ කියක්ගෙනම් බඩට පැටියෙකුත් ඇවිදිල්ලා. කෝටුවයකා පිංචියකීට කොරාපු වැඩේ වස නාකයි පැටාල පස්දනෙක් උපණ්ඩයකී දාලා වැවපිටිය ලැග්ගහෙන්ඩ තිබාගත්ත බෝ! හුබැහැ හොමින් කතාදානෙක නාකයි මහඇත්තෝ බතියකීට දරු හයදනෙක් හැදිලා ඒකෙ වැදූගේ ස්‍යියෙන් මියදුනාට පස්සෙන් පහු ියන්තන් ඒ කිය මිනිය ඌස්නෙමැකෙන්ඩක් කලියෙන් සොම්මරියකී වහන්කොරානාව හේකිය ලොකුවකා ඉපදිලා කී දොහෙන්දෑ උඹැහ මාත්තෙක වැවපිටියමුවාවුනේ සහෝදරා හිසෝස්සවා කිරිහොදී දෙස බැලුවේය නාස් පුඩුවක් තුළ ටැගිලියවයවා හාරමින් කිිලිටි චීතයේ අතපිසදමා ගන්නා ඇගේ මුහුණේ සමච්චල් සිනාවක් තවමරැඳී ඇත හැබැට මේ කිය තියෙන දහදුරා කට හෙක ඉස්සරිං ිඳලා කටට ආගමම්ම කියලදාන එකීනෙව ඔහුගේ මුහුණට සිනාවක් නැගින හේ දෙපා දිගෑද නහරින් බැඳුණු පයේ ඉහල සිට පහලට අතගෑවේය තදින් මතුවගත් එක් නහරයක් නොනවත්වා මැදුුම්දේ සීරාල වෙදා මෙෑඇදුනයිම් පස්සේ වා තමාරුවකට තෙල් බින්ඳුවක් ගණඩ එහෙක් නැතුවා. මේ බලනහරෙ රෑතිස්සේ ඇදුුම්කනුවනෙව වාතාමාරුවට ඉඳින් පෝට්ඩ බලන්ඩ කොළු ආයුර්ුවේදෙන් ඇන්නාපු වාද දෙෙල්බිඳු අක් ඇති. මේකි නම් පත්තිනියම්මවාය ගෑණියෙක්. මක්කුුණක් දුකට බලනොනෙව හේ දයාබරව සිතුවේය ඕක මෙතනම අඩුවෙලායාය. දිවිය අවස දෙයන්නෙව වාතතෙල් බිඳක් අල්ලටහලා කෙඳෙරිල්ලක් නගමින් පාපිරිමදින සහෝදරා දෙෙස බලමින්. ඇය කරුණාබරහඬකින් කියීවාය. ගංගොඩේ එකීලය වා තමාරුවට පෝඩ්ඩ පෝඩ්ඩ දීළමයි ෝකේ අඩිය පෑදුනේ. තෙල් බෝතලිය සහෝදරා අතින්ගෙන නැගී එන හිරවෙලියට අල්ලා එහි අඩිය පිරික්ෂා බැලු ඇගේ බැම නැගිෙන. හැම දහමන්දරාවම කොරලා අන්තිමට වලංගු නැතිවෙනකොට වා තමාරවාලල තෙල්ලිල්ලාන කඩා වැඩෙනවනව මේකෙවු්? දිගින් දිගටම සිනාසිසීම කියවාය සිනාවක් සමගම ඇ කියන්නක් නොතේරෙන්නටම ඇගේ හඬ ගිලීගියේය ඕන් නොනවත්තාම ඉක්කා ගසන්නට වූවාය කෙරිහොදී සිතාමතාම දිගින් දිගටම තම සිත පාරවන්නේ යයි සහෝදරාට දැනින ඔහු අපහසුවෙන් නැගිට කුඹක් කෝටුවේ එල්ලී ගාටන්නට විය ඩේ ඔය යන්ඩ? කෙරිහොදී කෑගෑවාය සහෝදරා හැරී බැලුවේ නැත ඒේ බුම්මාගත් මුහුණින්ම පිළෙන් මිදුලට බැස්සේය හම් නාකනෑ රාත්තිරියත් නවාතැන් අරං පෛරුපාසානං කොරාන හනේ හැබෑට බුම්මයින්ට වැඩේමැ අපහස්විම් මඩුල්ලේ හරස්ලී ඉවත් කරන සහෝදරාට ඇසෙන්න්නට ඕ උස්හඬනැගුවාය ඔහුගේ නෙත කෝපයකින් හෝ ශෝකයකින් උපන්් දීප්තියකින් බැබලුනේය මුං හැමෝම කරන්න හැ? බොත් මාව ටිකින් ටික කන්නතුව මරාදාහ මට වද නොදි. ඒේ කෙදෙරිලිහඳකින් කීය කුඹුක් කෝටුව කඩුල්ලට හේත්තු කරන්නට නැගී සිටි ඔහු එක්වරම බිම ඇදවැටුනේය. කිරිහොදී අඩියට දෙකට ඔහු වෙත දිවාවාය. හනේ මන්ද. මේ බැරිදේවල් කොරන්ඩ තනනවා. මං කීවනං කඩුල්ල ඇරදානවනෙව? ඕ මුදුහඬින් කීවාය ඔහු හැරී බැලුවේය. ඇගේ සිනාමුහුණ දැකීමෙන් ඔහුගේ සිතේ වූ කෝපවේගය බැසයන බවක් දැනින දෙනෙතට තෙතමනයක් ඇතුළු වූයෙන් හේ සරෝම් කඩමාල්ලේ මුහුණ ඔොබා ගත්තේය හනේ හැබෑට බරගොයි එෙක්වාය වෙලා නෙව මහාඇත්තොත් රජජ පැට්ටවාය වරිග සභායි වැඩ රාජකාරිකොරාපු දොහෙ ඔහු හිසනවාගෙන මොහොතක් පසූනේය වරිග සාාවවය? මා එය සංවිධාන කර මෙහෙය වෝ යුගයත් සිහිපත්වීමෙන් ඔහුගේ මුහුණේ රැලි අතරින් බේරී ආ කඳුළුදහර සැනින්ම වියලී ගියේය. මයේඋන් ඔක්කොම වරාපොළුන්වාය සීසීකඩ ගොහි. හ! කාරිනැ! එක්වරම නැගිට කුඹුක් කෝටුව අතටගත් ඔහු කඩුල්ලේ ඉවත් කළ ලී අතරින් ඇඩී දෙවට පාරට හැරුණේය. කෙරිහොදීයකි. මං ගොහින් එෙන්ඥ! අරකි මගවලාන ඇති. ඉන දෙපසින් දෑතරඳවා සහෝදරාගේ ගමන්ලීලාව බලමින් සිටි කිරිහොදී. යලිත් හඬගෑවාය. ඒකි දැම් මොනාට බලානින්ට දෑබං? ඔන්න නොහේ ගාටගන පලය. ඇගේ හඬින් ඔහුගේ මුහුණට නොනවතින සිනාවක් එක්විය. ඉනට දකුණාතරඳවා නැවී කුඹුක්කෝටුවට බරදුන් ඔහු, හක හකගාමින් එක දිකට සිනානැංවූයේය. ඔහුගේ මුුවේ ඇදුණු දතමෑත්වී බොර පැහැගත් කෙලපීල්ලක් නිකට දක්වාම ගලාවිත් ලැමහරහා කාන්දුවන්නට විය. හේආපසු හැරී බලන්නට උත්සාහ නොගෙන වැලිපාර ඔස්සේ ගාටමින් ඇදීගියයේය. වැලිපාර අලිත් කරත්තපාරටයෙක් වන තැන සහෝදරම් මොහොදකට නතරවිය. පැරණි ගම්ගොඩේ නටබුන්ලෙසින්, ගමට පිවිසන තැන වූ මහ නුගගස දිරාපත් අතුපතරින් අහස දෙස බලාහිදි කපා බිමෙහෙල්ලූ එහි මහ අතු පාරේ පසෙක වේහුබස් බැඳී ඔහේ දිරාපත්වේ නුගමුල තිබූ පුල්ලයාර දෙවිරුව ගස තුළට කාවැදිී නොපෙනී ගොස්ය ඔහු අසල ඉබ්බන් පඳුරකින් රෙකිල්ලක් ගෙන දෙකට නවා නුගගසේ පහත අතු කොනක එල්ලුවේය. ඇදීයා රෙකිල්ි ඉවතට වීසිකරමින් නුග අත්ත යලිත් ඈතට තල්ලූනේය. කොයි ලෝකෙ තැක්ගැහෙනවදමන්ද. මේ බැරිබැරිියාවේ හතරදිබ්බාය ඇවිදීන්ට දිපාගත්තෙ! සහෝදරා දකිද්දීම සොම්මරී කෑගාමින් ඉදිරිටආවාය. තට්ටය මතුවී තැනින් තැන කෙස් ගිලිහි ගියනිසා සම්පූර්ණයෙන්ම සුදු පැහැගැන්වී ඇතුවාමිස ඇය සිරුරෙන් මහළුුවයට පත්වී ඇති බවක් නොපෙනෙතැයි. ඔහුට සිතිින කටුවල ගලවන්ඩ බැද්දගියා බං ගලෝල අහවර වෙනකොට රාත්තිරියෙන්ඩ ඉතිං කිරිහොදීලෑ පැලේ බුදියවා හොවවෝව කොහේ හරි ලැක්්ගැහිලා හුදහැනැක්ක එන්ඩ පිටත්වෙනවා මෙතන මාදැක්ක පහේ පන්න එමටයිනෙව කණ්ඩබොන්්ඩ සොම්මරී නොනවත්වාම ආට පාලි කීවාය ඇගේ මොවින් මතුවුණු රත් පැහැයක් ගත් බොල්ලෑවේ අනුවන් කා දෙපැත්තෙන්ම දිරාගිය දත්කැබලි බුලත් කහටින් කද දුමුරු පැහයකට හැරී තිබින බොල්ලෑවෙ තැන තැන රැඳනු පුවක් කැබලී දිවෙන් මෑත්කරගන්නා ඇගේ මුහුණ දැකීමෙන් ඔහුගේ සිතට දැඩි අපපුලක් නැගීආාවේය ඔහු කුබුක්කෝටුව හරවමින් මිදුල හරහා ඇවිදින්නට විය කෝබං ඉතින් ගලෝනාව කටුුවල? ඔහුගේ හිස් දෑත දෙස විපරමින් බැලූ ඕ හ? නිිච්චියටම කිරිහොදිය කීට ගෙඩිය පිටිින් ඇංගැහැලෙන්ඩ. ඒකට නෙවතියෙන සබ්බ සකළ මනාව මහරිගස්සන්නේ? සොම්මරීකයේ නොනවත්වාම නැගෙන කියවිල්ලේ අටපත්කරන හඬින් සහෝතරා කෑගෑවේය. ඔහුගේ ස්වරය බල් බල්ගා බොල් හඬකින් නැගියාවේය. හේකට අස්සැද්දුව දෙයක් නෑබොන්ඩිය ප්‍රාත්තිරිය කොටා බාන්්ඩක් දුන්නට කටුවල වෑකන් දෙෙන් පාතර දොක් ගැහුව. කරුවලේ කොහේ කියල හොයන්ඩ දෑ? මයි ඒතරා දෙකත් පොට්ට වේගෙන යනානෙව බිම හැමතැනම අතගා බලලත් හොයාගන්ඩ සහෝදරාගේ මුහුණේ පෙළිඹිම වූ අසරණ පෙනුමදුටු සොම්මරේගේ හඬගෑම බාලවිය කරුමේ ඕ මිමෙනුවාය ආය මේ කටුුවල ගැලවිල්ලත් තිබාගත්තා අන්න කෝටුවකා හාල්මල්ලක්ගෙන අදදාලගී තම්බාන කණ්ඩ බැරුව උග හාල මට ඕනැන ඔහුට නිටැතින්ම කියවින හෝටවා පිළිබඳව සිද තුලින් මතුවී ආ අප්‍රසාධය ගත්තපුරා පැතිරයයි. ඇබොල බොට වෙන මොකාගෙනක් දෙන්නද. මේ දුොහෙත් වූුවන්නා දේවල්නෙව කෑවබීවෙ? සහෝදරාම් මහපටෑගිල්ලේ මඩ පැල්ලමක් අනික් අතින් සූරන්නට වූයේය සොම්මරී කියන්නේ ඇත්තක් බව ඔහුටද වැටහින. ඔහු යල්වැස්සෙන් අඩක් කඩා වැටනු පිළේ කොනක වැතිරගත්තේය. බත් පිංගානක් සමග අමරාගත් කොච්චි සම්බලයක් රැගෙන ආ සොම්මරී ඒ සහෝදරා වෙත පෑවාය එල්ලා තැබූ උගෙන් ලබු කෙටේ ගලවාගත් ඕ ළඟට කිට්ටු කලාාය කුරහන් රොටියක් නැතුව හොදැහැනැක්කෙ හිීල්බත් බඩටල්ලන්නෑ අජිර්ණීවායි උඹැහැවයස හැටියට කුරහන් දැම්බර වැඩීලුබක් හෞුදෑ කියව්වේ කෝටුුවයකාටි ස්පිරිතාලෙන් කිව්වාය කියන්නේ? අනයෝගෙ පණ්ඩිතකොම ඌදදැන් දොස්තරෙක් වෙලානේ සොම්මරී නැගිට ඇතුළු ගෙට ගියාය ඇ කෝපය පල කරන්නට දත් දෙතුලෙන් අල්ලා වසාගන්නට තැත්කලද බොල්ලෑව රත් පැහෙන් දෙතොලතරින් මැත්වේ හාල් නැලි දෙකතුනක් දමාගත් කොට්ටිසාක්කුවක් රැගෙන යළි මිදුලට ආ ඇය? ඒ කුල්ලටලා අතින් කිහිපවරක් එහා මෙහා අතග හග්හක් හඬක් මුවින්නගමින් පොළන්නට වූවාය ප හිු යාන්තමින් බැසයන්නට පටන් ගෙන ඇත ගම්ගොඩ වටා වූ දිගු සෙවනැලි තවත් දිගුකරමින් සෙවනක් දසත පැතිරයයි. ඉමේ වූ තද මැටිමතුවනතුරු පෙසදාගත් කමත ඉදිරිපිට පටු බිම්තීරුවේ ගොම මැටිගෑ පොළවේ එකිනෙකාට මුහුණලා රෞ්මකට ලැගහිඳගත් වැඩිහිටියන් කිහිප දෙනා රහසින්මෙන් කරන මුනුමුණුව පිරිස පීරා හමන සුළඟටෙක් වේ මීගස් මුදුනේ සටපටහනින් නොකඩවා ඇදහැලෙන ඇටවලහඬින් බියපත් දරුවෙක් උස්හඬින් කෑගෑවේය දරුවා කරපින්නා ගනිමින් ධනහිසට දිගු කිලිටිචීත්ත කඩමාල්ලේ ඉදිරිපොට අතින් සකසමින් ඉදිරියට නිෙරා එන කුසමුවා කරගන්නට තැතනූ කේඩෑරි ගැහැනිය කිහිප වරක්ම වූ ඉහලට ඔසවා හාහාහායි හඬක් නිකුත් කරමින් පරක්කරගන්නට තැත්ගලාය දරවාගේ මුහුණ තම මුහුණට ලංකල ඇය උගේ නාසයෙන් මෑත්වී මුවටද රූරාගිය සොටුදල්ල ඇගිලි දෙකින් මිරිකා පහත්වී චීතතයේ පොටක තවරාගත්තාය ගැඹුරු තිියුණු බැල්මෙන් තමන් ඉදිරිපිට රැඳුණු කිහිපදනා දෙෙස නිහඬව බලන්නට වූ වැඩිහිටියන්ගේ බැල්මට හසුවුණු කවු්වා මුහුණ බිමට නෙවුරු කරගත්තේය. ඔහුගේ ගෙලීගිය කම්මුල් මත වූ තුනී තඹ පැහැ රවුලුගස් කිහිපය වෙවුලන තොලත් සමග යන්තමින් සෙලැවිෙන අවුල් කෙස්ගස් කිහිපය අත්ලෙන් පසුපසට පීරමින් කෙස්ගැටය තද කරගත් ඔහු බයාදු පෙනුමක් දක්වමින් මදක් ගැස්සී ගැහැනිය අතින් දරුවා ගත්තේය අනතුරුව කහට පැහැ කෙළදහර දෙතොල හකුළුවා දුරට විදිමින් පිරිස ඉදිරියේ තවවරක් නැවුණේය. ඒකි නැබඩෑවෙ බොලායි නැයින්නෙකයක් කියීවනව? පිරිස ඉදිරියේ මුලින්ම හිඳගත් සහෝදරා හඬ අවදි කළේය. හැරි උරහිස විදහල මදුරුවෙකු අත්ලෙන් තලා ඉවතට විසි කළහේ යලිත් පිරිස දෙසට හැරින. දෙමට පොතුහා එක්වූ හුණුවල කහටින් රත් පැහැ එකට හැරුණු ශක්තිමත් දත් පෙන්වමින් ඔහුගේ ගැඹුරු හඬ සෙමින් නැගෙන. පල් නලල් තලයට රැලි කිහිපයක් එක්කරමින් හේ විමසිල්ලෙන් බැලුවේය ඔහුගේ දීප්තිමත් පැහැදිලි දෙනෙතේ තියුණු බැල්මෙන් තැතිගත් ගැහැනිය දරුවා දෑතේ හොවා ගනිමින් වට පිට බැලුවාය නෑබඩෑවේ කියයක් බවනං හැබෑව මහ ඇත්තෝ ඒත් ඒකි අපේ නැඉන්නේ කියක් නම් නෙමි හෙනම් මේ ඒකි වඩාගෙන අපැට්ට කවු්වා නැවෙමින් වඩාත් ගරුසරු භවක් දක්වමින් පිළිතුරු දුන්නේය පැට්ටමං වෙනසක් නොකර හදාගන්නව ඇත්තෝ හේ හිස කසන්නට විය කායිදෑ බොල එතකොට මේකි? කව්වා පිළිතුරු දෙන්නට බෙහෙවින් පමාවිය හේ පයේ මහපටඇගිල්ලෙන් පොළ වැහැරුවේය ගෙලුණු නිකටට දබරැගිල්ලෙන් සෙමින් ඇනගත්තේය ඉතිං කියාහම් බොල කායද මේ ඇත්ති ඒකි මඩ කලපුයෙන් ඇවදින් පළපදිියන් වෙච්චි? හෙට්ටිවිධානය අඹුව මහඇත්තෝ හේ හිස යළි කසන්නට වූයේය දෙයිියෝ සාලෙ වටා රැස්වුණු වැඩිහිටියන්ගේ මුවිින් එක්වරම නිකුත්විය හෙනං හෙට්ටිවිධානය කොහෙ ගොහින්ද ඌූ ආපහු මඩ කලපෝටම බින්න බහින්ඩගිය ඌූ අයමත් මේ කියන්නේ අන්ඩ එ නැතැ නෑ මහයත්තො ඌූයේ මසිනාය ගෑනිත්තැන්න ගොහින් පිරිස්සා අතරින් කොක්හඩලෑමක් මතුවායේය සහෝදරා තියුණු නැත පිරිස සිසාරා කරකවමින් යලිත් කතා කරන්නට විය ඒකි පෝය තුනහතරක බඩිනුත් ඉන්නවවායි එහෙමයි ඒක නම් මයි පැට්ටෙක් ඇත්තෝ. කවු්වාගේ හඬ බෙහෙවින් බැගෑපත් බවකට හැරින බොලා පොඩ්ඩ බැරිවෙනකොට මොකී හරි වාංකොරාන කැලෑවදිනවා හිතින් අපටමන ේවා විභාග කොරන්ඩ කරදර සීරාල අවියත් හඬකින් කෑගෑවේය සෙමින් ඇරඹුණු සිනාවක් කොක්්හඬඩතැලීමකින් කෙලවරවිය සහෝදරා මොහොතකට මවින් නොබැන නිහඬ වූවේය ඔහුගේ දෙනෙතේ ගැඹුරු බැල් මේේ දීත්තිය තව තවත් තිවුණුවනු පිරිසට දැනින පරිසරයම හදිසි නිහඬතාවක ගිලීගියේය දුරින් එන රැහැයියන්ගේ පිරිගෑමත් හැර කිසිදු ශබ්දයක් අවටින් නිකුත් නොවීය කව්වාගේ බයාදු බවත් දරු බරිින් නැවීගත්ගැහැණියගේ හැසරීමත් නිසා එක් වැඩිහිටියෙකු සඟවාගත් සිනාවක් හදිසියේ පිටවීගියේය. යකෝ! මගුල අනුව කියලත් පැටවු නැතිිය කියෙක් ගනිල්ලා. බොල් හඬින් මෑක්වූ ඔහුගේ හඬින් පිරිස එකිනෙකා මුහුණ බලමින් සිනාසෙන්නට වූහ. දෙපස්සට ඇඹරෙමින් නොකඩවා සිනානගන මිනිසුන් අතරින්. සහෝදරා සෙල් රුවක් මෙෙන් නොසලී හුන්නේය. ඔහුගේ නිහඬතාව නිසා සසල වූ මිනිසුන්ද එක්වර නිහඬ වූ බවක් පෙනින මේ කෑ කොස්සන්දෙන්න්ට තිබාගත්ත වෙලාවක්කැ? වරිග සභාව කටයුතුවලට ඔලෝකු කොරන්ඩ නාකයි හේ රලුහඬින් කීවේය සියල්ලෝම ඔහු වෙත හැරි හිස සලන්නට වූහ මේ බරගොයි අවුන්නයින් කව්වට ඒකි වහංකොරානෙන්ට බැරිකොමක් ඇත? වරිගි කවුරුවත් ඒකට විරසවෙන්ඩකාීයක් නෑහ ඔහු හැරී තමාහා හිඳසිටි පිරිසවෙත වටයක්ම බලමින් කීවේය හෙන සේරෝම තීන්දුයි කම්මුතුයි පුළුල්ුව පැවති දෙකොපුල වසාගත් රැවුල අතකා කරකවමින් යළි තැසුවේය මේදක්වා බිම බෑවිී ඔවුන් ඉතිරියයේ ඇනතියාගත් කිහිපදනා එක්වරම නොසන්සුන්වන බවක් පෙනින. ඔහු රහසේ ඇරඹූ මුණුමුණුව උස්හඩින් කරන කතාවක් බවට වේගවත්වී ගියේය. එහෙම්ම බෑනිව මහඇත්තුම් මේක වරිග සභාවට වැද්දගණඩ නෝටිනා කටයුත්තා ඩිංගිරාන් නොකඩවා කතා කරන්නට විය කලින් බීගතරා කටුව කුසේදී පැසෙන්නට ගැනීම නිසා උගුරට නැගී ආවාතයක් ගුඩුස් ගුඩුස් හඬක් මුවිින්නිකුත් කළේය හේරත් පැහැගත් දෑසින් කළු ඉංගිරියාව වටයක්ම කරකවා දත්විලිස්සුවේය හෙට්ටිවිධානයක් පරජාතිකාරයෙක් විච්චි. උෙ ගෑනු අපේවරගිට වැද්දගත්තහම කාලයක් ගොහින් මහා කරච්චල් වඩ බැරිනෑ මහ ඇත්තුෝ ඒේ බැරෑරුම් හඳකින් කීවේය පිරිස හිස්සලමින් ඔහු අනුමත කරන්නට වූහ බොලා මොහත්දෑ මේ ගැන කියන්නේ සහෝදරා කව්වා දෙසට හැරුණේය කව්වා තව තවත් බැගෑ පත් බවක් දැක්වීය හෙට්ටිවිධානයා පරජාතිකාරයෙක් වුණාට මේකි නං අපේ වරිගේ කියෙක් මහඇත්තෝ මේකිව වහංකොරන ගොහින් තියෙන්නේෙ. ඌගේ පරජාති පැටා බොගේ හෙක්වාගේ රස්සා කොරගන්ඩ බොලා මනාපයිහෙනම්. එහෙමයි මහඇත්තෝ. බරගොයියෝ හෙක්වත් අරූයේ මූයේ කියලා වෙනස් කොමක් නැත්තුවාමයි. සහෝදරා ඔහු අනුමත කරන ලීලාවකින් හිස සලන්නට වූයේය. හෙනක් මුංව වරිගට ඇදගණ්ඩ වරගියුම් එහෙක්කත් මනාපනෙදී නෑනෙව? අපි අමනාපයක් නෑ මහඇත්තෝ, ඒත් වරිගෙට දඩේ ගාස්තුගෙවන්ඩෙ පැමුම් කව්වෝ රාකල සීයකුයි ගෝනතඩියෝ දහදෙනෙකුයි හාගෙඩියෝ පණහකුයි යන්නවර පිරිස්සේවූ මහල්ලෙක් ගොත ගසමින් යළිත් කෑගෑවේය ඇත්තෝ ඒ තරන් දෙයක් දෙන්ඩ වත්කොමක් නැතුවා මට පහුගිය කන්න දෙහෙකින්ම හරි හමං විදිට කන්නේ පැහුණේ නෑ අයිබෝන් හැබොල හෙනං වඋ බැහැ මුන් දෙන්නේෙ ්‍රස්සා කරන්නේ දැන්තාව පොයතුන හතරකින් බඩඒකත් එෙලිබහිනකොට යස්සට හිටි නෑත්තො දඩේමටත් මය අතපය හොඳට හුරුයි මහකන්නේ වැස්සට හේන මෝරලා පුල්ලයාරේ හාන්දුුරුව බැලුවොත් මටක් අගහිගකන් නෑ මහඇත්තෝ හෙනං රාකල වෙසි පහකුයි හාතඩියො දහයකුයන්නවර හනේ ඇත්තෝ බොට ඒ ගානත් ගෙවා ගණ්ඩ බැරිවුනාාහෙන හා කියමු බලන්ඩ බොලලා උඹ හැදෙන්න්ඩ මන අපපගාන කව්වා කමතින් ඉවත්වී ගම්ගොඩ කෙලවරට දිවගියේය. හේ දෑතින් ලබුකට දෙකබැගින් වරින්වර ගෙනවිත් පිරිස ඉදිරියේ රවුමට තැබුවේය. එහි රාපිරවූ ලබුකැට නවයක්ම විය. අනතුරුවා අසල වූ තරුණයින් දෙදෙනකුට අතින් සංකරමින් කැලෑව තුළට වැද නොපෙනී ගියේය. ඔහු ආපසු ආවේ ලීියක තැඩලූ ගෝන මලකනක්ද. දෙතුන් දෙනෙකු හා අපහස්වෙන් ඔසවා ගනිමිනි තවත් මොහොතකින් යළිත් දිවගොස් පාසතර එක්කර වැල්පොටකින් බැඳදැමූ වැලිින්මුුවකුද කරතබාගෙන පැමිණියේය කමත කෙලවර පිදුරු මිටි අතරින් දෙකනින් අල්ලා මිටියක් සේ එකතු කළ හාවුන් දහදෙනෙකුද ඔහුගේ මීළඟගාස්තුවට එක්විය පිරිස අත්ගසමින් සතුට පල කළහ. කව් අයකා මේකිට දුකක් නෙදී කණ්ඩ දෙෙන්ඩ තනයි ඒක මොනවිච්චුම්බරයද්ද එකෙක් කෑගෑවේය හාවුන් පිරිසේ වැඩහිටියන් අතරේ බෙදන ලදි මස්කරන ලද ගෝනාගෙන් ලොකු ගාතයක් ගරුසරු ඇතිව සහෝදරා ඉදිරිිය තැබෝ කව්වා වැලි මුවාද දෙකට පලාා ශුද්ධ කර එයද සහෝදරාට පිළිගැන්වීය පිරිසරා ලබු කැට හිස්කලෝය තම්බාගත් උනුනු මැස්මැටිකෝප්ප හිපය අතින් අතමාරවිය දෙකම්මුලවසා විහිදීගිය රෞුලේරැඳුුණු රාපිදු කිහිපය නිරාවරණ උඩුකායට වරින්වර වැගිරෙන්නට වෝයෙන් සහෝදරා සරම කොනක් ඔසවා එයින් මුහුණ පිසදමා ගත්තේය එකිනෙකා වරින්වර රාපොල් කටු පුරවාගන්නට වෝහ. ලොකු හාමස්කුට්ටි මැටිකෝප්ප හිස්වද්දිී? මහපට ඇඟිල්ලෙන් සුරාගත් එහි හෝතස්මද එකිනෙකා මුවටලාගත් බවක් පෙනින මේ ඉතුරුරාකටු දෙක මහ ඇත්තු ඇන්නයන්ට කව්වා ඉතිරි වූ පිරුණු ලබු කැට දෙක සහෝදරා ඉදිරියේ තබමින් දෙකට නැවුණේය හ මටෝ නැනැ ඔය ඉන්නවුන් අතරේ බෙදලදාහඟෝකත් හේ ගොගලේය පිරිස හිස්නවමින් රා ලබුකැට යළිත් එකිනෙකා අත හුවමාරු කරගන්නට වූහ හුඹැහැම කියාහන් සොම්මරීයකි දැංකොහෙන්දෑ ඒවයේ ලබ කටීතිරෙන්ට රායන්නෙන්නේ බුලත් හපය හක්කේ ඒ මේ ඇත මාරුකරමින් සහෝදරා සෙමින් නැසුවේය කොක්ඛනය දිගහැර එයින් කුඩා පිත්තල බොලත්වංගෙඩිය එළියටගත් සොම්මරී තට්ටක් හඬින් එහි කුඩා ඇනෙන් රඳවාගත් බොලත්විට කොටන්නට වූවාය පිළහරහා ඇදී යනසේ? දරත් පැහැති කෙල පහරක් විදහල සහෝදර දෙතොලේ හරස් අතට ආ පැළුම්වලින් නිකට හා දෙකම්මුල කරා ඇදෙන කෙල දෑතින් පිසදමා ගත්තේය මටනම් මේ හුණුගල්ලොල හුණුත් වහවායි තොලකට එක්කෝම පැලිලා කට හුණු වැටිලා හේ සෙමින් කීවේය දෙමට පොතු විටට තරමට කටහමයන් නෑබම් මේ හොඳ බුලත්වෙටට ඉන්දා බොට එනසල් ලැටේකුත් කටෙන් සුවදවත්ෙන්ට හ කාරියයක් ඇතැ බ හෙනසාල්ලටෙත් වලට දැම්මැහහි උගුරැංගිලිලයනෝ ඉතරයි. සහෝදරාගේ හඬට සොම්මරී උස්සිනාවක් නැගුවාය කබල් බයිසිකලයක් තක ටකස් හඬින් හැරීවිත් පිළ අත්්දර නතරවින එහි මලකෑ ලගේජයේ පටවාකත් කලු පැහැ බූලියයේ බරට බයිසිකලේ ඇදගැහෙන තරමට නැවී ඇත. අපපුච්චා! බුලත් කොල ඔක්කොම ඉවරද. මං අනුරාධපුරේට අවමට ගිහින්හ දිතාවගේන්න. කෝටුවා පිළට ගොඩවී මැස්සට බර දුන්නේය. මෑතක සිට අමුතුවී යන කෝටුවාගේ කතාවිලාසය අමුත් එෙකුගේ හඬක්ලෙසින් සහෝදරාට දැනේ. මොනාබං! ඔය බුලිය ඇන්නාවේ? ඔහු ගෙමිදුලට නැබුරුවෙමින් ඇැසුවේය. මේ හාල්පාන වතුර ටිකක් වාන්නල පැත්ත අරයි අන්ඩ අරමක්කට හාල්පානුවතුර හානිච්චේ! බැනං හරිම පැටානෙව හාල්පානුවතුර මක්කට ඇහුවට බොට එව්වයින් තන අරක්කුණම් මක්කටෑ දැනු නැතුව. සොම්මරී සහෝතරාට ගස්සමින් කියන්නක් ඇසූ කෝටවා උස්හඩින් සිනාසුනේය. ඔහු අත වූ සාාලුකඩමාල්ල පිල්මැස්සමත තබා වටයක්හරකැවුණේය ඔහුගේ නෙතට ලීහෝ උළුුවහු දොරජනෙල් කිසිවක් නොවූ සිතුරු පමණක් සහිත, වඩා උසනැති මැටිබිත්ති හසුුවිය අපපුච්චා මේ පරණ ගෙවල්වල දොරජනෙල් නැති එක බොහෝම නරකයි කැලෑව ඔය තරන්තියෙද්දිත් යසට දොරජනේල්දාලා ගේ හදාගණ්ඩ තිබුණනේ සහෝතරා එක්දතක් හෝ නොවූ යටියන්ද නිරාවරණය වන තරමටම සිනාසුනේය හනේ බොලං කෝටුවයකෝ මේ පැල් කොටේ මොහොමොහොවත් උයාපිහාන වැඩිල්ලයින්ඩමිසක්කා කැලැලී කොටන්කපාන දොරජනයල් දමාන හිරේවැටේගෙන ඉන්න මොකේ බ? හනේ මන්ද! හප්පුච්චා හිතන හැටි සහෝදරා හිස බිමට නවාගෙන මොහොතක් දෙපා දෙෙස දෑස එල්ල කරමින් බලා සිටියේය. මහපටැගිල්ලේ එරි තලාගිය මඩකුට්ටියක් රැඳී ඇතද ඒ ඉවත් කරන්නට ඇගිල්ලට නැවෙන්නට රිදුම්දන පිටකොන්ද බාධ පමුණුවයි. ඔහු රැලි ගොඩක් වී? ටවලින් මැත්වුණු අතේ සම සෙමින් පිරිමැද්දේය බොලං කෝටුවෙකෝ බෝ වැවපිටිය හාරහාර පස්ගොඩ දම්මන්නේ ආවල්කාරයට දැ හේ කෝටුවා දෙෙස විමසිල්ලින් බලමින් ඇසුවේය අලුත්ගෙයක් හදන්ඩයි කියලා මේ ගඩොල්ටිකප පුච්චන්ඩ මැටිගොඩ දෙම්ම සහෝදරාගේ නෙත විස්මයින් විශාලවිය. බොලං වැවපිටිය හාරගත්තහම මඩහොරෝවට බරවෙලා ඊළඟ වැසට ෑයකන්ද කඩානයක්ත් දෑ හිතින් මට මොකද අපපුච්ච හිතල බලහ දැන් අවුරුදු දෙකතුනක් ඉඳලම හරිකට බැවපිරිල ගොවිතනක් කරගත්තද වැව வேලිලා පැලිවලම් පැලිලා ඉතිං ඒකින් ගඩොල්ටිකක් අපාගත්තම මනෝවෙනවාද හනේ මන්දා බොලාට වගෞත්තර කියන්ට මයි ඊහනිකට පැහුණ මදි ඔහු කටුසේ නෙරා ආ සුදු රැවුලු කෙන්දිී දෑතින් පිරිමදිමින් හිල්ලුවේය. ැවැවතාවල්ල අස්සැද්දුව හේකේ පරම්පරා ගානක් රස්සවෙච්ච රූස ගහ කොලන්ටික කප්පාදු කොලාා හෙනං වැහිියල්ලත් නතරණෙවීතියෙයි දෑ කෝටුව ඔහු කෙඳරිල්ලකහඬින් කීවේය කෝටුවාගේ මුහුණේ සිනාවක් සටහන් විය අපපුච්චා කිව්වට තේරුන්ගන් නෑනෙව මේ පුවර්සන්කුලම අපපුච්චල ඇවිතින් පදිංචිවෙච්ච ඕල ගමක්ලුුණෙේ හේකේ ගස්කොළං කපලා ගම්ගොඩහදාන පදිංචිවුණ මල් ගංකාරයෝ කියලා නිකා හිටියද ළමයි දහදොලොස් දෙනා හැදනා. ඉතිං උන්ට ඉන්ඩෙ ඉඩකඩතියෙන්ට එපාද වැඩිපුර හේයින් කෙටුවා ගස් කොළං කැපුවා ඒත් මදි මේ ඉඩෝරෙට හිටවගත්ත ගස්කොලන්ටිකත් මැරිලගිය හපුච්චට මතක නැතැ වරිග සභාවට ගෙනා රාලබු කැට දැංඉතිං ඒවත් වෙනස්වෙලා රාහදන්්ඩ කොහෙතියන පොල් ගස්ද දැම් පොල්ගේන්නෙත් කරුුණෑගල පැත්තෙන් ලොරිවැලින්න්නන්නේ? හාල් පානුවතුරයි රටයින්දී සීනීධාපුුවම ටිප් ටොප් එක අරක්කු හැදෙන්නේ හුඹ නොදන්නවට පුච්චේ ආන්ඩුවෙන් හිටන් දැන් අරක්කු හදල දෙෙනවන ඒට දෙවනි නෑ මංහදල අනුරාධපුර ටව්මටම බෙදනාරක්කු ඒේ ආඩම්බරෙන් කියා සිටියේය සහෝදරා බුම්මාගෙන ඉවත බලා ගත්තේය අපපුච්ච දන්නවද අනුරාධපුර ටවු් එකේ තියනෙ වුව වගේ ගඩොල් ගයක් හදලා රජාවගේ මංගේකි පදිංචියටයනවා? ඔහු ෘපතිමත්ලීලාවකින් කීවේයය කෝටුවාගේ අඩාක් නිම කල නවනිවසේ ගඩලු බිට්ටි හිරුරස්වැදී රත් පැහැයකින් බැබලේ. පරාල උළුවහු හා දොරජනෙල් සඳහා කපා මට්ටම් කර ගොඩගැසූ. බුරුත පලු කොහොඹ ආදී විශාල ගස්වල ඉරුල්ලි පසක ලී මඩුවක ගොඩ ගසා ඇත. සහෝදරා අත වූ කුඹකෝටුවෙන් ලෑලි ගොඩකට තට්ටු කළේය. එහි රත්කහ ඇ විවිධ වරණයන්ගෙන් යුතු මේ ලෑලි පැහැයන් අනුව වෙන් කරගන්නට ඔහු තැත් කළේය ඔය රතුපාට ලෑලි පළුගස්වලත්ත අප අපේ කහපාට ලෑලි බුරුතකොට කෝටුවාගේ පුතු සංජය ලෑලි එකින් එක පෙන්වාදෙමින් විස්තර කරන්නට විය සහෝදරාගේ මුවගට එක්වරම ඔස් සිනාවක් නැගිෙන හැක්කේ කොනක තබාගෙනහුන් යන්තමින් තැලීගිය බුලත් හපේද විසිවී ඉවතට පැන්නේය සංජය මුහුණපුරාත් තැවරුණු කෙල්ල සහිත සහෝදරා දැකීමෙන් නොකඩවා සිනා නගන්නට වූයේය නැවේ සරමෙන් මුහුණ පිසදමාගත් සහෝදරා සිනාසෙමින් කතා කරන්නට විය මංදන්නෑ නෙවැකොළූ හොය ලී අඳුනන්ඩ හපේ කාලෙනං මහ ගහ කොළ බිමදාන් නෑ රුක්්දේ යන්න අන්සල වැඩඉන්න. සංජයේ අලිත් නොනවත්වාම සිනා දෙන්නට වූයේය. දැන්න්නන්ඒ දෙවිගොල්ල පැනල ගිහින් වඩ ඇති අත්ත අප අපේ. ගමවටේ තිබිච්ච හැම ගහක්ම කපලා පිට පලාාත්වලිංආාව සේනාව පදිංචි වෙලා. ඉතිං කොහෙද දෙවියන්ට ඉන්ට ගස්. ඒකත් හැබෑමයි කොළුවෝ. ඒකාලෙ ගංගොඩ මැද්දෑවේ මහනුගේ කැලේ දෙයිඇන්ඩ කොලාාතුවෙල්ලන්න ඇතුව අපි ගමනක් ගියනෑ දුරක. දැන්ඒ නුගෙත් කෞුදෝ නහරකාරයෙක් අතු ඔක්කෝම පාස්තලදාලානෙව? මොන පොරෝජං ගණ්ඩදෑ අම්මප ඔය නුගගහේ ඉන්ඩ ඇත්තෙනං වගතුවක් නැති දෙවිගෙනෙක් වෙන්ඩ ඇතියත්ත අප අපේ. මොකද කෝටු කඇල්ලක් දරට ගණ්ඩ කියලද. දුමදානවාමිසක ගින්දර පත්තුවෙනවය කෝලිත්තං කොරන්ඩ නාකයි කොළුවෝ. මනුස්පයින්ඩි ඉවක් බවක් නැතුව ගියාම දේයන්නආන්සලා රුක් කොලරැඳෙන් නැතුව. ගල්පතුරක්මත කුඹක් කෝටුව රැඳවනෙන් වාරු නැතිව වෙසිවී කිය සහෝදරා. ඒත් පසමත බිම ලැගගත්තේය. සංචයකෙ මුහුණේ කාරුනිික බවක් පිළිමිඹ විය. ඔය මඩේ ඉඳගන්ඩ නරකයි අත්ත අප අපේ කුණුමඩ ගෑවුනාම රටේ තියන ලෙඩ. හේ මුදුහඬින් කීවේය. කුඹු කෝටුවෙන් බිම පස අවස්සාවස්සා මතුවගත් ගැඩවිල් පනවා පයේ මහපටැගිල්ලෙන් ඒ මේ අත පෙරලමින්හුන් සහෝදරා හිසහැරවීය. මඩේතියා ගොඩේ හිටියත් කාර්යක් ඇැත්්දෑ මේ වලපායි ගොඩපයයිතියන හැරත් උපන්තේකට මඩේ ලැක්්ගතියා වැටිල බුදියඇවත් ලෙඩක් ඉහෙම් බහිනුන් යැ දෙකට පලා ලුණු දමාගත් කළු පැහැ පැතලි මසුන් පිර වූ කොරහක් රැගෙන මිදුලට ආ කෝටුවාගේ බෙරිඳ පිංචි එක් එක් මාළුවාගේ කුස දිගහරිමින් ලුණු හොඳින් තැවරණසේ අවවේ වනන්නට වූවාය. එන් නැගයා පිළිගඳ මෙදුල සිසාරා ආවේය මොනාබොලං ඔය කළුපාට මාලු? මේ තෙප්පිලිය පුච්චේ පිංචි හිස්ස නෝවස්සාම තවත් මසුන් අව්වේ වනමින් පිළිතුරු දුන්නාය ඇගේ නලින් මතු වූ දහදිය බිඳු ලොකු කැටිතිසේ අවුරස්නෙන් පිරී පහලට ගලායන්නට විය මයදයි හාන්දුරුවනේ බොලාය පංගුවට ඔය තරම්මාලු කන්දරාවක්? මිදුලෙන්ද අඩක් වැසී යන පරිදි පිංචි වනමින් හුන් මසුන්රල දැකීමෙන් හේ විමතියට පත්වුණේය. පිංචි දහදිය මහපටැගිල්ලෙන් රූරාදමමින් සිනාසුනාය. අපේක්කෙනා නෙව පුත්තලමි ආණ්ඩුවේ ටැංකිියෝලින් ඔය මාළු ජාති ඇනෑවදින් බෝ කෙරෙව්වෙේ. ඉතිං එකතුවෙච්ච මාලු ඔක්කොම අපේ නෙව. හානයේ මන්ද. අපි නං ඒ කාලේ වැවට මාළු බෝකෙරෙව්වේ හක් නෑ. හෙවුනාට? වෙල් විධානයා කෝටු හිටවල පංගුවෙන් කොරාන්න බෙදනකල් එහෙක් අතතියවනෑ මාලුපංගුවට. හේකටත් එක්ක දැන් අත්තපේ. අපි එහා මෙහා වෙනගල්ලන්නවා හොරාට කඩුවරගෙන පැනල මාලු ික කපාගෙන පණින්ඩ. හැමෝම සමෝසමේ බෙදාහදාගත්තනං මෙහෙම්ම හොරකංකොරන් නෑ කොල්ලු? සහෝදරා හිසසලමින් කීවේය. මිදුලෙන් මාළුවෙක් දැහැගන්නට අරලිය ගසටවී කුරුමානම් අල්ලන, කපුටුවෙකුට පිංචි කුඩා මුහුණ බලන කන්නාඩියක් එල්ල කරන්නට වූවාය. හිරු රැස්වලින් එක්වූ තද දීප්තිය දරාගත නොහැකි වූ කපුටා කෑගාමින් ඉගිලගියේය. අත්ත අපපේ කම්මැලිකමට ඉන්න එක! ඉතුරු මාලුටිකරන්ගෙන්ඩයමු? සංචය නැවී කුඹුක්කෝටුව අතකින්ගෙන, එය සහෝදරාට දිගුකරමින් කීවේය. පින්චි හැරී බැලුවාය. ඇගේ මුහුණේ, නොමනාපයක් සටහන් වී තිබින. ඈ කොලුව! උඹට වැට ගොහින් ඉතුරු මාළුටි කැන්නේෙන්න්ට කිව්වා හම අත්තප්පට වද කොරන්ඩ තිබා ගත්තේ! ඒ මනුස්පයාට තනියෙන් පයින් ඇවිද ගණ්ඩත් බැරවීදිට්ි! සංජය නොනවත්තාම සිනානගන්නට විය. ලැමට අත රඳවා ගනිමින් ඔහු දෙනෙත පිස දැමුවේය. මං මේ අත්ත අප්පට කියලා මාළු ගෝනිී උස්සගෙනේන්ද යනවා කියලනෙ අම්මහිතාගෙනඉන්නේ. මාංකිව්වේ මේ පාලුවේ, මන් අනියෙන් වැවටයනයකේ ඔන්නොහේ කතාවත්දාගෙනයන් කියලා. සංජය සිනාසෙත්ති ඔහුගේ උස්සිරුට උරහිසින් තවත් නැවීකත් බවක් දැනින. හුඹැහැනම් මේ කැලෑගංඔොලෙ හෙක්වාගේෙන් නෙවෙයි පොඩිකොළුවෝ. හවවට කරවෙච්චි කලුපාටක් නැතිව. හොඳටෝම වූහත් වැඩිවා. සහෝදරා සංජයවෙත ධයාපර බැල්මක්හෙළමින් කීවේය. සංජය සිනාසෙමින් ඉස්සරවී, කඩුල්ලේ ලී ඈත් මෑත් කළේය. ඇයි කොලු! උඹ බයිසිකලේයන්නේන් නැතුව? පිංචී ගෙමිදුලේ සිට කෑගෑවාය. දහවල තද අව්වේ එක දිකට කරවෙමින් සිටිහෙයින්ම ඇගේ නාසය බරවී කිවිසුම් වැලක්ම පිටවෙන්නට විය. ඕන් නෑයම්ම! මං ඒකු උත්සගෙන එන්නංකො! වැඩි මාළුත්තොගේකුත් ඉතුරු නෑමාහිතේ. හම්. ඉතින් යං අත්ත අපපේ. හේ ගාටමින්? පසුපසින් ඇදෙන සහෝදරා දෙස හැරී බලමින් කීවේය සංජය හා හරිහරියට ඇවිතගන්නට නොහැකිවූ සහෝදරාගේ සැරඇටිහඬ බොහෝ පසුපසින් ඉඳහිට මැඩිෙන බොරලු කැටයක සරස් හඬින් නැසේ අත්තප්පට ඇවිදගණ්ඩා තමාරුවාගේ ඒේ පසු පසහැරමින් කියය මෙව්වා මොනාදෑබං ඒ කාලේ එක් හුස්මට වීමල්ලකුත් ඇන්න අනරාජපොලේ උදේ ගොහින් හවහා ආපහුත්තෙනවනෙව මේගිනි දවාලෙ පයිං අන්ඩෙන්ඩගත්තොත් හමේ දියපට්ටදායත් අප අපේ සංචියය විමතියෙන් කීවේය සහෝදරාගේ මුවට සිනාවක් නැගින දැන්නම් මේ ගහක් කොලක් නැති කාස්ත්‍රකේ කොහේ කියල පයිං අන්ඩ දැ. හිස්සරියෙන්න්නං වැලිපාරදිගේ ගංගොඩ මැද්දෑවෙ කැලේට පැනලා මිහින්තලා පාරට වැටිලා එතනින් නුවර වැෑකන්දදිගේ උඩමළු යන පාරට වැටුනම? ූතුනකදුරක් නෑමා හෙතේ. හෝ හඬක් නගාගෙන දොහුවිලි අවස්සාලමින් උණුසුම් වියලි සුළඟක් ගමහරහා ගසාගෙනයයි. වැෑකන්දේ රත් පැහැ බොරුලු කැට අවවේ දැවි වීතුරු කැටසේ තියුණු වී ඇවිදිද්තිී දෙපාතුලට කාවැදීමට මාන බලයි. ඉඳහිටි ඉතිරි වූ මඩදිය කඩිත්තක කහ පැහැ නිෙළුමක් හේබාවී හිස දිිමට නවාගෙන ඇත ඉරි තැලුන මඩදයේ ඉනිවලින් හාරහාරා කුඩා දුමරු පැහැලි කැබලිවැනි නෙලුම් අල පාදාගන්නා කොළුගටවු කිහිප දෙෙන ඒවා ගොඩවලට වෙන්කරති වියලි වැව්පිටියේ සීසීකඩ විස්රීගිය කළු පැහැ ගල් කැබලිතිවන් ඕලු අලද රොක්කර සම ප්‍රමාණ ගොඩවලට බෙදා තිබේ. මේවායේ දැඩි කලුපොත්ත තලා පාදාගන්නා මදය රණවරාහෝ පොල්පලාකහට තොළගෑමට ගම්මුන් යොදාගනු ඇත මඩදී අතරින් එරි එරි පා අද්ද අත්්දා වැවදිය කඩිත්තට ළඟාවෝ සහෝදරා වටවී සිටි පිරිස කෑකෝගසමින් ඈත්මෑත් කරන්නට විය කොරලි පැටවෙකු අතින්ගෙන මරිකා පසු පසට කරගෙන සිටි කොළුවෙකු දැකීමෙන් හේ කෝපගත්තේය ඇබොල වෙල් විධානය ඇන්ඩා තිස්සරියෙන් හිරි කණයිමිරිකණ්ඩ තිබාගාත්තද තනිය. ඔහු කොළුවාගේ කනමිරිකා ඈතට තල්ලු කර හැරියේය. බියෙන් තැතිගත් කොළුවා පිරිස පසු පසට වී නිශ්්‍යබ්දවය. තැන තැන ගොඩගැසූන් නිෙළුම් අලහා ඕලුුවල තොගය කුඩා පංගුවලට බෙදූ සහෝදරා එක්කෙක් පංගුව ගම්ගොටේ ගෙවල් හතාටට සමසේබෙදා දුන්නේය. ඉරිතැලී පැලිවලම් පැලුණු වැවපිටියේ මැදි ඉතිරි වූ දියකඩිත්තේ කොරලි රෑනක් ඉහලට පැන පණගසනු පෙනේ. මසුන්මැරීම තහනම් කරමින් පෙරදිනේක වෙල්විධාන සිට වූ තහංචි ඉන්න මඩ ගොහොරුවේ කොනක නැගී සිටි. ඒ මත වසාසිටි පිළිහුඩුවෙකු දඟලනකුඩමස්සෙකුට මාන බලනු පෙනේ. මොකදබොලක් වෙල්විධානය තාමත් පරක්කු? සහෝදරා කෑගෑවේය. කුඩා හා කුඩා යකඩීනිද කොල සැසගත් ඉබ්බන්න ඉතිද රැගෙන පිරිස නොයිවසිල්ලෙන් ඈතමේත බලනු පෙනේ වෙල් විධානමාමයි පයේ කොස්සක්වාය ගල් තැලුමක් මහ ඇත්තෝ? නොන්ඩිය නෑන එලි බහින්ඩ කැලෑබූටාව පැත්්‍යයනවා දැක්ක උදහැනැක්කේ කව්වා හිස නවමින් සෙමින් කීවේය සීරාලවෙදාට කියල ඕකට බේතක් අහගත්ත නැතුව බොල? සීරාලමාම කියව්වා පතොක් කොලේකට අබා අඹරලදාලා අපපල්ලෙ දාලා බඳින්ඩය කියලා. ගංකරේම අබහුරක් හොයාගණ්ඩ නැතුව. වෙල්විධානයගේ සොහොයුරු අවසදහාමි කම්මුලක වූ පිබිලක් කොනහමින් පිළිතුරු දුන්නේය. පයේ බැඳගත් වනයෙන් ඕයජස ගලන්නට වූයෙන් එය ආවරණය කළ කිලිටිරෙදිකඩ තව තවත් අදවනසේ මිරිකා බඳිමින් අවසදහාමි අඩියක් පසු පසට විය. හැන්දැකොරේ ඔය පැටෙක් අපේ දිහාව ේවා පං. අබාහුරක් ඇන්න දෙන්ට. සහෝදරා උස්හඩින් කීවේය වැෑ කන්ඳෙ බොරලු මගෝස්සේ බකල ගසමින් වෙල්විධානේ වැවපිටියට ගාටනු පෙනේ. හෙ වරින්වර වැවපිටියේ තැන තැන නතරවී දෙපා පිරිමැද ගත්තේය. මහඇත්තු ඇවදිින් හුගවෙලාය? මේ ගල්තැලුම ඇදුම් කනවා. හැවිද ගණ්ඩ බැරුවා.වෙල්විධානේ කෙඳෙරිලි හඬකින් කීවේය. හෙනම් උබැ ගොඩහට වෙලා ඉඳින්. ඕක පාරගන්න නැතුව මං කොල්ලන්ඩ කියාන්නම් මේක ඉහින්ඩේ කියලා වල්විධානේ දියකඩිත්තාසල ඇනපාගත්තේය කොළුරල කුඩාහා ටින් කැබලිතිවලින් දිය කඩිත්ත ඉහින්නටවිය වරින්වර පනගසා දඟලන කොරලි හුංගන්හා ලූලන් වෙන් වෙන්ව කරමලින් රිංගාගත් ඉබ්බන් කෝටුවල වැල්සේ අමුණා ගොඩට වීසි කෙරින සහෝදරා එක්කෙක් වැල ඔසවා බලමින් එහි බරතීරණය කළේය. මඩදිය සිදී අද්දී අඩියේ සැඟවසිටි මඩකනයින් හා, වැලි ගෞවන් අතින් අල්ලා සැනින් ගොඩට විසිකරන කොල්ලෝ එක්වරම කෑගසති. ඉඳහිට ඇත්තට විසිවන වැලි ගෞ්වකු වැල්ලි මත දඟල දඟලා නිසලවෙද්දි ඌද අල්ලාගන්නා කුඩාාවුන් ඉබ්බන්නිටි වැලකට අමනනු පෙනේ. වැවදිය සම්පූර්ණයෙන්ම සිින්දී අද්දී, තවත් මසුන් එහි ඉතිරිවී නැති බව දැනගත් සහෝදරා අවට සුපරික්‍ෂාකාරී විය වැල්වල අමනාගත නොහැකි තරම් කුඩා රත් පැහැ ලූල් පටවකු දෙන්නෙකු හා කුඩ මස්සෙකු වැව්පිටියේ වරල් ගසනු පෙනේ. හම් ඔක්කෝම කම්මුතුයි. දැංඉතින්ම එකක පංගුව බොල ඇන්න පලයල්ලා. සහෝදරා වැලපිටින්ම දඟලන මසුන් පංගු කර ගම්ගොඩේ එක් එෙක් නිවසට බෙදා දෙමින් කීවේය. කෝගසමින් මොහොතක් ගතකළ පිරිස මොහොතක් ඉක්ම යද්දී සැනින් වැව් කන්දහරහා දිවගොස් ගම්ගොඩ දෙසට වැදී අතුරුදන්වන්නට වූහ. ඔය ඇත්තම දත්ත අප අපෙ කහනලුම් අලුත් තිබුුණද මේ වැවෙේ. සංචය සහෝදරා කියන්නක් අදහාගත නොහැකිව විස්ම පත්වෙමින් පිළිවිසියේය. නැතුම් ඔලා ඔය කෝංවැවට දීගතුන්න නැන්දම්ම! දෝතුයකීයේ මගුලට උන් ඇන්නගිය මේ වැවෙන් කඩාගත්ත කහනෙලුන්නෙව? හම්! අත්තප කිව්වට අලගලෝගන කාලම තමයි වැවේ කහනෙලුම් වදවෙෙන්ඩ ඇත්තෙ. හේ හිසවනමින් කීවේය. සහෝතරාන් නොයිවසිලිමත්විය මුනැනෑවැත්තේබ! හොච්චෝරුවක් අලගැලෙව්ුවත් එක වැහි ඇල්ලට පැල සූගා ඕසට හැදෙනවනෙව. ඔය මොක කිව්වත් මාලුනත් අපේ අපපුච්චා පුත්තලමෙන්ගෙනත් බෝකරගත්ත නැත්තං එහෙකුටල්ලගණ්ඩ මාළුවෙක්කිින්දීද අර අර බලන්ඩත්ත අප අපේ හේ වැව්පිටියට අද්ධිකු කරමින් පෙන්වන්නට විය කඩුවක් අතින්ගත් කොළුවෙක් දිය කඩිත්ති ඉතිරිවූ මසුන්ට දිගට හරහට කොටාගෙනයයි කැබලිවූ මසුන් සෑණින් උඩ මතුවී පාවෙන්නට ගනි ඉන් තෝරාගන්නා මදක් ලොකුමසුන් ඉති කැබැල්ක අමනාගන්නා කොළුව කුඩාවුන් කැබලිකර වැවපිටියට විසිකර දැමුවේය පුත්තල මෙින් මාලු පැටවගෙනාවේ අපි හින්දා වැවේ මාලු අයිතිත් අපිට ඒකන අපි ඉතුරුමාලු කරවල කරන්නේ සංචියය නොනවත්වාම කියාගෙන ගියේය හනේ මන්ද. සහෝදරා බොල් හඬක් නැගුවේය ගමේඋන්න්නෙම් භාගයම්ම අහේමෙන් වේලෙද්දි හේ හූල්ලමින් කියන්නට විය. හෙම බෝධි සත්‍යයෝ කොහෙද ඉන්න ඇත්ත අප ගමේ මුල්ගෙවල් හතාටෑර පිටගංකාරීන්ගේ ගෙවල්ම සීයකට වැඩිය ඇතිදැ සංචය සිනාසෙමින් කීවේය පෙරවූ කෘතිම වැල්ගෝනිය එහා මෙහා කරමින් මස්හූ දඟලති මුන්ට තියෙනෙ බලල් පනක්කත්තා අප අපෙ පොළවෙගෙහුවත් මැරෙන්න්නේින දෙතුන් වරක් ගෝනිය පිමගසමින් කරටගත් සංචය සිනාසේ යනගමං වාන්නල පැත්තෙත් යමු අත්තප්පටත් බෝතලයක් ඉල්ල දෙන්ඩ. හේ ඉස්සරවෙමින් කීවේය. සහෝදරාගේ මුහුණේ දීප්තියක් පිළිමිඹුවිය. ඔහුගේ ගාටමින් යන ගමන මදක් වේගවත් වූ බවක් පෙනින. වාන්නැලයුරේ තවම හෙළි පෙහෙලි නොකල පඳුරුහා කටුයි පල්තීරුවේ යටින් බැරල් කිහිපයක පෙනදමමින් ගෝඩා පැසේ. සංචයයින් එකකට එබී බලා එහි ගිලීමියගිය කටුස්සෙකු. කෝටු කැබැල්ලකින් ඉවතට විසිකළේය ඉවත් කළ රටයිදියට කන්දක් ලෙසින් ඇලයුරේ එකතු වී ඇත සහෝදරා බැරලේක වූ කායම්දියට මුහුණ පොවා බැලුවේ ය ඔහුගේ මුව අපලකින් ඇඹුල් වීගියේය මේ මොනාබා? ඔහු කෝටුවා දෙසට හැරමින් විමසුවේය රත්වෙන හැලියට තව තවත් ගින්දර එකතු කරමින් කෝටුවා ලිපසකස්කළේය මෝලෙන් අරං එෙන වීපල් කරන වතුරාපුච්චේ? මඩෙ පැහැ ගෝඩා හැලිය රත්වෙද්දී එයින් පෙරී එන වාශ්පය පිරිසිදු හැළියරක්කුලෙසින් තඹ භාච්චනයකට එකතුවේ කිලිටි බෝතලේකට වතුර යන්තමින් දමා කලත්තාගත් සංජය එයට පෙරී එන අරක්කු පුරවන්නට විය. අපපුච්ච දැම්ම ගෙවල් පැත්තෙන්න්න නැද්ද. හේලී කැබැල්ලකින් ගෝඩාබැරලය කලත්තන කෝටුවාගෙන් විමසීය. හ උඹෝය මාළුගෝනිී අරංගෝහින් පළල වේලන්ඩ කියහඟම්මට. ඔහු හිස සැලුවේය. මාළුගෝනයේ බැද දෙැමූල් අනුපොටලිහා එයින් තෙප්පිලි දෙතුන් දෙනෙකු එළියට ඇදගත් හේ. ඉති කැබැල්ලක් කරමල් තුළින් යවා උන් වැලකට එල්ලීිය. අනතුරුව එය සහෝදරාට දිගු කළේය. බෝතලින් අරක්ගුගුරක් දෙකක් කටටහලාගත් සහෝදරා, එය කිහිල්ලේ ගසා ගනිමින්. මාළුවෙල කුඹුක්කෝටුවේ පටලවා අල්ලාගෙන ඉදිරියට ඇඳනේය වරින්වර තුප්තුප්ගාමින් කෙළගැස්සූ ඔහු නොපැහැදිලි ස්වරයකින් කවියක් පටන්ගත්තේය කණඩකෑම දෙෙන්ඩවරේ කම්බිලි දිස්ුන්ටියටවරේ. වැෑකන්දේ නොකඩවා නැගෙන තද සුළඟින් ඔහුගේ හඬ යාන්තමින් ගම්මානය දෙසට ඇදීයන්නට විය. හත මහඇත්තො ආන්න කපුරාල ඇවැදි කෝවිලේ අස්සන්න කොටහැන්නේයන්ඩ. සොම්මරී කොස්සිියයටබුනාාය හේල් රොටියකින් කෑල්ලක් පෙළුණුවී නූල් ඇදමින් තිබූ දඩමස් හොද්දක යාන්තමින් පොංගවා දිවේ ඇතුළටම ලාගනිමින් තළුමැරූ සහෝදරා හැරී බැලුවේය අවට ඔස්තුරු දුහුවිල්ලෙන් වැසීගියද බෝලතුවලින් හොඳින් අතුගා, දුහුවිලි ඉවත් කළ ගෙමිදුල කටුවක්සේ මැදී ඇතුවා මිසක ඉන් දුහුවිලි සුළගේ ගසා නොයයි පටමල්ල ඔසවා ඒතුළට එබී බැලෝ සහෝදරා හිීල්ලුවේය තව නැලියකට දෙකකට වඩා එහි කුරහන් ඉතිරිවී නැත මක්කොරන්ඩ දෑ නිනව නැතුවා වීබිස්සෙත් තව වීමලු තුනහතරකට වඩා නැතු ඇති හේ හෙමිහිට කීවේය ඔන්න ඔහේයින් නැලියත් දෙකක් දීල දැම්මනක් සොම්මරී යළිත් කීවාය. පුල්ලයාර පුදණ්ඩත් අලුතාල පෝඩ්ඩක් ඇන්නතියහා. පස්සෙෙන් පහු දඩේමක්කත් කොරලා පැටාලට කණ්ඩහොයා දෙෙන්ට බැරුවය ඔහු හැරී බලමින් කීවේය. සරම අමුඩේකට හැඳ ඉදිරි පොල්ගසකට එල්ලි ඇඳ ඇදී ගොඩවී කනාටු ගෙඩිවල්ලක ඉතිරිවෝ එකම ගෙඩිය කරකවාගත් ඔහු ඒ යකඩිඉන්නෙන් බරුගහන්නට පටන්ගත්තේය. කාල් නැලි දෙකක් හා පොල් ගෙඩියත් කපුරාල අතතැබූ සහෝදරා ඔහු ඊළග ගෙදරටත් ගොඩවනු බලා සිටියේය. කොස්ිය දැලි හා දුහුවිල්ලෙන් වැසී ගොස්ය කැලෑවුනෙන් නොත්පල වූ දෝතුහා බබී එක්වරම පිටකරන කෙදිරිල්ල ඇතුළුගේන් නැගියේ. දුහුවිල්ලේ පෙරැලී මඩ පැහැයක් ගත් උන්ගා පිළිකන්නෙන් පැන කුස්සියට ඇතුළ වුණේය ලොකුන් දෙන්න ලෙඩිින් වැටුනයින්. සොම්මරියකි ඒ කියිය පැටාලගැනවත් හෝදිසියක් නෑවායි. ඔහු මනස්ථාපයෙන් සිතුවේය. කොසගින්නේ මිරිකෙන ජයතුවා බත්තිල්ලා වැතරී නිදන දෝතුගේ අතෙල්ලි ඕ ඉවතටාදී. සොම්මරීය කියිය? සහෝදරා දැඩි හඬකින් සොම්මරී ඇමතුවේය. ඉරීගිය චීත්තය පසකින් ධනහිසට උත්සාගෙන එලිබහින්නට කැලෑබූටාවට ඇඳුණු සොම්මරී? ධනහිස් අතරේ වූ දියතෙතමනය චීතතයේ මිටිකරමින් පිසදනමින් කොස්සියට ඇතුළු වූවාය මේ පොඩිියුන් දෙන්නටවත් කොටා බාන්්ඩ දෙයන් නැද්දැවං සොම්මරී ලිපාසලින් එල්ලා තැබූ උඩහල්ලට ඉස්සීසී එබි පලන්නට වූවාාය එහි වූ කුඩා ඇතිලියක පෙරදා ඉවූ දඩමස් ව්‍යංජනයෙන් ටිකක් දමා තිබිණි මැටිකෝපේ ඉවතටගෙන දඩමස් සොද්දට ඇගිල්ල ගසා වේ තබමින් තළුමැරූ සොම්මරී මැටි බිමට කෙල පහරක් කෙල්ල කලාය ටිකක් වහතුරහයිත්වාය. ඕ හෙමිහිට කීවාය. ඇගිල් ඇතිලියට ඇතුළුකර දබරැගිල්ලෙ ඇදෙන පිළුණු නූල දෙස බලමින් සහෝදරා හිස සැලුවේය. හම්. එච්චර පීනු වෙලා නෑවයි! ඔන්න ඔහේ රොටිකැල්ලක් එක දීලදාහා. ජයතුවා හා උංගා කුඩා කොළොම්ඹු කොට දෙකක ඉඳ වූ සොම්මරී. ඉතිරි රොටිකැබැල්ල දෙදනා අත දෙකට වෙෙදා කුඩා අපපල්ලේකට දඩමස් හොද්ද දමා උන් ඉදිරියේ තැබුවාය. ඔහු මුහුණුපුරා හොදස්ම පෙරාගනිමින් තරගේට ගිලදමන්නට වූහ. කුට්ටිසාක්කුවක්කා වැල්ලනු පොටක්ද යකඩ ඉන්නක් ද අතකින්ගත් සහෝදර කුස්සිේ ලිපස්සේද හැලිවලං නැවූ කුඩා පිළමතද කිසිවක් සොයන්නට විය. සොම්මරියකි! සොම්මරියකි? කෝමේදැන් තිව්වෝ මන්නපිහිිය ඔහු කෑගැසුවේය මේ පුංචුවුන් එක්ක අහවල් දෙයක් කියලා බේරගණ්ඩ බෑනෙව. ජයතුෝ! තොපි මන්න පිහිය කොහෙදම්ම දෑ කියාපිය සොම්මරී ජයතුවාට සැරදැම්මාය ජයතුවා මුුවේ පුරවාගත් රොටි කැබැල්ල දිවෙන් ඒ මේ අත හරවමින් දෑසල් ලොකුකරමින් පිළිතුරු දුන්නේය. උන්ග මන්න පිල්මැස්සූඩ තිබ්බා. ඔහුගේ හඬ උගුරෙන් පිටගුණේ යන්තමිනි ඔවුඔෝු! තොපි පොල්පිති කප්ඩ ගොහින් කපාගනිය වතපයත් කෑලියන්ඩ මෙතන හොඳට අස්සද්දිච්ච කාලයක් නැවයාපිට සහෝදරා කොළුවන් දෙදනාට බැනවදිමින් පිල්මැස්සේ වූ මන්නාපිහි අතට ගනිමින් එහි මවාතපිරික්ෂා බැලුවේය මන්නා පිහියෙන් කොටා වැල්කපාතිබූ පිල්මැස්ස දැකීමෙන් ඔහු යළිත් කෝපගත්තේය. න්ට මොන අස්සනී වැහලදම්මප! පොල්පිතිකපණ්ඩය මන්න යන්න තියෙන්නේෙ. මැසේ වැල්කපන්ඩ නෙවැ. කුට්ටි සාකුවට මන්නාපිහිය වැල් පොටහා යකඩින්නද දමාගත් ඔහු ගම්ගොඩ පසුකරන තුරුම නොකඩවා බැනවැදුනේය. කලවැල් හා කොුවක්කා වැල්ගාල්වලින්ඇති නුග ගස්වල මහමුල් මුවා කෙරී ඇත. දැඩි මන්දහනවුවද එරමිනිිය ගාල්වලහැර අනෙකුත් තුරු අතර, යන්තමින් තෙතමනයක් රැඳී පවති සහෝදරා කටුපඳුරු අතරේ කටුවලහා හිරිතලවැල් සොයමින් විමසිලිමත්විය පලාත වසාගත් මහ වැල්ගාල්වලින් ඒවා සැඟවගොසිනි හේ වැවතාාවුල පසුකරමින් තවත් කැලෑවතුළට වැදුනේය අතු බෙදීගිය පැරණිවල් ඉදිගසා මන්නා පිහියෙන් කොටා බිමදමාගත් ඔහු එහි පොකුරුගැසීගිය දළුරෑන කපා බොඩය තලන්නට විය සුදු පැහැයින් මතු වූ තල්බොඩේ ඉවත් කර කුට්ටි සාක්කුවට පුරවාගත් ඔහු, මන්නා පහරින් ඉවතට විසිවීගිය බොඩයේ කැබැල්ලක් සරමින් පිසදමා මුවට ලංකර ගත්තේය. වල් ඉදියාය අතරින් පතර පැතිරගිය මඩු ගස්වලට කිෙට්ටු කළ ඔහු ඉඳහිට දළුදමූ ගසකින් දෙකකින් මඩු කොකුමිටියක් නෙලා වැල්පොටකින් බැඳ, වත් වටපිට බලන්නට විය පැසී කහ පැහැගත් මඩු ගස්වල අතුවල වූ ගෙඩි රැස දැකීමෙන්. ඔහුගේ මුහුණේ සතුටක් පිළිමිභූුණේය. ඔහු ගෙඩි එකින් එක නෙලා කොට්ටි සාක්කුව පුරවාගත්තේය. හ. වැල්ලල ජාතිනන් නෑවායි. කොහෙදැ මේකෙ හයිහාමතෙෙන් ඉන්න හාමත්කාරයෝ අලවැලක් කිතුරු කරයිය ඔහු තමාටම මුමනාගන්නට විය. එරමිනියා ගාල අතරින් ඉහලට වැවන කනාටු කටුවල වැලග කරටය දැකීමෙන් ඔහුට කෑගැසුුණේය සීරුවෙන් වැලවස්සෙ පහළට අතගාගෙන පැමිණි ඔහු එරමිනිා ගාල අතරින් බිමට ඇදුණු වැලේ මුලාල්ලා ගත්තේය ඉක්බිති එතැන සිට වැලකැඩී ඉවත් නොවන පරිද්දෙන් යකඩ ඉන්නෙන් සීරුවෙන් අලය පාදාගෙන ගියේය මධධහන ගිලියන බවත් ඔහුට මදක් හෝ සිහියටට නොනැගිෙන. හේ ටිකෙන් ටික ඉහලට මතුවයන දිගටි කටු අලේ අගදක්වා ප්‍රවේශමින් පෑදීඇද්දී ලදරුවකුමෙන් සතුටු වන්නට විය. අතක් බරට වූ ලපටි අලය වැලෙන් වෙන්කර මොහොතක් දෙකක් එතැනම වැතිර හති අරගත් ඔහු අලයේ මුල් කොටස යකඩින්නෙන් වෙන්කර එය එතැනම වලදැම්මේය. මේළඟ වැසිඇල්ලෙන්, එතැන බුරුල් වූ පසින් සරුසාර නව කටුවැලවැලක් ඇදීියෙනු ඇත. පුරවාගත් කොට්ටිසාක්කුව කරටගෙන වැල්්‍රේනක් ගස් අතරින් ඇදගත් සහෝදර ගම්ගොඩ දෙසටේන කුඩා අඩිපාරට හැරුණේය. වැෑකන්ද උස්තැනක නතරවෙන ඔහුට ගම්ගොඩ දෙසින් නැගෙන රබන් හඬ කනවැකේ. අතලගේෙන එළමෙන අලුත් අවුරුදු උලලවෙනුවෙන්, ්‍රබන් ගසා ප්‍රති ප්‍රමෝදය පළකරන්නට තරම් සශ්‍රීක බවක් හෝ අස්වැන්නක් මෙවර ගම්මුන්ට අයත්ව නැත හනේ මුංවාය කාලකන්නේ හැතිකරයා ්‍රබන් තලලා තන්තෝස වෙන්නම කාලයක් නෙව කෑමබීම අහේමයක් නැතුව හේ සිතතුලින් මතුවී මතුවී ලය දවාලන කෝපය නිසා පය බිම හැප්පුුවේය හෙක් අතකට මුොළු අවුරුද්ධම හයිංහාමතේ දුකෙන් ඉන්න බඩකිනිිකාරයෝ. අවුරුද්ධකට වතාවක් හිනාවෙලා තන්තෝසිෙන් ඉන්නවනං ලොකු දෙයක් නෙවැ. හේ සිතහදාගන්නට තැත්කළේය. වෑකන්ද බැස්සේද්දී රබන් හඬ ලඟින්ලඟ නැගිනැගී එනු ඔහු ටැසේ. ඩුංගුටක්ක ටක්ටරිකිට රබන් දෙකක හඬ ඇහු නම. හීන පෙනිලාවාගේ මේ අවුරුදු කපුරාලට. සහෝදරා වැෑකන්ඳෙන් බැස, පොල්ගස් ම්ඩිය පසුකරමින් හෙන්්‍යායාතට හැරුණේය මාස්කන්නේ මිශ්්‍රභෝග සඳහා සකස් කළ හේෙන්වල ඒවා නියගේෙන් දැවේගිය පසු තල ඉසිනලදනමුත් කෙළවර නොබුණු නියඟය ඒ සියල්ලද වියලවා ඇත හේන මැද්දෙ උස් පළුගසමුදුනේ පැලටවී ගායනේක යෙදුණු බතියා සහෝදරා එනුදැකීමෙන් වැල් ඉනිමගෝස්සේ සෙමින් පහලට බසින්නට විය. දැන් ඉස්සරෝමවායේ කටුවාල හිරිතලෙමට නෑ. මේකේකාලා ඒව බරුගහනම ඇන්න ගොහි. සහෝදරා තොල සපමින් කීවේය බතියාගේ කොක්කනයෙන් දෙමට පොතුවිටක් ගෙන මුව තුළටලා සෙමින් සපන්නට වූ ඔහු කොක්ඛනය අඩිය වූ ගිරයගෙන කොට්ටි සාක්කුවෙන් හැලූ මඩුගෙඩිරැස්ස දෙකට පලා එහි කෙරිස් සුදු පැහැ මද බිම තුනි කළේය දැඩි අවරස්නයෙන්, ඒවායේ තෙත ඉවත්වී මිනිත්තුවෙන් දෙකෙන් වියලීයයි. මඩුගෙඩිියුුණත් ඉස්සරවාය නැතුව. මුන්ගේ එක්කෝම හූරගෙන ඇන්න ගොහි. බතියා හිෙසසලමින් සහෝදරාට සවන් දුන්නේය. කුට්ටිසාක්කුවට අතයවා ඉදිබොඩ කැබැල්ලක් එලියටගත් ඔහු එය සෙමින් සපමින් තලු ගැසුවේය හොන්ඳට මෝරාපු ඉදිබොඩෙ මහ ඉදිගසියායත් දැන් අහවරවේගෙන නෙවැයන්න සහෝදරා හිස සලමින් කියයි. පුංචිවුන්ගෙෙන් බේරගන්ඩ බැරුවයයි මේ ඉදිබොඩටිහ. උන්ඩා අජීරණය වෙලා වමනේ බඩයි ගහගෙන අන්ඩගත්තොත්? ආයයි වෙදායගෙදරින් මෙහා බේරනවා බොරු. බතියා බැරෑරුම් හඬකින් කීවේය. ඔවු ඔවු! උන්ඩ මහගොඩක් ඉදිබොඩ කණඩ දෙෙන්ඩ නාකයි. මේ නාකකාලෙත් තවවින්නැහිය. සහෝදරා හිස සැලුවේය. දසත දුහුවිල්ලෙන් නාවමින්. ගිනියම් වූ සුලන් පහරක් හේන් හරහා ඇදීයයි. එයින් සම දැවී යනුවෙන්න. ඉරිතලා කොරලමතු වුණු අත්පාවලින් නැගෙන පුපුරු ගැහීම ඉවසා සිටිය නොහැකි තරම්ය. මේ ඉඩෝරනං කල්පාන්තරේකට කෙලවරවෙන එකක් නොවෙයිවාය. හිස් සුදු කැටිවලාකුලක් දෙකක් ගෙතුලට උඩින් අහසේ ඔහේ විශරීයයි. සහෝදර අරමුණකින් තොරව, වියලි අහස දෙස බලා සිටියේය. තලගස්යායම කලියෙන් පූදිලාපුච්චෙ? තලවැහි නැතුම් ගස් ඉරටුවාය වෙලා බතියා තලෑටයන්නම් ක්‍රෘමීන් උරාබීමෙන් බොල්වූ තලකරලක් පොපුරුවා ඈතින් ඈතවූ තලෑටයක් දෙකක් කටට හලා ගැනිමින් කීවේය. ගලක්සේ දැටිවූ පොළොවෙන් වියතක් දෙකක් ඉහළගිය තල පැළපඳුරුහෝ තු නොදමා කොඩා මල් දෙකතුනක් පොබුදුවා පීදී ඇත හනේ මන්ද මේ වතාවනම් මහකන්නටත් වැව පිරෙයිදෑ වතුරැඇවිත් අන්නාර වැවතාාවල්ලෙ ලැක්ග කිඹුල් මොටත් හාමතේ වැටිලා මේකෙවුම් අස්කොරාන ඇන්න ගියා උබැහැපැංගුවත් ඇනතිව් වගෙදර බතියා හෙමිහිට හඬාවදි කළේය දවල පුරා ගිනියම් වී හමාගිය සුළගේ දුහුවිලි ඉතිරිකර උුස්සුම මඳින් මද නිවී ගෙනයයි ෑ උස්තුරුවල තැලි දුඹරු පැහැගැන්වුණු කරටි අතරින් ඇසල සඳ මෝරමින් මතු වෙනු පෙනේ. එහිලා මුදු ආලෝකයෙන් එරමිනියා කටුපඳුරු වසාගත් මකුළු දැල්වල දීප්තියක් මැවී ඇත. සඳවත දෙස නිහඬව දෙනෙතියොමාගත් සහෝදරා පූල්ලමින් ආපසු හැරුණේය. දරමිටි පෝයත් අතළඟටම ඇවදි. හුඩමළු යන්ඩ ලකලා ඇස්ති වුනොත් නාකනැ තලමල් පූජ කොරලා උඩමළුවේදයි හාමුදුරුවන්ටවත් කියන්ඩ අපපුච්චේ මේවතාව කරත්ත දෙකතුනක් හොයානයන්ඩවේ සීරාලමාමයි කරත්තෙත් හොඳ ටෝම අබලං වෙලා නෙව? හම් විරාමුරුක්කුවේ කම්ම ලේකායිෙන් කරත්තයක් ඉල්ලා නෙන්ඩ බැරුව සීරාලවෙදාය කරත්තේ අබරාව හෙවිල්ලාන අලුතෙන් රෝධ දෙකත් අනාගත් තම ඒකත් ඇන්න ගියාකි නෙව හෙනං කල්ලතුවම ගමේකාලට කියාතියහන් උඩමළු ගමන ජයසිරිමා හාන්දුරුවන්ට ගිනි මැලදල්වන්්ඩ දරමිටිය එකතු කොරා ගණ්ඩ බැද්දෙ හවහක් දෙකක් නැහු නම දරමිටිකරත්තයක් දෙකක් එක්කාසු කරගණ්ඩ බැරුවේ බතියා හිස සලමින් කීවේය හෙනං කොළුවෝ ගමේඋන්ට කියාතියහ තළමල් මොට්ටුත් පෙරදාරෑ පාන්තරින්ම එක්කාසු කොරාගණ්ඩ දුරින් නොපෙනී යන බතියාට ඇසෙනසේ සහෝදරා කෑගන්නට විය. තලමලින් පිරවූ හබරල කොළුගොටුවලින් කරත්තයකින් අඩක්ම වසා ඇත. මැටිගිනි කබල් කිහිපයක් හා දිය පැසවීමට මැටිමුට්ටි දෙගතුනක් ද කරත්තේ දෙපසින් එල්ලා ඇත. ඒවා වලවල් සහිත මැටි වැලිපාරේ ගැස්සෙන කරත්තයක් සමඟ ඒ මේ අත පැත්්දීයයි. ගම්ගොඩේ නිවාස හතාටේ පිරිස පුරවාගත්. ඉදිරි කරත්ත තුනට පසු ගමන්ලෙස මනාව පලා, මිටි බැඳ අහුරාගත් දරමිටි සහිත කරත්ත දෙකද ඇදී ගියේය. උඩමළුවේ ජයසිරිමා හාන්දුුරුවන්ඩ දරමිටියයන්නේ යන්නෙ මොකද? අඹරාවට හේත්තු වී නිරාවරණය කළ තනයකින් කුඩා දරුවාට කිරිපෝමින් හුන් සොම්මරී කරත්වය දක්කාගෙන යන සහෝදරාගෙන් ඇැසුවාය. වැලිපාරේ ලොකු වල ගොඩල්ලකින් එතෙරවී ගැස්සී යන ගොනාගේ කිරිප් ජපල්ලට කෝටුවයවා කෙතිකාවා, වේගේ වැඩිකරගත් සහෝදරා පසු පසැහැරී බැලුවේ කරුවලේ අතුරු ආන්තරාවල් එමටයි ජයසිරිමා හාන්දුරුවන්ඩ වටේ ගිනිමැලදල්ලන්නේ ආරස්සාාවට නෙව ඒ උතුන්දේ ඔලටත් හතුරුකංකොරානුන් ඇතුව? සොම්මරී විස්ම පත්වූවාය ගැස්සීමත් සමග කිරිබීමෙන් ඉවත්වගිය කොළුවා බීරු සන් දෙන්නට විය මූ බෑගිරි දෙන්ඩ තිබාගත් අනෙව රෑහියවායි? හහහ! නාඩ ඉඳින් බරගොයෝ ඕ දරුවා සොලවමින් පරක් කරගන්නට වූවාය ඇයි බොලා දන් නැතුවා සොම්මරියෙකි පරදේශක්කාරයෝ සිරිමාබෝ හාන්දුරුවන්ට විපත්තිකොරන්ට බලානිින්නොවනොව? කම්බිලි දෙේයනේ මුං කොයිවලයන්ඩද ඇ හිල්ලුවාය වැලිපාර ඔස්සේ එකෙල්ලේට ඇදී යන කරත්ත වැල එකම රේකාවක ගමන් ගනි සැන්දෑවේ සුලක සීතල ගතපුරා දවටමින් හමායයි ඉදිරියෙන්ම වේගෙන් ඇදී අන කරත්තය දක්කාගෙන යන සහෝදරා වේග තවත් වැඩිකරගන්නට ගොන් වස්සාට කෝටුවකින් තලා වලිගේ කටටගෙන තදින් විකුවේය රෑ අඳුර කපාගෙන ලන්තැරුමේ මලානෙකෙ එලිය ඉදිරියට වෙහිදේ. මැනෙකිගොළු? ඔය පිටි පැස්සෑවෙ එල්ලිලා ඉන්නතුම් ඇතුළට වෙලා හේත්තුවේ? සහෝදරා පසුපසහැරී මුරගෑවේය. කරත්තේ පසුපසහිද දෙපා පහලට දමා පද්ධවමින් ගිය මැණිකි ගැස්සී කරත්තය තුළට රිංගාගත්තේය. මූ ඉලන්ධාර්ය වෙල එල්ලිලයන්ඩ. නිදිමරගාතෙ පල්ලට දකදෝයිංවනාාම තලමල් නෙවෙයි පුදන්ඩවෙන්නේ. දත්මිටිකමින් මැනිිකිිට තර්ජනය කළ සහෝදරා කරත්තේ වේගය මදින්මද බාල කරන්නට විය. නවතාගත් පසුපස කරත්තේ සිට දිවආ අවසදහාමී, ගොනාගේ නාස්ලනුවෙන් අල්ලා ඌ බෝන්ලීයෙන් ගලවාගන්නට උදවකළේය. බෝන්ලීයට ගෙවීගිය ගොන්වස්සාගේ ගෙල්ල හම ගැලවී දැඩි කටුවක්සේ මැදීගෙනී ගොස්ය. රාත්තරිය මොහොවත් පිහාගෙන කාලා මේකෙම වැටිල බුදයාන පාන්දරින්ම පිටත්තෙමු. සහෝදරා සොම්මරී තෙසටහැරමින් කීවේය. රාගත් කුරහම් පිටිමල්ලක් කරත්තෙන් බාගත් සොම්මරී එය කොරහ කලා ලුණු දියහා මිශ්්‍ර කරමින් අනන්නට වූවාය. කෝටු කැබලි එක්කර ලන්තෑරුමෙන් පිඹ ගිනි දල්වාගත් සහෝදරා ගල්තුනක් ලංකර එයට මැදිකරමින් ලිපතනාගත්තේය තැනින් තැන රොප්වූ පිරිස කුරහන් රොටි තනති. මැටිකබලේ සීරුවට දියගාමින්, රවුම් කරන සොම්මරී තණන රොටියේ රවුම ඇදයක් පළුද්දක් නොමැතිව අච්චුවකින් වත්කලාසේ මනාව ඇදීගොස්ිය. පොල්ගෙටිය බිමගසා කැබලි කළ සහෝදරා උළුපපාගත් පොල් කැබැල්ලක්ද සමඟ කුරහන් රොටිය ගිල දමන්නට විය අඩක් පෙරුණු නුවරවැවේදියෙන් පනලැබූ සීතල සුළංරැල්ලක් දස්සත සිසාරා හමායයි. අත්්‍රැක්ටරිය වැලිපාරයේ වේකයෙන් ඉදිරියට ඇදුනේය නෙසි පරිදි අලුත් වැඩියා නොකරන ලදින් දුම් රොටුවක් නිකුත්කරමින් වේකය වැඩිකිරීමත් සමක විශාල ශබ්දයක්කයින් පිටවන්නට විය. සැරැටය බිමින් තබමින් වැලිපාරේ බිම ලැගගෙන සිටි සහෝදරාගෙන් නෙතට, ්‍රක්ටරෙන් ඇවිස්සුුණු දොහුවිල්ල වැදීමෙන් නොකඩවාම කඳුළු ගඟක් ගලා ආවේය ඒනිසාම ට්‍රෙක්ටරයේ ඉදිරි පස්සර අඳවාතිබූ බෞද්ධ කොඩිය ඔහුගේ නෙතට හසු වුණේ යන්තමිනි මහඇත්තු මොකදෑ බිමදපාන කලගෙටියකට දියපුරවා උරහිසින් ගත් හේතුහාමි කලය අනෙක් උරහිසට මාරුකර වේගෙන් හුස්ම ඉහලට ඇදගැනිමින් ඇසුවවේය ිතුරක් දෙන්නට කිහිපවරක්ම දෙතොල ඒ මේ අද හැරවෝ සහෝදරා හති අරින්නාක් වැනි හඬක් මොවිින් නිකුත් කරමින් යළිත් නිශ්ශබ්දවිය. මහ ඇත්තො මේ කොයි අනින් ගමන්ද. හේතුහාමී කාරුුණික හඬකින් ඇසුවේය සහෝදරා වෑයමින් පිළිතුරු දුන්නේය. මම් මේ පෝටේන සේනාව දැක බලාන අන්ඩවත් කියලා මහපාරටයනිින්ගම. හේ බිඳුණු හඬකින් කීවේය. තමා පසුකරමින් වේගයෙන් ඉදිරිට ඇදීග අත්ත්‍රෙක්ටරයත් එහි නැගී තමා නොදුටුවක්මෙන් ඉවතහැරී ගියල් කෝටුවා පිංචි සංජයේ ඇතුළු දරුවන්ද යළිත් ඔහුගේ සිතේ ඇඳින සංජේකා වැෑකන්දයනිින්ගමං කතා කෙරෙව්වා හේතුම් හොරාටම උඩමළු ගියානෙව ඒ සිතුවිල්ල සමගම ඔහුගේ නෙත කඳුලකින් පිරීගියේය ඔහු කෙලිටි තුවා පොටින් නෙත මාත්තුකරමින් හඬන්නට විය ඔහුගේ සිහින් වැලපුම් හඬ හේතුහාමිගේ කනද යන්තමින් වැකුණේය හාසාාවකට උඩමළුයාගණ්ඩ බැරුවා. වෙව්ලන හැරමිටියේ අග බිමරඳවාගන්නට දුබල අතින් මිරිකාගනිමින් සහෝදරා නැගී සිටින්නට උත්සාහ කළේය හේතුහාමි උස්හඬින් සිනාසුනේය නිසැකවම ඔහු කෝටුවා හා, ්‍රට්ටරේ ගමන් කිරීමේ බලාපොරොත්තුවෙන් පැමිණෙන්න්නට ඇත. මහ ඇත්තෝ කෝටුුවමලයක්ත් එක්කයි යාගණ්ඩ තනලාවදමන්ද. ඌනං ඕෝන් කඩේ තැනර රෞමක් ගහන් එන්ඩ උඩමලු පැත්තෙගිය? හේතුහාමිකෙ නොනවතින කතා බහා සහෝදරාට වදයක් විය. මහඇත්තොංව උඩමළු ඇන්න යන්නේ කොහෙදෑවුන්. සේනාව වකාරයට. බිම පයක්ගහන්ඩිට නැතුව. උන් වයසකුන්දල තල්ලු කොරන්න නෙව යන්නේ? වතුරැන්නේයනේක තමව වැඩේ වැව් හිදිලා මඩහොරව්ව දිහවෙ කපාපු ලිංවොලට මෙ අන්ඩෙ පැඇන්නෙන්ඩ හේ හතිලන්නට විය දහදියෙන් තෙත්වගිය ඔහුගේ සිරුරින් ඉල ඇට මතුව බේරී පෙනුනේය පොල්පලා වතුර විකුනන්්ඩදෑ හේතුූ සහෝදරා බිම දිගාවී ගනිමින්ම විමසන්නට විය සරුම් පොටේ බොක්කක් සාදාගෙන එහි ගැටගැසූ පොල්පලාමිටිය ඉවතට ඇදකත් හේතුහාමි කොඩුවන් පොල්පලාමල් රොත්තත් ඉත්ත පිටින්ම මුවටලාගෙන එය තොලින් උරන්නට ගත්තේය. මන්නම් පොල් පලා වතුර විතරයි විකුණන්්ඩ තිබාගත්තෙ මහයත්තෝ. කෝටු අමලේ නම් ගිනි වතුරත් විකුණන්්ඩ තනන්නේ. ඔහු සිනාසෙන්නට විය. කම්බිලි දෙියනේ. මේ උතුම් පෝය දොහකත් ගිනි වතුර විකුණන්්ඩ තිබා ගත්තේ? සහෝතරා සුසුම්ලෑවේය හේතුහාමිගෙන් එතට, කරනු සතුටකින් දීප්තියක් ඇතිවී තිබින. හේකට මොහදෑ ඔය ඇඳ පළඳගෙන සාර්ධාවෙන් උඩමාලු යන්ඩ පිටත්තුනේ පවුල පිටින්? ඔහු වටපිට බලමින් රහසක් කියන්නාත්මෙන් යළි කතා කළේය. ඔව්වා හූනොත් ගල්පල්ලියන වැඩ කෝටුවයේ කොළුරෑන නෙව අරක්කු විකුණන්න හනේ මන්ද හේතුවෝ හෝකා පොලෝසියම් මෙහා නවත් අයිදැ. හේතුහාමී දුමුරු පැහැගැන්නුනු ද්දෙපල විවර කරමින් සිනාසුනේය. පොලෝසියෙන් එව්වල්ලන්නෙ නැතුව උන් ඔක්කොම වා වැටීගෙන නෙවැ කෝටු අමාලයාගේ අරක්කෝලට? ඕහෙනෑ! සහෝදරා විමතිය පල කළේය හේතුහාමි සහෝදරගේ නොදනුවත් කමට විමතිය පලකරමින් සිනාසුනද දුබලව විමදිගාවසිටින ඔහු දැකීමෙන් සැනින් ඒ අනුකම්පාවකට හැරින. හම්. මහපාරට යාගන්නෙව නං? මා පාරෙ පස්සෙන් ආහො ම හරි තව හූතුන හතරකට වඩා දුර නැතුව හේතුහාමි නැගිටිමින් කලගෙඩිය උරෙහිසටගෙන ඉස්සරවෙමින් කියය සහෝදරා සැරමිටිය ඈතින් ඈත තබමින් ඔහු ආසන්නවීමට වෑයම් කෙරුවේය උඹ හැටනන්දැම් මාත්ත එක්ක හරිහරියට යාගණ්ඩ බැරවා මහ ඇත්තෝ හෙමින් පස්සෙන් පහුවරෙන් දැන් සේනාාවෙනවෙලාව මං විජහට යන්නා. ආපසු හැරි අඩියෙක් මංකල හේතුහාමි වැලිපාර වංගුවෙන් හැරි නොපෙනීගියේය හැරමිටිය ගල් පතුරකරැඳී වෙසිවීගියෙන් සහෝදරාගේ ගමන්වේගේද බාලවිය හේ වැලිපාරෝස්සේ ඉදිරියට ගාටන්නට විය යන්තමින් නොසෙල්වෙන්නට කෝටු හතරක් සිටුව පොල් අතු දෙකතුනක් හෙවිල්ලූ පැලැල්ලක් වූ හේතුහාමිකෙ තාවකාලික පෝය කඩේට ගොඩවුණු සහෝදරක්? සැරමිටිය අතැරේය පැළල්ලේ කනුවක එල්ලී ගත්තේය ඔහුගේ එල්ලීමෙන් පැලැල්ල වැරෙන් සෙලවෙන්නට විය මග අයිනේ වූ විශාල ගොඩකිරිල්ල ගසක මහ කඳේ ආවරණයට යට ලොකු කළුගල් කුට්ටි තුනක් මත හේතුහාමිගේි පොල්පලාමුට්ටිය පැසේ තද සුලං පහරින් ලිප නිවීයනුුවලක් වන්නට ඔහු එය ගසේ කඳ ආසන්නටම ගෙනවිත් ඇත සුළගේ යන අගුරු කැබලිවලින් දැවිදැවීගිය ගසේ කඳමුල කලු පැහැගැන්වී පැත්තකින් ලොකු බෙනයක් සෑදී ඇත මේ රාජ අපරාධනය වැහේතුූ ගොඩකිරිල්ල ගහ දාලා පිස්සිල ගොහින් ඔහු ගොඩකිරිල්ල ගසේ බෙනයට අත තබමින් එයින් කැඩිය යන අගුරු කුට්ටියක් පොඩිකර දෑතේ තවරාගැනිමින් කීවේය වෙනමක් කොරන්ඩ දැ මේ තදහුළගේ වෙන තැනක ලිපතනන්ඩ බැරුවා ඒේතුහාමි දුම්ගැසී රතුවූ නෙත පෙසදමමින් නැවී ලිපටපිම ගින්දරමොලවමින් කියය. වන්දනාන අඩෝලෝන් ගිනිමොලවලම මේ දිගට තියෙන හැමගහක්ම පිස්සිලා බෙනදාලා. මහමක ඔස්සේ නොකඩවාරිය පෙලක් ඇැදී ගියේය තරුණ පෙරිසක් ඔස්හඬින් ගයනගීයක් කටෝර හඬකින් කනවැකේ. මුන්ඩ වන්දනාව අන්ඩවත් ධනි නැතුන් අම්මපක්. සහෝතරා කම්මුලක අතරඳවමින් කීවේය. හැම එකක්ම ටිකින් ටික වෙනස් වෙනවා මහ ඇත්තෝ. රජකාලේ මෙහිෙ මාලිගා තනලා දිවියවිමානවාය තිබ්බලු. හිට පස්සේ මෙව්ව කැලෑවුලින් වැහිලා ඔලගංගුණා. මහඇත්තොලා ආය එව්වෑ පදිංචි වෙලා අස්සැද්දුව. කෝටුව මලේලා ආෙත් මෙව්ව වෙනස් කොරාන හේවා එහෙම්ම ආරන්නෙ හාන්දුුරුව කියන්න නැහේ හැමදේම වෙනස්සෙනයක ලෝකෙ ස්වභාවි කියන නෙවවෙ? හේතුහාමි කියන්නක් සහෝදරාට නොතේරේ. මෙහින් තලාපාරෙ ගලායන වාහනාතරින් හේතුහාමිගේ පොල් පලාවතුරබීමට නතරවන කිසිවකුත් නැත. දරමිටි බැඳං උඩමළුවේ ගිනිමලගහන්්ඩ කිය කාලෙත් කම්මුතුයි මහ ඇත්තුෝ. දැන්ගිනිකනවැටෙන් නැහේ දවාලියේවාය ලයික්්දාලා. කම්බිලිදයි හාන්දුරුවනේ සහෝදරා හිීල්ලුවේය. උඩමළු වන්දනා ගමන්ගිය දරමිටි පෝයක්? යලිත් ඔහුගේ හිතට වැටින හුඹැහැට කී අන්ඩ හේතුෝ හෙදොහේ කරත්ත පෙල බසවක් කොළම වැවීහත්තාව නවත්තලා ගංගොඩේුන් රෑනත් එක්ක තලමල්ලන්න උඩමළුයනවා හේතුහාමී හැරී බැලුවේය ඔහුගේ මුහුණට සිනාවක් මැවී තිබින ගංගොඩේ පරනුන්ගෙන් උඹැහැයි සොම්මරීුන්දැයි අවසදහාමී අත්ත්පයි ඇරෙන්ඩ හනිතුන් ඔක්කොම මිය ඇදිල නෙවැ? ට ඒ දොහේ කොච්චෝර වෙනස් සැද්ද. කොළොම්ඹු කොටෙන් නැකිී මැස්සේ වූ වීදුරු තඹලේරු කිහිපය අසල වූ බේසමට දමා සෝදා තෙතමාත්තු කළ ඔහු සහෝතරාලඟින් හිඳගත්තේය පොල් පලාවතුර බොන්්ඩේනයහෙක් නැතුව. උන් රොග්ගැහෙනව කෝටුව එකයක් ගිනිවතුරකඩේට. උඹැහැ එතකල් ඒ දොහේ ගැන කියහම් මහ ඇත්තෝ. බුලත් විඩක් ඒදා කටපුරවාගත් හේතුහාමී, ත් විඩක් පොල් කටුවකටලා කම්බියකින් යන්තමින් තලා ඒ සහෝදරා වෙත පෑවේය. කනේ ගසාගත් බීඩියක කොටය බෙලෙක් පතුරකින් ඇවුරු කොප්පිලාම්පුුවෙන් දල්වාගත් හේ දිග දුම්රොටුවක් ඇැද හොස්මක් පිට කරන්නට විය. හුඩමළුව කෙතුල් ගත්ස්ොලින් වැහිලා. හීතලට හිතලේ උදුවක් පොෝය දොහේවාය දරමිටි පෝයයටක් බොල සහෝදරා විටින් විට නතර වී, බිමට කෙලවිදිමින් කතාව පටන්ගත්තේය. බසවක්කුලම වැවේ දියරැලි නුවරවැවේ තරම් ප්‍රචන්්ඩව නොනැගි යන්තමින් නලියන්නාක්මෙන් ඉවුරට පැමිණේ. තලමල් කූඩා හා තල්කොලවට්ටි ඉහින්කරින් ඔසවාගත් පෙරිස, උඩමළුව කරා පානගන්නට වූහ. මහඇත්තෝ. මේ දරමිටිරත්ත දෙක ඔතනම තිබා හං අවස දෙයෝ. ඉස්සරලා උඩමළු ගොහින් වන්තනා කොරගෙනම එන්ඩ බලමු. පහලට රූටා ගොස් දියේ පා ඔබමින් එකනෙකාට දියයිසගන්නා මැනිකීට හා ජයතුවාට හේ කෑගෑවේය. හැබොලක්! තොබි මෙතන සෝලිති අන්ඩ තිබා ගත්තා. මැනිකි? තොත් පිංචේකෙක්වාය කෙලින්ඩ ගත්තෙ! ජයතුවාගේ අතකින් අල්ලාගත් මැනිකී? නිහඬුවම සහෝදරාගේ පසුපසින් වැටනේය කෙතුල් ගසින් අෞරාගත් පරිසරය අමුතු සීතලක් දනවයි. අතරින් පතර එල්වෝ සිවුරුසේ ඇහළගස් කහමලින් බරවී තිබේ අඳුරු සීතල පරිසරය තුළින් දිය සෙවලින් බැඳී යන්තමින් කොළපැහයක් ගන්නා දැවන්ත මකරතොරණ පිරිස්ස සිතතුළ ගෞරව සම්ප්‍රයුක්තදියක් ඇති කළේය. නොකඩවා ඇතුළුුවන්න හා පිටවන සේනාව දැකීමෙන් සොම්මරීගේ මුව ඉබේම විවරවිය කිරිිය අපේ මේ තරන් සෙනගකාන්තරාව? ඕ උගුරෙන් හඬක් නැගුවාය උකුලේ ගසාගත් උඩුකය නිරුවත් උංගාව නොවැටනසේ සිරුරට තවත් අදකරගෙන සහෝතරාට සමීපවන්නට විය මහඇත්තෝ නූල් බෝලකුයි සුවඳකූරු මුලකුයි ඇන්නේන්ට ඇතුවා සහෝදරා හැරී බැලුවේය. පෙරදා රාත්‍රී සීතල නුවරවැවපිටියේ නිදා වැතිරීමෙන් නිතර පීනසින් පෙරෙන සොම්මරීට නහය බරවී ප්‍රතිශ්්‍යාගතියක් ඇතිවී තිබේ. ඇ කතා කරන්නේද නහයින් මෙනි. මේ අත්තො මොනාට භාරවුණෙ. උසින් අඩක්නැවී සොම්මරී දෙසට හිසහැර වූ කපුරාල ඇගෙන් කාරුනිිකලීලාවතින් ඇසුවේය. ඔහුගේ කෙරිසිදු සරමහා බැනියමේ වර්ණය, ඇගේ විමතියට හේතුවිය මේඇත්තු මොනවායිම් මේවා අපුල්ලනවද මන්ද. ඇගේ අත දොකොපලට ලංවිය සහෝදරාහා අනෙකුත් ගම්ගොඩේ පිරිසගේ මඩදියෙන් කහවන් වූ ඇඳුම් ඇගේ නෙතට හසුවේ කවුරු කවුරුත් වැඳගන්නවා හොඳ. මල්වැටින් ඉහල වූ ශ්‍රීම හබෝධිය දෙෙසට හැරී වැඳගත් කපුරහල විධාන කළේය. සහෝදරාහා සොම්මරී පිරිවරාගත් දරුවෝද අනිෙකුත් පෙරිසද ඔවුන් පිටුපසින් ඇදිලිබැඳගෙන නැගී සිටියහ අවසර හාන්දුරුවනේ ජයසිරිමා හාන්තුරුවන්ගේ ආනුභාවෙන් කකු සඳ කාශ්‍යප කෝනාගම ගෞතම සතර බුදුවරුන්ගේ ආනුභාවෙන් තිස්තුම් කෝටියත් එවි දේවතාාවන්නන්සේගේ ආනුභාවෙන් තුන් යලක් වැැඳ නමස්කාරකර කියාහිඳින්නේ මේ ආතුරයින්ට වැලදී ඇති යම් අපල උපද්‍රවයක් වේනම්? සඳුන් බඳනක මහපටැගිල්ල එබූ කපුරාල එකිනෙකාගේ නලලේ තිලකේ බැගින් හා, අත්ලේ පටලවා නූල් බෝලයෙන් නූල් පටවල් කිහිපය බැගින් එකිනෙකාගේ කරලැවීය. සොම්මරී කියයේ ඔය පොල්පැලේ තියහම් මේ ආසනය උඩහයි. විශාලව අතු ඉහලටෑඇදනු රතු පොල් පැලය කපුරාල ඉදිරියේ තබමින් සොම්මරී තල්කොළවට්ටි තල මලින් පුරවන්නට වූවාය හම්. ැඟඉතිං ඊළඟ දරමිටි පෝ එනකල් පැටාහීනෙන් බයවෙන එකක් නෑ. කොළු තුංවරුවක් යනකල් ඔය ඇපනූල පෙරේ සංකොරගනි ආපහු යනිින් ගමංවත් ඔය පුළුටු දේවල්හේම කටේ තිබනවනිමි. සහෝතරා කෑගෑවේය ඔහුගේ හඬගෑමින් බියපත්වූ උංගා? මූලා සපමින්හුන් නූල් පට යළිත් ලැමමතහිෙලා ගත්තේය ඔහුගේ මොවිින් නිකුත්තුූ කෙලපීල්ලක්ද? නූල සමග බේරී ගලායන්නට විය. හුඩ මළුවේ බෝරජුනේ පිරිමි පුතෙක් ලබාදෙන්න්ඩ. නළලට ඔසවා දෑදවරින් වර ගසමින් උස් හඬින් යාදින්නක් කියමින් සොම්මරී ශ්‍රී මහබෝධිය පැදකුණු කරන්නට වූවාය සහෝදරාගේෙ මුවගට සිනාවක් නැගිෙන. මේ කියිය ඉන්නෙම කොළු පැටවුමයි. හා එත්තාව පිරිමියව්ුවෝ හේත් තොළ මතුළේය. සොම්මරී ගෙනනි ජාලාවක් වූ තැබිලි පහන බෑතින් අල්ලාගෙන දෙවැනි වටේද ශ්‍රීමහබෝධිය පැදකුණු කරන්නට වූවාය ඇය පසුපසින් ඇ කියන්නක් පුනරුච්චාරණය කරමින් ගම්ගොටේ පිරිස පසුගමන් කරන්නට වූහ. හම්. වන්දනා කොරලා අහවරනං කුට්ටම්පොකුණට ගොහින් නා කියාන දවාලියයට මොකුත් අනාන කාලබීලෙයිම්මු. දරකරත්ත දෙකම බාලා කපු මහත්තෑන්ලට බාර දුන්න මහයඇත්ෝ. අවසදහාමී හිස්වූ කරත්ත දෙක සහෝදරාට පෙන්වමින් හිස සැලුවේය. රුවම්මැලෙ සෑයත් රජකාලෙ වායම ආය අමුතුුවෙන් තනනවා කියන්නේ මේ ගරාණ වැටිච්ච ගඩොල් ලොක්කෝම අලුතෙෙන් බන්ධානයනොලු. සහෝතරා වන්දනාකරුවෙකුගෙන් අලුතින් දැනගත් පුවත් පිරිස ඉදිරියේ කියා පෑවේය. පිරිස විස්මෙන් අසා සිටින්නට වූහ. ඊට පස්සෙ සෑය එහැම්ම පිටිම්ම කිරිසිුදු පාටට හුණු ගානවයි කියන්නේ? කම්බිලි කඩවර දෙයි හාන්දුරුවනේ? ගමෙක හුණු කන්දක් යයි නෙව දෝතු කෑගෑවාය ඔය කිව්වට ඔය තරමින් හුණු කොහෙෙන් කියලා ඇන්න එන්ඩ දෑ බොල කායිද කෝලිත්තමක් වඩ සීරාල අවිශ්වාසය හඟවමින් කීවේය. ආකහේ ආන්තරාවලින් කොත කෑලි කෑලි ගෙන තයිකොරන්ඩ යනවලු හනේමන් දෑ? සහෝදරා යළිත් කියන්නට වූයේය අලුත ගෙනවිද්දමූ පලල් ගඩොල් ගොඩවලින් දසත වැසී ඇත ගරාවැටුණු පැරණි පස්කඳු හතරක් රුවන් වැලිසෑය සතරාතින් වේ මේ පස්කඳු මොනා බොල සහෝදරා සීරාල දෙසෙහැරමින් ඇසුුවේය මෙව්ව හතර පියවර සෑවල් කියන්නෙ මහ ඇත්තු හෙව්වා ඔක්කෝමහෙනං අමුතුුවෙන් තනල ගනිී මේ නේතරා දෙකින් විශ්වාාස කොරන්ඩ පුළු හන්දේවල් දම්මප සහෝතරා තාන්තුවාාවෙන් මෙෙන් කීවේය. එව්වා ඔක්කෝම සහ සුද්දෙම්ම ඇත්ත මහ ඇත්තෝ. රුවන් මැලිසෑය අමුතුුවෙන් තනල හමාර වුණයින් පස්සෙන් පහු මේ ළඟදීයේ පිරිවර සෑවල් තනලතිවුණේ දැන් තියෙන්නෙන් කිරිකොකාවායේ බැබලි බැබලි හේතුහාමි බුලත්විටක් ඇනවිට්ටමින් ගලවාදී ලැබුණු කාසිය සරවුම් පොටේ ගැටගසමින් කීවේය පුුල්ලයාරදයි හාන්දුරුවනේ. මට එව්වා මේ නේතරා දෙකින් දැකගණ්ඩ නැතුවා සහෝදරාගේ දෙනෙතින් නොකඩවා කඳුරු පීල්ලක් ගලාගියේය හේතුහාමි ඔහුගේ මුහුණ මගැහැරීමටම හිස් අහස දෙෙස නෙතයොමු කළේය තුන් හුලස් හැඩේකටෙක් වී? පුවර්සන් කුළම වැව හැර යන දියකාවුන්රෑනක් ඔහුගේ අලස නෙතට හසු විය. නවය බැඳගත් කෙලිටි තෙක්සාලු කබල මිරිකමින් සොම්මරී කලබලයෙන් දිවාවාය ඔරෙහිසෙන් පසෙකට ඇලගැස්සුනු ඇගේ කොන්දේ කුදය ඉක්මන් වූ ගමනේ බකලගතයත් සමගම තවත් වැඩියෙන් පෙනින ඇහනිිද ඕ හතිලෑමත් සමගම පිටකලාය කෝටුවායකාය අලුත් ගේකෑල්ලට හොරු පැන්න කියන්නේ ඕහෙනෑ සහෝදරාමුව වඩාත් ලොකුවට අයාගත්තේය ඉතින් මොනෝ ඇන්න ගුහින්තියෙන්නේෙ. තිබ්බ වැයිවාරණේ බඩමුටු ඔක්හෝම ඇන්න ගොහි. උගෙ වැෑර ලැස්ගෙඩිය හිටන් ඇන්න ගොහිංලු. හනේ මන්ද. සහෝදරා හිල්ලුවේය. ඕකාවය සබ්බ සකළමනාවක් එක් අසුකරන් තිබ්බයින්. නිකාන්ගෙපැලට හරුගෙන්න්න ගන්නවනිම සොම්මරී කියේ. උපන්තේකට මේ කණින් අහලැද්දෑ මේ කැලෑගංවලට හොරහතුරු පැන්න මංකොල්ලකෑවයි. හවබ්බුද්දස්ස කාලෙ. හැරමිටිය පසකින් තබා දෙකම් මුලට දෑත තබමින් කියන්නට විය සොම්මරී අවඥාවෙන් මුව ඇද කලාය හනේ බොල ඒ කාලෙ අපේ පැළකට රිංගාන හොරු කියලත් අහවල් ගෙඩියක් කැන්නේයන්ට දෑ. උයාපිහානකන වලංකටුටිහැයි පෙල්මැස්සයි මිසක්කා සහෝතරා සිනස්සුනේය ඔහුගේ මුවින් බොල් හඬක් නිකුත්විය කෝටු අයෙත් කියලා ආය මොහත් ද. වැරලැස්ගිරියක් ඇන්නාව. ඕකෙ හාන්දුරුවොත් බනහේමත් කියනෝ කියන්නේ? හෙත් ආසාාවකට ඕකෙෙන් එව්ව දාල පෙන්ඩනවද. ඉතිං ඔය වැයිවාරණ එව්වයින් වූ කොළෙත් අපිවායෙන් උයාපිහානකාල වැටිලවුන්නේ එක ඉතරයි නෙව? උ බැහැ මොනා කීනවද මටතේරුන්නෑමහ ඇත්තුෝ. අන්න පිංචියකී බෑගිරිලන්ඩ තිබාගෙන ගොහිම් බලානවරයි. සහෝදරා සෙමින් නැගිට ඉනෙන් ගිලිහි කිය සරුම් පට? බිත්තියට පිටදී යලි හඳින්නට ගත්තේය. ඇට්ටපෑදී මසින් දියවගිය සිරුරේ ඉන්න කඳ වෙන් නොවනෙහෙයින් සරමරැදී නොහිටි. හනලනු පොටක් වෙවුලන අතින් ඉනවටා ගැටගැස්සූ ඔහු එහි දෙකෙලවර ඇගිලිවලින් තද කරන්නට වූයේය. දෙවැට මග සෙනගින් පිරිී ඇත. කෝටුවාගේ අලුත සෑදූ නිවසිදිරි පස රැස්වුණු ඔවුහු තොර තෝංචයක් නැතිව දිගින් දිගටම කතා බස් කරන්නට වූහ සහෝදරා සෙනගාතරින් ගාටමින් ඇදීගොස් නිවස ඉදිරිපිට හිඳගත්තේය ගඩලින් බැඳි කපරාරුවෙන් තොර වූ නිවස දැවන්ත සත්වයකු පරිද්දෙන් අනෙකුත් නිවාසාතර නැගී සිටි එහි ඉදිරි මහදොර සුලං පහරින් යන්තමින් වැසීගොස්ය ජනල්පළුව රාත්තරිය හරිකට අගුළු දමන් නැතුව ඒකෙන් ජනල් කූරු ඇත් කොරන්නෙවෑ ඇතුළට පැනන් ඇත්තිෙ? ගැහැනිියක් නෙත කරකවමින් විස්තර කරන්නට වූවාය. සහෝදරාබිම වැල්ලේ වැතිරී සියල්ලට ඇහුම් කන්දන්නට විය. කොයි කෝටුව එක ඌූ පොලෝසි ගොහින් වෙන්ඩ උදෙම්ම පිටත්තුනේ හිස කසමින් පොකුටු කෙස්ගස් අතර වැැඳි තනකොළරොඩ්ඩක් ඉවත් කරන කොළුවෙක් කෑගෑවේය. හනේ මන් දෑ. කෝටුවයකත් මහා සමජ්ජාතියකි. මේ ගංගොඩේ එදාවේලා හරිහම්බ කොරගන්ඩ බැරි කාලකන්නේ කොළුරෑන හැකයි කියලා. පොලෝසි ඇන්න ගොහින් ගුටියන්නේුවනෙව. වැඩිහිටියෙක් දොස් පවරන ලීලාවකින් කියන්නට විය. හනේමන්ද! උන්නේ ඇඟපති ඉදිමිල කියන්නේ කාාපු ගුටිබැටවලටම කෝටුව එකාට සහ ගහනවනෙව. මයි අහිංසක දරු අල්ලාන දුන්නට. පිටගංකාරයෝ කියලාත් අපි තියන දෙයක් උයාපිහාන කාලා, දේයනේ කියලා වැටිලාඋන්න මිසක මොහාට කරදර කොරාට දැ කඩා හැලුණු කෙස් වැටිය තුළින් දෑතයාවමින් මුහුණ පහුරුගාගත් ගැහැනියක් නොකටවා දෙස්තෙවල් තබන්නට වූවාය රකුසු වෙසක්ගත් දහදියෙන් පෙන්ගුණු ඇගේ මුහුණ සහෝතරාගේෙන් නෙතට හසු වුණේ යන්තමිනි මුන් කොයි ලෝකෙන් ගංගොඩාඋුන්ද මන්ද හොපං ආත්මෙකට දෙකලා නැතුවා සහෝදරා පිරිසේ එකිනෙකා හඳුනාගන්නට උත්සාහගත්තේය. එහෙත්තේ කෙසිවෙකු පෙර දුටු බවක් සිහට නගාගත නොහැකිය. මුම් මේ තන්නාසට කැලෑ කපාන වඩමුට්ටු තනාන මාලිගාාවලින්න්ට තනනවා. ඒකනෙව මේ හොරු පණින්ඩත් දෙන්නේෙ. කාරා කෙළගැසූ වැඩිහිටියේ යළි කතා කරන්නට විය. අපිියදා ගංගොඩේ එක රෑනට කොයි තරන් තන්තෝසිෙන් උන්න අද මහා ඇත්තුූ. අවසධහාමී සහෝදරා දෙසට හැරි ගැලවී ගෙලට හැලුණු කෙස්වැටිය යලිප ගැටගසමින් ඇසුවේය. සහෝදරා මෙෙන් සැර අටියතෙක් බිමට නැබුරුණො වූ ඔහු පිටිකොන් දෙෙන් උඩුවතට බෑවීගොස් විකුෘති පෙනුමක් ගෙන ඇත. හේ පැත්තකට ඇදගැසුණු මුවේ කොනකින් දිවේලියට දමා දෙතුොළ වරක් ලෙවකා හහා හඬක් නිකුත් කරමින් හතිලන්නට වූයේය. අවසදහාමි හා සහෝදරාද මෙයට පෙර දැක පුරුදු නැතිහෙන් පිරිස සැලකිලිමත්ව ඔවුන් දෙස බලන්නට වූහ තරුණයින් දෙතුන්දෙනෙකු නොනවත්වාම කරන කතාබහා සහෝදරාට තේරුම්ගියයේ යන්තමිනි මුන්න කතාබහ කොයි අතේ දේරංගඩදැ සහෝදරා විස්ම පත්විය ලොක්කෝ! කොහොමයි ඒකාලි ගංගොඩේ විස්තර වැල්ලි දිගාවී? දෑස සතරාත්ථ කරකාවමින් හුන් සහෝදරාද්‍යෙසිට හැරුණු තරුණෙ සෙමින් විමසුවේය සහෝදරා කන් පෙත්තට ගොටුවක් වනසේ දකුණාත රඳවමින් ඔහු කියන්න හොඳින් සවන් දෙන්නට උත්සාහගන්නට විය තරුණයෝ නොකටවා සිනා නැගූහ. බීරි හටනබ්බා කනට තියල හූ කියල බලා එකෙ කෑගෑවේය ලොක්කෝ! ඒකාල මෙහෙ කොයිවාගේෙද! ටිකක් විස්තරගියාපං? සහෝදරා දෑස කරකවමින් වටපිට බැලුවේය වඩක සභාවි දෙටුවාලෙස ගම් කිහිපයක පිරිස තමාගේ බහට අවනත වූ යුගය ඔහුගේ දෑස හමුවේ බොඳවයනු දැනේ. ලොක්කෝ! ලොක්කෝ! ඔවුන් භාවිත කළ වදන් ඔලොක්කුවක් වී යන්තමින් ඇසන දෙකනපුරාරෙදුම් දෙන තරමට පැතිරීියනු ඔහුට දැනනේය හේ ආයාසෙන් දෙතොල් ඒ මේ අත හරවන්නට විය. එහෙත් වදනක් පිටවන්නේ යන්තමිනි. හතරාතේ මහ රූස්ස කැලෑකරුවල. සත්තු සරපයි විමානෙ. ඒ මැද්දෑවේ අපි පුරවසංකුලම ඔළගමක් වෙලා තියෙද්දිින් අස්සත් දං ගංගොඩහදාන පදිින් ජිවුණේ. සහෝදරා කතා කරන්නට වූයේ අවසදහාමිට පමණක් එල්ල කරමිනි. ඔහුගේ කතාව හොඳින් අසනුරෙසි වූ තරුණ පිරිස වලල්ලක්සේ ඔහු වටකරගනිමින් ින් ඇහුම් කන්දෙමින් හිඳගත්ත. ඉතිං ඉතින්සයේ ඔවුන් කියන්නකට වෙනම පිළිතුරුදනු වෙනුවට සහෝදරා හුස්මක් ඉහලට ඇද නොකඩවා කතා කරගෙන ගියේය. වසරක කාලයක් අවසානයේ වහලේ පිදුරු අවවට වලී පරාලකෝටුුවලට ඇලි යාන්තමින් වැටනු තලවැහිවලට, සෙමින් දිරාපත්වී ගොස්ය. විිනර මද කෙලවර යලිත් ඇරඹෙන මහ වැස්සට වහල හෙවිල්ලාගත යුතුය. කමත්පුරා පිඩුසේ ගොඩගැසූ පිදුරු ගොඩවලද මතුපිට සුදු පැහැෙන් පුස් පැතිරී දිරාපත් වෙන්නට පටන් ගෙන ඇත. සහෝදරා දික් ලී කෝටුවකින් පිදුරු ගොඩක් අවස්සා බැලුවේය. හ. ඔය මැද්දෑවෙ පිදුරු හොඳ ඌශනට පරස්සං වෙලා තියෙනෙ? අල්ලහං කොල්ලනේ ඔව බිමට. තරුණ කෙල පිදුරු කට්ටය කට්ටේ ගසගසා බිමට දමන්නට වූහ සුදු කුඩුසේ පිදුරු කට්ටවලින් නිකුත්තුූ පුස් දසත පැතිරීයයි කරින් පිදුරු කට්ටා දෙකතුන ඔසවාගත් තරුණයෝ ඒවා ගංගොඩ මැදටගෙන අතහරින්නට වූහ. කොළුවනේ පෙරේසමෙන් ඔය පරණ පිදුරු අසේ මාපිල්ලු විමාන සහෝදරා වහලේ උඩබලමින් කෑගෑවේය. හැර ැලූ තරුණෙක්? කෝටුවකින් ප්‍රවේශමෙන් දිරාපත් පිදුරු බිමහෙලන්නට විය. ඕඕෝඕෝ කිව්වත්වායි මාපිල් පතෙක් දඩස්ගා බිම පතිද පිදුරුවතරින් තෙත් කහපැහැ එකටහුරු දැවන්ත මාපිලෙක් ඉවතට ඇදී ගියේය එක් දිගට කැසුල් ලී පහරින් තලා දැමුණු මාපිල් කුණ දැල්වූ පිදුරුුවතරේ දැවී ගියේය. ලිහි ඉහලට ඔසවාගත් පිදුරු කට්ටාවලින් මනාව නිවෙස් සෙවිල් ලී අයි. එයින් ගම්ගොඩට නව පෙනුමක් ලැබී ඇත කෞදෑබොලම් මේ බිංූරහාරන්නහේ බිච්චියෝලු ගුල්හාරපු එක? අලුත් පිදුරුවල තාන් සුවඳගේ පුරා පැතිර ඇත පිළෙන් ගොඩවී ආලින්දේ බිත්තිවල ලොකුවට හැරූ ගුල් ැීමෙන් සහෝදරා කෑගැසුවේ ය සුදුහුණුවලින් තැනින් තැන මල් හා මුහුණද සිතුුවම් වී තිබේ. ඉන් එකක වූ දත්සහිත මුහුණ දැකීමෙන් ඔහුගේ මුහුණේ සිනාවක් කැඳින. මේ පුල්ලයාර කෝවිලේවාය රූපත් ඇඳල තියෙන? හැබොලව. සහෝදරාගේ හඬට සිනාවක් මුසුවී ඇතිනිසාම ළමු කිසිවෙකුත් ඔහුට පිළිතුරුදීමට නොවාහ. උස්සට නැගුණු තුඹසක් කොට එහි මැටිදියත් සමඟ අනාගත් හේ බිත්තිවල ගුල්වසා පිරියම් කළේය. යන්තම් පානගා ඇවිදින උංගා ඉදිරි තොරින් රිංගා කැලෑවදිනු වැලැක්වීමට උළුුවහු හිදැස්සේ පහතින් හරස් අතට කෝටු බෙද ඇත. තුනීවට මැටියාලේප කළ දුමුරු පැහැගැන්වුණු බිත්තිවලින් උත්සට මතුවුණු පිල්මැස්සෙ හිඳගත් ඔහු දෙපයේ මඩගසා දමමින් මොහොතකට එහි දිග ඇදුනේය. අපපුච්චා! දෝතුගේ අත දිවිමකුළුව එෙක් කෑවා. බබී ඇතුළුගයින් එබී කෑගෑවාය. ඉදිරි දොරකඩ ලී කෝටු අතරින් පැන සහෝදරා ගෙට දිවගියේය. කුඩා කක්කුට්ටෙකුගේ හැඩයගත් දිවිමකුළුවෙක්? පරාලේ ඉහළ මකුළු දැල් අතරින් එල්ලී සිටි. බෝලත්ත දෑතින්ගත් සහෝදරා එයින් ගසා වූ පිමදැම්මේය. අනතුරුව තලා ලොමින් වැසුණු අඩුකීපය කඩා බිමදැමූ ඔහු ප්‍රවේශමින් මකුළුවා දෙකට පැළුවේය. ඉහලට ඉල්පෙමින් අතදිගේ වේදනාව පැතිරයක්ද්දී කෑගසන්නටගත් දෝතුගේ අතාල්ලාගත් සහෝදරා මකළුවාගේ බඩ තුවාලේ අතුල්ලන්නට විය. හම්. ත් දෙකම්ම වැදිලා! ඕ කොතනම සනීප වෙලයයි! මේ කෙමක් නෙව. ඔහු කතාව යලි අරඹූයේ සෑහෙන වෙලාවකට පස්සුවය. ඉදිමුණු අත ගොම පොළොවේ දිගහැරගත් දෝතුූ ඉක්මන් නින්දකට වැටිය ඇත. කෑවකාල්ල ගණ්ඩ පුළහඟුුණේ කොච්චරයකක් ද. අර කලුවයකා පැටාසන්දියම මියදුනේ රාත්තිරිය කරුවලේම මොහෙද කාලනෙව? මින් පෝය ගණනාවකට ඉහතදී, රාත්‍රී නිදිි පැදුරේම කලුවා මියගොස් සිටියේ නිදි මාපිලෙකු විසින් දෂ්ඨ කරනු ලැබීමනැයි ගම්මුන් තීරණය කළ වග ඔහුට මතක්වෙේ. වහලේ පිදුරු මතට ගොඩ වුණු එක් එෙක් මාපිලා එකිනෙකාගේ වලිගේ එල්ලි බිම නිදාසිටින තැනැත්තා කරා ලඟාාවේ. මෙසේ බිමට ආ හත්වනි මාපිලා, හොර රහසේම කළුවාගේ ලේසිදනතෙක් උරා ොන්නට ඇත. කළුවා තවත් අද දම්පැහැකට හැරී, ශබ්දයක් හෝ නොනගාම මරණයට පත්වන්නට ඇත්තේ එවිටය. සහෝදරා හිීල්ලුවේය. කළුවා ජීවතුන් අතර සිටියා නම්, ගම් ගොඩේම එක්වර වහළපිදුරු සෙවිල්ලන මෙවන් යුගයක අනිකුත් තරුණයින් අතර කැපී පෙනෙන්නට උදව් කරනු ඇත. දිවිමකුළුවවුනත් නාක වෙලාවක දගැහුවනන්ඉතින් මියෑදෙනව තමයි. හේ තොල් මතුළේය. හිටෙස් පමණක් වූ උළුවහු කවුලු අතරින්. යාන්තමට සැඳෑ හිරවෙලිය ඇතුළු වී ඇත. බිත්තිබෙහිෙවින්ම මිටිනිසාම ඇතුළේ තෙතමනයක් රැඳී සිලක් දනවයි. අමුත්තකු වෙනුවෙන් පැදුරුවානේ යටට කළ ගල්ල හැ පැදුර හැරෙන්නට අනෙකුත් පැදුරු කිහිපයෙම පන්ලෙහි සායම් මැකී ගොස්ය. ඔහුගේ ඉතිරි සරමහා සාලුව දිගහැර එල්ලූ ගෝන අන්තට්ටුව බිත්තියෙන් අඩක්ම වසාගෙන ඇත. බිම සිලේ නිදන දෝතු දැකීමෙන් කෝපගත්තද යළිත් ඇ අවධිකරවන්නට ඔහුට සිත් නොදුන්නේය මේක මේ බිම හීතලේ දපානුන්නම ඊළඟමා පිලා කණ්ඩ තිබාගනි ඔහු තොළමැතිරුවේය ඇතුළුගයින් පිටත්තටේන අඳුරු හිස්සාලයෙන් උස්පිලපැන කුස්සියට රිංගාගත් සහෝදර එහි ගල්වන් ගෙඩියළඟ බිම දපා මඩු ගෙඩි කැබලි කොටන බබී දෙස බලාහුන්නේය. සොම්මරී දියනාන්නට වැවට ගොස්ද හෝරා දෙකතුනක්ම ගෙවී ගොස්ය. ඒකීටින් දෝනවෙල ඇද්දී මේ කියල දහ පරවැඩේම කොරලතියන්ඩෙපෑද. ඔහු කෝපය නිවී නොගිය සිතින් සිතන්නට විය. කුස්ිය විවිධ ආම්පන්නවලින් ඇහිරිය ඇත. එහි කුඩා පිළමත උයාපිහාගන්නා වලන් සියල්නම සෝදාවියලා මුනින් නවා ඇත. අලු ඇමද පිරිසිදු කළ දරලිප් දෙකට ඉහලින්, ඔහු ලනුවෙන් ගෙතුූ උඩහල්ලවෙේ. මුනින් නැවූ අපපලයක් හැරෙන්නට එහි උයාපිහා ඉතිරි කළ කිසිවක් නැත. වියලි ගෝන මස්තීරු කිහිපයක් දුමේ මල්ලකින් විිමට බාගත් බබි ඒවා ගල්වංගෙඩිය ඔසවා කැබලි කර අලු සේදී පෙගීයන්නට දියපපල්ලේකටේබුවාය. රෑට වේලපු දඩමසයි කුරහන් තලපයිද බිගෙලේ? සහෝදරා සිනාමුසමුහුණින් විමසුවේය. තියෙන කුරහම් අදිවායා පුච්චේ? මඩුපිටිටිකුත් කලවන් කොරලා පිට්ටු තනන්ඩයුන්නේ. බබී කෑගෑවාය කැලෑවුනෙන් සුවය පතා කපුරාල ගැටගැස්සූ සුරය බබීකි අතේ උඩබාහුවෙන් ඉල් පී ඇත. ඈදැන් යලිත් තරවෙමින් හිඳිනහෙෙන්ම ගැට යෙදූ කලෙටි පැහැගැන්වුණු කහනූල මස්තුලට කාවැදී ඇතිවාක් මෙනිි. ලිපතැබූ පැසන වතුරමුට්ටියට කුරහම් පිටිහා මඩුපිටි කවලම් කරමින් වරින් වර එකතු කළ සොම්මරි හැඳි ආනයෙන් දිග මිටක් සහිත පොල් කටු හැදක්ගෙන හැඳගන්නට වූවාය. ලබු කැටය මුවට ලංකර නවා වතුර උගුරක්බිව් සහෝදරා මුවින් පෙරීගිය වැඩි වතුර කුසියේ මිටි බිම ඔස්සේ හැලීියන්නට හැරේය. සොම්මරියකයේ ඔය පුංචිවුන්ට තලපෝලට මොස්හොදීස්මටිකක් වැඩි පුරදමාපා. උගුරේ හිරවන පිටිකුලිය දෑසුඩි ඉන්දවමින්. ඒමේ අතහරවන ජයතුවා දෙෙස බලමින් සහෝදරා කෑගෑවේය. හොදස්මෙන් පොඟවා ගිලදැමූ තලපගුලිය කුසේදී තවත් පෙගී වැඩි බරක් ගෙනදේ. එනිසාම දැඩි නිධමතක් ඇතුළුව නොදනීම දෙනත පියවා ලනුවෙන්න. තදින් හුස්මක් ඉහළටැදගත් ඔහු පැදුරු කඩමාල්ල බිමේලා ඉනෙන් ගැලවූ සරම ගෙලදක්වා පොරවාගෙන එහි වැතිරී ගත්තේය. ඇසිවෙලා කුළු පෙරටු කරගත් සීතල සුලං කැරැල්ලක් දොර ජනෙල් පලු නොමැති උළුවහුවලින් ගෙතුලට රිංගාගනිී. ඔහු සැහැල්ලු නින්දකට පිවිසුනේය. තරුණ කැල එකිනෙකා අතර උස් හඬින් කතාබහ කරන්නට වූහ. හේ හැමදේම කොච්චර හොඳද බක් ගේ දොර ජනල්න. හේවගේම මැටිබිත්්ති පාතහින්දා. ජීතලගතියක් වැඩි පිදුරු වහලේ නිකම්මලාබිට කොච්චර සරලද ජීවිතේ. එදාට කනබොනටිකයි නිදාගන්ඩ පැදුුරු කෑලිටිකයි ඇර එකතු කරගත්තදයකුත්න හිතින් හොර හතුරන්ගෙන් කරදර මොකුත්මැ සැනසිල්ල වැටිලා දෙයනේ කියලා ජීවත්වනය කනේ? තරුණයා නොකඩවා විස්තර කළේය හිස්ස සලමින් ඔොහු කියන්න කනුමත කරන්නට වෝ තරුණ කැලාතරින් එක කෑගන්නට වූයේ ය උඹට පිස්සුබං මේ ලොක්කමනෙකිව්වෙේ මා පිල්ලුයි දිවිමකළුවයි වැහිවැහල කියලා. මෙහෙෙන් පැදුරු කෑලිවල වකගාගෙන්. ඇඳුම් කැඩුම් දෙකතුනක් විතරද බන් ජීවිතේ ලෝකෙ අනිම්මිනිස්සු හඳට අතිය අන්ඩ හද්දි. හොඳට දොරජනෙල්දාලා ගේක කොට්ට මෙෙට්ට එක්ක සනීපෙට ඉන්නටිකේ ඉන්නේ එක කොච්චර වටිනවාද ඊට වඩා. තරුණයා මුල් තරුණයාන්ගේ බහට හරස්ව නොකටවා කතා කරන්නට වූයේ ය. වේගේෙන් ඇදී ආ බයිසිකල් දෙකක නැගුණූ, කෝටවා සංජය හා තවත් දෙදෙනෙක් කඩි මුජයේ එයින් බැස නිවස දෙසට දිවයන්නට වූහ. කලුවන් ගැහැනිය මෙතෙක් නැවතුූ බැන ඇඩගෑම යළි දෙගුණ තෙගුණ කරමින් ආරම්භ කලාය. අරක්කු විකුණක් ගම කන කාලකන්නේ! තොපි මයි අහිංස කියට පොලෝසිෙන් ගුටියන්නෙවට පුල්ලයාර තොපිට සාපකරයියක්කුණේ තොපිටමක් කරවන්නම් හොඳ කාරියක් ගැහැනියගේ බැන අඩගෑම වේගවත් වී? ඒ සමගම අසැබි වදන්ද කියවෙන්නට වූවිට තරුණ කැල කොක්හඩලමින් විසිරයන්නට වූහ කෝටුවාගේ නිවසට ගොඩව මේ සියල්ල පිළිබඳව විස්තර අසාගැනීමේ ආසාවෙන් පෙළුණු සහෝදරා ඔවුන් ඈත්මෑත් වනතුරුම වැතරී බලා සිටියේය අනතුරුව සිතට නැගුණු දෙගිඩියාවෙන් ආපසු හැරි වැලි පාරට මුහුණලාගෙනද මොහොතක් කල්පනාවක නියලුණේය ද ඔය පතීට මම් පොලෝසි ගොහින් හොඳවයින් දෙක් කැන්නේෙවේ නැත්න්නම් ගම්මානය ඇතින් කිසිවෙකු බැනාඩගානු ඇසේ ලංලංවෙේද්දී යන්තමින් එය සහෝදරාගේ කනටද වැටුුණේය ඒ කන හරවමින් පිළෙන් බැසගන්නට තැද්දැරුවේය මොහා දෑබං ඔය බෑගිරි තලන් දැන්න තියෙන්නේෙ පිදුරු හතුරෑනක් වැලිපිස තීරුවල බරුගසමින් හුන් බබී පිල්මැස්සෙන් නැගී ගත්තාය ඉනට අතතබා යළිත් ඇතුළුගේට එබුණු ඇය? බිම පැදුුරු කබලක් එලාගෙන නිදාහුන් සිරිවර්ධනට ඇසනසේ කෑගෑවාය සිරිවදදන? කොලු ඇහැරල දැන් සූජානංවනාානක් කෝ්චියට පැය තුනකටවත් කලින් යන්ඩ පිටත්තෙන්ඩෙපැ චීත්තේ ඉනෙන් කඩා නැවත හැඳගනිමින්ම? ඕ මිදුලට වැස්සේ තනිව මුුණමිනි. කොහෙද මේ කොළුටත් මේ ලදර මේම ලගින් ඕන උුණානෙව? අච්චර කෝට අම්මලයයිගේ සැපට නිදා වැටෙන්ට තියෙනයකෙ. නැකිට දෑත හිසරඳවමින් හායි පුළුල් හඬක් නගමින් ඇනුමක් ඇැවූ සිරිවර්ධන නෙත පොඩිකරමින් පැදුරේ හිඳ ගත්තේය. මාමලාගිගේ ටකරන් වහල රත්වන කොට ඇඟ දානෝවාගේ. නින්දයන්නෑ! හේ සිනාස්සෙමින් කීවේය. බබීයකි අර ගම්ඇද්දැවි කෑකොස්සන් තලනකාක් මොකාද බලප? මැටිකෝප්පේකට හල්මස් සන්සේදූ පිළීවතුර පුරවාගත් සොම්මරි ඒ කුස්සයෙන් පිළිකන්නට විසි කරන්නට තැත්කලාාය වෙවුලන ඇගේ අතැගිලි අතරින් කැස්සෙන මැටිකෝප්පෙන් විසිවී යන වතුරබිඳු දුර්ගන් දෙයක්ද ගෙනෙමින් චීත්ත කඩමාල්ලට ද ූරාගත්තීය ඔය බීගත්ත මොකෙක්හරි කෑකොස්සන් තලනවාවෙන්ඩැ. සහෝතරා කුස්සයේ උළුවස්සින් අඩියක් ගෙතුලට ගනිමින් කීවේය. පසුගේ වර්ෂාවේදීත් කලකින් පිදුරු නොසෙල්ලූ කුස්සියේ යාලත්ත බිමට කඩා වැටි ගොස්ය. ඒනිසාම ඇතුළුගේ උස්මැටිබිත්තිය වැසිදියෙන් සේදීයන්නට පටන්ගෙන තිබේ. ඒනම් කෝටුුවමාමගේ කටාන්න. පිළෙන් මිදුලට පැසගත් සිරිවර්ධන හිරු රැසින් දීප්තිමත්තු බබලන්නට ගත් වැළිමගෝස්සේ. නලල්ලට ෑතරඳවා හිරු රැස් වලක්වමින් බලන්නට තැත්්දරමින් කීවේය. උහම්! ඒ අබීගත්ත කියලායි! මෙහෙම එකේකාට බැනාඩගාන්ඩ තිබාගත්ත කොයිදොහේද. සොම්මරීගේ කතාවට සැකයක් එකතු වී තිබින. ලොකු කොළු? උබය කොහෙ අන්ඩද! උත්සස්ව නැගියෙන බැනහඬගෑම විපරම් කරමින් වැලිපාර ඔස්ස ඉදිරියට ඇදෙන සිරිවර්ධන දෙස බලමින් බබී කෑගෑවාය. ඔහුගේ ගමන් වේගේ මදක් බාලවිය. මං පෝඩ්ඩක් විපරංකොරන් එන්නන් අපයම්ම? ඔහු මුදු හඬින් කීවේය. හ! ඕනැනෑ! ඔය බිබී ඇවිධන බේබදු එකාලායි කුණුහබ්බෝලට කන්දෙන්ට. අන්න අරෙට වෙලා ඇඳුමක් ඇඳගෙන පහු යන්ඩපිටත්තෙමු! බබී කෝටවාගේ හඬ හොඳින්ම හඳුනාගත් බව සොම්මරීට වැටහින. ඕ දෙබැම නගාගෙන මොහොතක් බලා සිටියාය. ඒනම් කෝටුව එක්කා වෙඩ? ඩක් විපරංකොරාන ඕ යලිත් කීවාය. චීතය ඉනෙන් කඩාදමමින් නැවත ගැටගසාගත් බබි ඕ නැවට එපාවට වැලිපාරේ මදක් දුරගියාය. දර වියලි ඉපල් පටවාගත් කෝටුවාගේ කරත්තය දූලි අවස්සමින් වැලිපාර ඔස්සේ වේගේෙන් ඉදිරියට ඇදේ. නොනවත්තුවාම බැනාඩකසන ඔහුගේ හඬ කරත්ත රෝධේ පට්ටමට, ගල් කැට හසුවී බිඳන හඬින් යන්තමින් යටපත්වීගියද මොහොතකට පෙරට වඩා වේගෙන් ඉස්මතුවේ. ඕකට මං හොඳ දෛරමක් කටවලයි පස්ස බලන්නේ. නැත්නම්මං කෝටු අයකානෙමේ. සහෝදරාග නිවස ඉදිරි පස වේගෙන් ඇදුණු කරත්්‍යය දූලි නංවමින් අතර වුණේය. එයින් එක්වරම බිමට පැනගත් කෝටුවා මහ මඟට මුහුණලා එබී බලමින් නොකටවා බැනවැදින. මොකදෑබම් මේ මත්්දහංජාල බෑගිරි දලන්නේ. බබී නොමනාපයහඟ වන මුහුණින් ඇසුවාය. දහදියෙන් පැගීගිය කෝටුවාගේ මුහුණද කළු පැහැකට හැරී ඇත. අරාරකි! අරේකි! කෝටුවා හතිදමමින් බැනවදින්නට විය. මුකීදෑබම්? සොම්මරී සෝදා දෑතින්ම දියමිරිකමිරිකා කැඳිලාගත් හතුවලට වියලි හාල්මැස්සන් එකතු කරමින් අසයි. හාල්මැස්සන් කරවල ඉතිරිවී තිබුණේ දෙතුන් දෙනෙකු පමණක් හෙයින්ම ඇ ඒවා නැවත නිය පොත්තෙන් දෙකට පලාගත්තාය. පිටගංගොලින්ආාව පර කොල්ලු දෙතුන් දෙෙනෙක් එක්ක ඕකි මයි ගෝඩ බැරල්ටික බිව පෙරල නෙව? මංඕකිට පෙරලවන්නං හොඳ හොද්ද. අර කලු හීන් එකී නෙවද. ඇගපුරා ම අළුහංයෙහිච්චි? පෙරදා නොනවත්වාම කෝටුවාට දෙස් දෙවල් තැබූ ගැහැනිය සිහිපත්වීමෙන් සහෝදරාය සුවේය. හේබොන්ඩි නෙවෙන්න හෙකිය පර කොල්ලා මයි ගේත්බින්දා! මං පොලෝසිටයන්නතු මක්කොරන්ඩද. හුට ගුටියන්නූවයි කියලා ඕකි මගේගේ අදදරට මැවිත් බැනාාඩ ගහලා ඕක ඒ කියයේ කොළුරලක් දක්කාන ගොහින් හද පාන්දරින්ම මයි ගෝඩබැරල්ටික බිමදම්බලනෙවා ඉතින් දැංගුබ මක්කොරන්ඩදෑ තනන්නේ බබී කෝටුවා දෙසට මදක් නැබුරුවෙමින් ඇසුවාය ඔහුගේ මොවිින් තද කසිප්පු දුර්ගන්ධයක්? ආශ්වාසයක් සමග ඇයට දැනින ඕන් නැහැ හකුළුවා ගත්තාය මං පොලෝසි ගොහින් ඕකිට හොඳවයි සංගධයක් කොරන්ඩයි තනන්නේ. සහෝදරා විස්මෙන් බැම නගාගත්තේය ඇ බොලම් අරක්වු ඇල්ලෙව්වට පොලෝසි අන්ට පුළුවන් කොයිදී පංකරේ ද. සොම්මරී හා සහෝදරාගමුවින් එකවරම පිටවිය කෝටුවා දරකරත්තයට මිට මෙලැවූවතින් තට්ටු කළේය මේ පොලෝසියේ රාජ මහත්තැන් කෙනෙකුට ඇන්නේ යන්නේෙ. මේක ගොහින්දීලා ඕකි කොරාපු අසමජජාතිකොමත් කියැව්වහම ඒ උත්තමය හැන්දවෙනකොටම ඒ ඒකිට අන්නවන්ඩ. කෝටුවා ඉදිරියට ඇවි දින්නට විය. ඔහු තබන අඩියක් පාසාම ඉවතට විසිවීයයි. කමිසේ ඉදිරි බොත්තම් කිහිපේ ගැලවී, පපුේ හා අත තැනින් තැන සීරී තිබෙනදුටු බබි නෙත කරකාවමින් ඔහු දෙස නැඹුරුුවී පරිීක්ෂාකාරී වූවාය. මේ මොකදැ? උඹැගේ ඇඟ පුරහම හීරිලා තුවාල සීරුණු තුවාලවලට ඇැගිල්ල තද කරමින් බැලූ කෝටුවා ඇගිල්ලේ තැවරුණු ලේබිඳුව දැකීමෙන් කෝපගත්තේය ඒ පරබැල්ලිමයිල් ලේත් තීරවහෙන? මං ඕකෙ වාඩුව ගත්තෙ නැහනම්? කෝටුවා විසිවෙමින් කරත්තයට ගොඩවෙන්නට තැත්කලේය. කෝටුව අමලයෝ! ඔහොමින් බොට අනරාජ පොලයන්ඩ පුළුවහැනැ? පොඩ්ඩක් ඉඳහං කෝපියකක්වත් බීල යිඳලයන්ට. බබී නැවත පිළෙන් ඇතුළුවෙමින් කීවාය කරත්තේ බෝන්ලී අල්ලා ගොනුන් දෙදෙන නාස්ලනුවලින් හරවාගත් සිරිවර්ධන කරත්්‍යය නවතාගත්තේය හැරී බැලූ කෝටුවා විසිවෙමින් පැමිණ පිළමත වැතිරුුණේය දැන්නම් කෝපි බොන්්ඩත් බැරවා හේ ගොතගසමින් කියන්නට විය හෝවෝ! ඔය නහේගාවටම බීලයින් නැද්දී ආයතාව මොනවබොන්ඩද සොම්මරී උස්හඬින් කෑගෑවාය කෝටුවාගේ මුවට සිනාවක්කෙක් විය. මං හිතේ අමාරුවටමයි කුඩමේ බිය්ුවේ? හොකිට පාඩමක් උගන්නනක? කෝටුවා සොම්මරීට කුඩම්මයි අමතනු මේතාක් සහෝදරාගේ කනවකුණේ නැත. ඔහු බොහෝවිට ඇයට මුහුණ නොදී මගැහැරි බවද සහෝදරාට සිහිපත්වේ. මංගට කියන්ඩමයි ුන්න කෝටුව එක. සහෝදරා පිළේ අඩක් කඩාවැටනු මුල්ලේ හැරමිටිය රඳවමින් පය මදක් අවුස්සාක්? එයින් කරුම්කපුුවක් ගෙඩියක් මතු කරගත්තේය තල්ල සීරී රිදුම් දෙෙනු හැරෙන්න්නට වියලි කරුංකාගෙඩී බුලත් විඩක නියමරසය ගෙනෙන්න්නක් නොවේ හේ පොල්කටුවක රවාගත් බුලත් විඩ ලී කැබැල්ලක ආධාරයෙන් තලන්නට වූයේය එහෙත් සැහැල්ලු බරාඩුලීයෙන් බුලත්විඩ හොඳින් තැල මිශ්්‍රවන්නේ නැත ඔහුට කිරිහොදීගේ පිත්තල බුලත් වංගෙඩිය සිහිපත්විය බටමං කියන්ඩමයි උන්න කෝටුවයෙකෝ උඹැහැවේ ගෑනුව කියීලත් එක්ක සෝලියල්ලන්ඩයන්ට නාකයි හේ කියලා උබැහැගේ ඇඟහූරල තුවාල කොරලා මොනනව නිංගිරවත්දැ උඹැහැට නිනව නැද්දෑ බං ඒ සන්දියේ මං වරික එක එක් එක්ක සෝලි තිබ්බදෑ කෝටවා උස්හඩින් සිනා නැංගූයේය ඒ කාලෙ ගංගොඩේ ගෙවල් හතාටයි නෙව උන්ඩ උබැහැකින දෙයක් අරියාදු නැතුම් බාරගත්තේ දැන් එහෙමද රටේ හතරතේ කරක්ගහලා ඇ්ටකුණවෙච්චු මේකෙ අඩියක්ගානෙ පැල් අටෝන හොන්ඩමම් මොකක් කියල කොරන්ඩද පොලෝසි ගොහින් දෙකක් අන්නවන්නේ නැතු. මං හේමං නෙමේ කියව්ව කෝටුව එක බොට්ට ගමේුම් යටත්කොරන්න ඉන්ඩතිවුණ නෙව උන් උඹැහැගේ ඉහට අතහෝදන්ඩෙන් නැතුම් උන් යටත්කොරාන අහවල් කෙන්ගෙඩියක් ගන්න දෑයා පුච්චේ පොලෝසිය ලොකු මහත්තැම් මය පැත්තේ මං ඕකිට නෙමෙයි ඕ කියෙ කොළූටයි මිනිහටයි මේවතවෙ අන්නවන්නේ හෙදාට තේරෙයෝකට මෙ කෝටුව එකයි හැටි! ඔය තරහවල් තියාන ඉන්ඩ එපා බොලල්ලා! හනේ මන්ද. සහෝදරා කොටාගත් විඩ අල්ලටගෙන මුව එක්වරම අරිමින් පුරවා ගත්තේය. ඔහුගේ ඉරිතලේ කියය තොලෙන් කෙලබින්දු රත් පැහැෙන් ගලා යන්නට විය. හෙනැවී සරම්පටින් දෙතුළ පිසදමා ගත්තේය. මන්ද ඕකෙන් ගම්මම බොට විරසක වෙනවනෙව? පස්සෙෙන් පහු, උන් එක පැත්තක් වඩ තිබා ගනිී ඉත්තිං හොර කං වුනත් වැඩිවෙඩ බැරි නෙවෙත. නෑ පුච්චෙ? ඕකිය ඔය ළඟදිිය ඇවදීම් පැල්කොටේ අටෝගත්තට ඉස්සරිින් ඉඳලාපුන් ඔක්කෝම දන්නවා මේ කෝටු අයිකා එක්ක හැප්පෙන්ඩ ලේසියෙන් බැරි බව. තවමෙවුන් දෙතුන් දෙනෙක්ම පුළුහන් දහන් ගැට දැම්ම එව්වා අලුතෙන් අරක්කු පෙරවඩ හ! හෙව්වකොයි දැම් මාත් එක්ක! පොලෝසියෙන් දෙතුම් පාර පැනල ගුටියෙන් එ්වාම? එවවන් නිකම්ම කම්මුතුවෙලා ගියා නෙව? බබී අඩුව කැඩී කට පැත්තක්ද ඉරිතලා ගිය අඩුකෝප්පයකට කෝපිවත්කර එය කෝටුවාට දුන්නාය තද උුණුසුම් වූ එයින් අත පිලිස්සෙන්නට වූ බැවින් ඕ ගස්සමින්ම එය අතින් අත මාරු කලාය විසිවීගිය කෝපි කළු පැහැයින් කෝප්පයේ පිට පැත්තේ ගලාගෙන ගියේය එයින් කිිලිටි කෝප්පයේ තවද වරක් නාාවර පෙරී ගොසෙන ෝප්පය වරක් දෙවරක් තොළගෑ කෝටුවා? එය පිළමත තබා ඈතට තල්ලු කළේය. එයිල් අඩක්ම විසිරී පිම පතිතවිය. කෝපි බොන්්ඩ බැරුවා. හේ තතනමින් කීවේය. අනතුරුව විසිවෙමින් නැගිට කරත්තයට නැගී එය දක්කාගෙන ඉදිරියටයන්නට විය. කරත්තය වැලිපාරේ හතර අත ඇදියදී දිවගියේය. සහෝතරා බිම වැතිරී මොහොතකට නෙතපියාගත්තේය. කෝටුවාගේ ක්‍රියා කලාපය, ඔහුගේ සිතට සංවේගයක් ගෙනාවේය කුරහන් තලප දඩම සොද්දක් ද සමග ගිලිනු සිහිනෙන් දුටු ඔහු සැනින් නැගිට දෙතුොල පෙරලා ලෙව කෑවේය මේ මේක කාලබුදියගත්තන තම්මාපු මිල්චාඩ්hාල බත්තහා හතු සමග මිශ්්‍ර කළ හාල්මැස්සන්දැමූ මිරිස්මාලුවද රැගෙන ආ අපපල්ලය සහෝදරා ළඟට කිට්ටු කළ සොම්මරී කෑගසුණු ඇසීමෙන් ඔහු නින් දෙෙන් අවදිවිය දසත පාලුය සොම්මරී හැර කෙසිවකු අවට සිටින භවික සලකුණක් හෝ නැත භබියකි යන්ඩගියාද හේ බත් සහිත අපපල්ලය ඕනෑවට එපාවට ළඟට ඇදගනිමින් ඇසුවේය ඔය යන්ඩගිය සොම්මරී පිටුපායන ගමන් හෙමිහිට කීවාය සිරිවදධනයවත් එක්කංගියාද නැතුම් ඌුවතියලයයිය? ඇගේ හඬට සමච්චලයක් එක්ව තිබේ එතැනම වැතිර ඈනුමක් පිට කළ සහෝදරා දෙපස මැටිබිම අතගාමින් කුඹුක් කෝටුව සොයන්නට විය බබිය කීට තිබුණ නිකංවත් මට කියං යන්ඩ මං ඒකි ආපු්චවිච්චි ඒ සිතුවිල්ලත් සමගම ඔහුගේ නෙතට යළිත් කඳුලු පිරුණේය හේ මැටිබිම මේේ ඔහේ වැතිරගත්තේය සිරිවදධන හීතලයි කියල මෙිහි ලැග්ගහිෙන්ඩඉන්න ඇත්තං හුං එහෙ කෝටුවයිගේම් මෙහාට එන එකක් නැහ. ඔහු සුසුම්ලෑවේය කෝටුවා දරකරත්්‍යය රැගෙන මෙලහටම අනුරාධපුර නගරයට ළඟාවන්නට ඇත ඔහුගේ සිතට හදීසි තනිකමක්ද එයින් මතු වූ පාළුවක් දබුණේය සොම්මරීකි! කොයිබින්දේ ඔය කෝටුවයකා දරකරත්යක් ඇන්නගිය? මිතුලට වී ඉබ්බං කෝටු කඩමින් එකතු කරන සොම්මරී දෙෙස බලමින් ඔහු හෙමිහිට ඇසුවේය අර වැවට ඇලගහන්තිවුන මොරගස්ටිහිනෙ වෙන්නක් ඇලිමෑලිකමින් පිළිතුරු දුන්නාය පුල්ලයාර දෙේයනේ මොර ගෙඩියක් ආසාාවකට කණ්ඩ නැතුවා හේ හූල්ලන්නට විය උලව් මොර ගෙඩියකට වැඩිය කොච්චර වටිනෝ අද බංඒකෙ දරලීටියහ මාහිතේ පොලෝසියේ ලොකු මහත්තැන් අද මෙයි අරේකීට අච්චු කොරන්ට සොම්මරී පිළිතුර දුන්නේ නොසලකිල්ලෙෙනි වියලී වැටෙන අනිකුත් දර අධික රස්නයක් නිකුත් කරන බව සහෝදරාධනිී ඒ නිසාම හැලිවලංවල දැලිබැඳෙන්නේද අඩුවනි. ඉබ්බංකෝටු ගිනිමොලවන්ඩ හොඳ නැතුව. දුන්දානවා ඉතරයි නෙව? ඔහු යලිත් කීවේය හෙතිම් මක් කියල කොරන්ඩ දැබං අත පොවනයි සෞ්වක දරකෝටුවක් කියල ඇද්ද. ඇය පට්ටාස්සේ එක තැනම ඇබරී කැඩී නොයෙන ඉබ්බංකෝටුවක් පයින් පදකරමින් කඩාතමන්නට උත්සාහ කරමින් කීවාය සහෝදරාට අධික කුසගින්නක් දැනින. ඔහු නැවත අපහසුවෙන්? බත් මැටි කෝප්පය අතට ගත්තේය මිල් චාඩ් හාාලෙ බතින් නැගෙන කුයිලක් නැහේ දවාගෙන කුස්සට ළඟාවනු ඔහුට දැනේ එයින් කෑමේ පිරිය සිදී යනු පමණි මේ බතනං කොටාබාන්්ඩ බැරවා ඔහු කෙදිරිගෑවේය කුරහන් තලප කටක් ඇත්නම්? හේ අලිත් සොම්මරීට ඇසන්නට කියන්නට විය කොහෙතියන තලපයත් දෑ බොල දැන්ඉන්න හෙක්කත් කුරහංකන් නෑනෙව උන්ඩ තලප බඩට බර වැඩී කියන්නේ? තුල් පිර්කඩේ අඇතුල්ලමින් ගෙට ගොඩවුණු ඕ සිනාමුසු මුහුණින් කතා කලාය ඔන්න ඔහේ රහක්කපපිරියාවක් ගැන හිතන්න ඇතුව ගිලලදා හම්බක් මේ ඉන්න දොහට යන්තම් පනකෙන්ද රැකෙන්ඩ කෑමක් බඩට වැටනෝමිසක්කා ආය මොහක් දෑ සොම්මරී ලැබෙන පරිද්ධෙන් ජීවිතය ගෙවාගන්නට හුරු වූ එකියකයැයි සහෝදරා දනි එදිනෙදා කෑමබීමත් හැට්ට කඩමාල්ලක් හැරෙන්න්නට අනිෙක් කිසිවක් ගැන හෝ සංකාගන්නේ ඇය නොවේ. වැලිපාර දූලි අවස්සමින් ජීප්‍රියක් වේගෙන් ඉදිරියට ඇදීගියේය. එහි පිටුපස ගුලිගැසී බිම වැතරීහුන් දෙතුන් දෙනා සහෝදරාගේ හෝ සොම්මරීගේ නෙතගැටුුණේ නැත. පොලෝසියේ වාහනයක් නං යන්නේ. පිළමත දිගාවිී වාත අමාරුවෙන් නොකඩවා කැක්කුම් දෙන දෙපයේ රත්රකගත් මීතෙල් තවරමින් අතුල්ලා තුල්ලා, සොම්මරී කීවාය හම්ම්. කෝටුව එකා දරයන්න ගොහින්දීලා එක්කන් එෙන්ඩ. සහෝදරා හිස සලමින් කියන්නට විය. පොල්ලයාර දෙයි හාන්දුරුවනේ. කරුමේ මුං එකකා මරන්ඩ තිබාගනි. හොව්වා කොතනින් කම්මුතු වෙයි ද. ඔහු හූල්ලමින් කීවේය සුදුමැලි පැහැයක් ගත් ධනහිස කෙටිස් කෙටිස් හඬින් ඒ මේේ අතහරවමින් ඉදිමුණු නහරවල වේදනාවෙන්, මුහුණ බෙරිකරගත් සොම්මරි තවත් උකු මිඳනු තෙල් අහුරක් ධනහිසේ සිට තවරා කඩමාලු චීතතයේ ඉහලටම ඈත්කරමින් අතගාගත්තා මිසක හැරී හෝ බැලුවේ නැත නිල් පැහැනහර මතු වීගත් එකම රැලි ගොඩක් වූ ඇක කලවා දෙක දැකීමෙන් සිතේ මතු වූ අපපිරිියාවකින් සහෝදරම් මොහොතකට ඉවත බැලුවේය ඇදී නොපෙනීගිය ජීප්‍රියන් මතු වුණු දූලිපටලයක් ඒවන විටද වැලිපාරොස්සේ විසිරයමින් තිබිණ එළහා නොනැවතී ඇදහැලෙන මහවර්ෂාව සතරවෙනි දිනටද කෙළවරවන බවක් නොපෙනේ. දැඩි සීතලෙන් වෙවුලුම් කන පිට කොන්ද තවතවත් ගැහිගෙහි රිදුම් දෙනු දැනනු සහෝදර සාාලු කඩමාල්ලක වක ගැසුනේය. එහෙත් ගැස්ම නොනැවතීම ගත පුරා වවුලුවමින් දිවේ. කෙළෙටි චීතයක් හිසේසිට පොරවාගෙන තදින් බැඳගත් දෑත එළියටගත් සොම්මරි, ගැහි ගැහහි ඇතුළුගයින් පිලටාවාය. ඇගේ අතමිටිකරගත් ඉබ්බංකෝටු කිහිපය බිම අතුරා කොප්පි ලාම්පුවෙන් තෙල්බිින්දු දෙකතුනක් ඒ මතවත්කළ ඇය තෙත් කැහුණු ගිනිපෙට්ටිය මත ගිනිකුරු කිහිපයක් කිහිප වරක්ම අතුල්ලා බැනවදිමින් ඉවතලූවාය මේ කෙහෙල්මල් ගින්දර ඇවිලෙන්නෙ නැතුවා ඕ තනිව මුමනන්නට විය. වත් ගිනිකූරු දෙකක් ඉතිරිව තිබියදී යන්තමින් ගිනි දල්වාගත් ඇය දෑත හකුළුවා ගනිමින් ගිනි නොනිමන්නට කෝටු කැබලි කිහිපය දල්වාගන්නට සමත් වෝවාය ඇගේ දෙනෙතේ මද දීත්තියක් ඇතිවිය දැල්වී ඇවිලී යන කෝටු කැබලී වඩාත් රස්නයක් ගෙනදෙත්ති ඒ අසල ලැගගත් ඇය වෙව්ලන දෙපය ගිනිමැලේට අල්ලා රත්කරගන්නට වූවාය සහෝදරාගේ ඉදිරි දත විදුරු මසේ ටකටගහනින් වැදී වෙවුලුම් කනුඇසුනු ඕ මදකට හැරී බැලුවාය දෑත ගිනිදැල්ලටල්ලා ඇතුල්ලූ ඕ බොටත් හිීතනම් මේ අයිනෙෙන් ඇදිගනිින්යැයි සෙමින් කීවාය සහෝදරා ගැහිගැහි පිල් මැස්සෙන් නැගිටගත්තේය හේ ගිනිමැල අසල වැතිරී දෙපා දිගුකරමින් උණුස්සුම් කරගන්නට විය. ඔහුගේ මොවින් නොකඩවා කිවිසුම් පිටවුුණේය. මේ උදුවක් වැස්ස නාගි මරන්ඩහැලන එකක් නෙව ඔහුගේ ගැහෙන තොල් අතරින් සෙමින් පිටවුණේය. සොම්මරී සිනාසුනාය. එහෙත් සීතලත් පිටත මහවැස්සේ වේගයත් නිසා ඒ සහෝදරාට පවා ඇසුනේ නැත. ඒකනං ඇත්ත. ගංගොඩේ නා කියියව්ූ ඔක්කෝම මියෑදුනේ උදුවක් වැහිකාලෙට නෙව සොම්මරීකෙ හඬට, අනුකම්පාවක්හෝ බීධයක් එක්වී වෙනස්වී තිබිණ. ඔහුහු කතාබහකින් තොරව බොහෝ වේලා එක එල්ලේම ගිනිතපමින් සිරුරු උණුසුංකර ගැනීමේ නිරතව සිටියහ. මදින් මද බාලවී සිහින්දිය පොද බවට පත්ව යන වැසි පහරේ වේග නතරවද්දී තකටකස් හඬින් නොකඩවා නැගෙන ශබ්දයෙන් සහෝදරා හැරී බැලුවේය ඒ මොහක් දැබ සොම්මරීකි හඬට නිරුත්තර වූ ඔහු පිල්කඩට රූටායන්නට විය. එක පෙළට ඉදිරියට ඇදෙන බූරුවන් තුන්හත්‍රධනෙ කුමත බඩු සියල්ල බැදගත් අහිකුන්ටිකියන් රෑනක් හිමිදිරි පාන්තරම ආපසු පිටත්වයයි. හම්. තුනාඩිරලක් නාෛලිකඩාන පාන්දරජ මෙන්ම පිටත් වෙලා. හේ මිමිනුවේය. සොම්මරී මුවිින් නොබැෙන නිහඬවෝවාය. ඇගේ නිශ්ශබ්ධතාවය නොරිස්සුමක්ව? සිත තුළ ආවේකයක් ඇතිවී පොපුරු ගසනු ඔහුට දැනින කාෝලකන්නයකි ඒ අහිංසකිඉන්න බූරුවරෑන මරාණකන්න අර බල්ලටු උදවදුන්නා හේ තොල වැරින් සපාගත්තේය ඔහුගේ හිස බමනු මොහොතකින් දැනින්නටවිය මහඇත්තෝ බොට අහේ මැතිනෙව? හිදා මේ හිීල් බට්ටිකකාහ අපපල්ලේකට හිීල් බට්ටික් බෙදාා හංගසුුණු මිරිස් කරලක්කා ලුණුබිින්දු කිහිපයක් දීස සහෝදරාවෙත පාමින් සුම්මරී කීවාය ලුණු පොබ්බෙත් හීතලට ගල්වෙලා ලුණු පොල් කටුවට අතදමා ඇගිලි තුඩු ලෙවකමින් බිමින් ඈදිගත් ඕ කෝපයෙන් වෙව්ලන සහෝදරාගේ වෙනස නොහඳුනන පරිද්දෙන් ඉවතහැරුණාය සීතලත් වර්ෂාවත් හේතුවෙන් කුස්ස තුළින් ගින්දරක් මතුවීනගෙන ඔහුට දැනින. මිරිස් කරල අල්ලේ පොඩිකරමින් බත් කැටන්නන්නට වූයේය. ජයතු අයකා කොලේ මහම මහක් කාලකඩිකුමක්. සහෝදරාගේ කීම සොම්මරී අසාසිරන බවක් පෙන්වූයේ නැත. ඕ තවත් කෝටු දෙකතුනක් ගෙන මැලේට දමමින් කටින් පිබිමින් මොලවන්නට උත්සාහ කලාය. සහෝදරා බත්තට නොවිකාම කටට දෙකට ගිල දමන්නට වූයේය. ඔහු යනිත් කතා කරන්නට ගත්තේ, පල්ලෙන් අඩක්ම හමාර කිරීමෙන් පසුවය ජයතු අයකාට උම් බැහැ උඩගෙඩි දෙන්ඩ තිබාගත්තුව එක නාකා සොම්මරී එවරද කිසිවක් හෝකීවේ නැත ඇගේ නිශ්ශ්ධතාව ඔහුගේ සිත කෝපයෙන් අවුලුවාලන්නට සමත්විය සොම්මරිය කියය බොගෙත් කනෑහෙන් නැද්දැ බොල හේ උස්හනිින් කෑගෑවේය මං කියලා මක් කොරන්ඩ දැබ උන් දැම්මේනි වෙච්ේෙව්? අපි කියනදේ අහන දොහත්ද. ඇ නැවී චීත්ත කඩමාල්ලෙන් නෙත පිසදමා ගත්තාය සහෝදරාගේ සිතට සංවේකයක් ඇතුළුවිය හෙකාතකට එක කියලක් මක්කොරන්ඩ දැ. කෝටුව එකකාඉන්දලා මට බයම් පස්සෙෙන් පහුන්නු හැමේකාම දැන් ගස්ගල්වාය මුරන්ඩු වෙලා ඔහු හිීල්ලුවේය සොම්මරී අමක් මුමුණනහට සිහින් වැසි පොදහා එක්වී මන්ත්‍රයක් වෙමින් ඔහුගේ කනවැකේ පෙර දිනක? වැව් කනදේදී ඩිංගිරා බැනවැදනුහඬ ඈතකින් රිංකාා කණපුරවාලනු මෙනි වැසි දිය එකතු වී අවට දියකඩිදි සෑදී ඇත මැට්ි පොළවේද දිය නිසිලෙස බැස්ස නොයා මඩ මිරි කීයන්නට වී තිබේ කිහිප වරක්ම මඩපාරේ ලෙස්සා ඇදවැටුණු සහෝදරාගේ කඩමාලු සරම මඩවන්වී තවත් ගොමස්කඩ බවට පත්වගොස්ය ඒේ ආයාස්සයෙන් වැෑ කන්දට ගොඩවනේය බොරලු කැටදියවී වෑකන්දෙන් ත්‍රත් පැහැ දිය පිල්ලක් පහලට ගලායි වීදුරු කැටසේ මැදිරෝස පැහැයිෙන් පිරිසිදු බොරලු කැටදියවී වෑ කන්දපුරා මතු වී ඇත ඔහු ලිස්සලිස්සා ගල්කැට අතරින් පරිස්සමෙන් කුඹුක්කෝටුව තබමින් තතනමින් ඉදිරියට ඇදුනේය අලුත සවිකළ නායිලි කිහිපය වෑකන්දෙ මහ ගොඩකිරිල්ල ගස වටකරගෙන ඇත වැෑකන්ද පාමුලටම වදිනසේ මහා වැස්සෙන් පිරුණුද්දිය රැලිනගනු පෙනේ. ඇලුමිනිියම් මුට්ටි කිහිපයක් ඉවර අසලට ගෙනගී අහිකුන්ටික කාන්තාවක් අයිනේ එකත වූ කළු පැහැසිියුම් වැලිකුඩු තට්ටුවක් සූරා එයින් ඔපවනතුරු ඒවා මදින්නට වූවාය. ගොඩකිරිල්ල ගසයිනේ සිටවූ කරුවක ගැටගැසූරිලවෙක් සීත සුළඟට ගැහිගැහි එකම තැන ගොලිවසිරිනුමිස, දුව පනින්නට උත්සාහ නොකරයි මහගසපාමුලින් මතුවූ දැවැන්ත තුබස ගසේ කඳින් අඩක් තරම දුරක් වසාගෙන ඉහලට නැග සිටි මනුත් මනුස්පරලක් නෙවැ සහෝදරා නායිල්ලක් තුළින් නැවී එළියට ඇදෙන මහල්ලකු දෙස අනුකම්පාවෙන් බලමින් සිතුවේය වැළ කැමිණූ තෙප්පිලිරෑනක් රැගෙන ආවෙෙක් ඔහු අසලින් පියමං කළේ කෑගසමිනි. අහිකුන්ටිකයන් අතරේ කලබලයක් මතුවේෙනු දැනුනෙන් සහෝදරා හැරමිටියට වාර වී හිසෝසවා බැලුවේය මහල්ලෙකු නොතේරණ බසකින් සාපකරමින් කෑගසනු දැනේ හේ තවත් අඩියක් ලංවී ඔවුන් දෙස විපරමින් බැලුවේය මොකද බැටා වෙලාතියෙන්නේ ඔහු එහෙ මෙහෙ පනිමින් විමසිලිමත් වෙන කොළුවෙකුට ලංවෙමින් ඇැසුවේය බොලායවුම් භූරුවක් මරාණකාලා හේ දිවයමින්ම පිළිතුරුදුන්නේය සහෝදරා අඩියෙන් අඩිය වෑකන්දෙන් බැසයන්නට විය. වැසිඇල්ල යළිත් වේගවත්ව ඇදහැලෙන්න්නට පටන්ගෙන තිබේ සිරුර සීතලෙන් වෙවුලුම් කෑවේය வேකදෙ දුරසිට වේගෙන් අඩිතබමින් එන්නෙකු වෙත ඔහුගේ නෙත යොමු විය හන් නොපැහැදිලි ජායාවක් වූ ඇවි දෙන්නා හඳුනාගන්නට ආ අස්සයක් ගත්තේය උඹැහැ කූතාඩි බලන්ඩාව? ඔහු ෙසිල්ලේ ගසාගත් පොට්ටනිය අතින් තදකරමින් වැනිවැනි එන මැනිකී හඳුනාගත්තේ අඩියකින් පමණම ඔහුට ආසන්නවීමෙන් පසුවය. වනිින් මක්කොරන්ඩදැ බොලක් ගේ කොටුවෙලා ඉඳල අතපත් හිරිවැටිල ගොහි. හුබැහැහන්දා අපිත් දැන් කූතාන්ඩි වෙලා ගොහින්නෙව? මැනිකීගේ හඬට කෝපයක් එෙක්ව තිබේ සහෝදරා අන්දමන්දව වටපිට බැලුවේය. මැනිකීට කෝපවේුතු දෙයක් සිදු වැද්දැයි ඔහු මොහොතකට සිතුවේය මංහන්ද? ආයි මක්හවඩදැ බොල මංහන්දා කූතාඩි ගුබ්බෑමට වැටනා ඇවු බැහැ හේ සිනාවක් නගාගන්නට තැත්තරමින් මිමිනුවේය මැනිකීගේ මුහුණ පිපිහලු වී කෝපයෙන් ඉදිමුණු බවක් පෙන්වයි උබැහැ හුබැහැ වටින වැඩත්්දේ මංගහන්න කොලි ජයතුව අර් ගෑනිි වඩානාවආවලම? ට වටිනවද බොග පැලි ඔප්පුව ඌනමට හරෝදීලා බින්න බස්ස ග්ඩ මැනිකී කියන්නේ කුමක් දැයි සහෝදරාට නොතේරුුණේය හෙ මොහොතක් නිහඬව සිට ඔහු කෑගසමින් කියන දෑ අවබෝධ කරගන්නට තැත්දරුවේය බොට මය ගෙපැලි පදිංචිවැඩ ඕනි නං ගෑනී පැටාලයි යන්න අද වුනත් වරින් අපිත් කාත්කවුරුත් නැතුම් පාලුවෙන් ඉන්න එකේ ඉඩම ඔප්පුව ජයතුවටලියන්ඩයි අපි බොට තනවකිඩ නවත්ත ගණඩයි. නරග නෑනෙව. හුබැහැනම් මහ වරෙත්තුනා කියේ බොලා ආය ඔප්පුෝක කතාවක් කියන්න මට දන්න ඔප්පුුවක් නෑ බොටා! සහෝතරා ශෝකයෙන් මිමිනුවේය උබැහැ මොකවත් දන්නතුම් බර ගොයියනෙව ආණ්ඩුවෙන් ඔප්පු හදෝන හක ජයතුවට දුන්න. ඌ ඉතරයි නෙව පොට පැටාල කියලඋන්නේ. මැනිකීගේ නොනවතින බැනාඩගෑම නිමා වෙන බවක් දක්නෙට නැත. මේ කැලෑව කපාන? වැවක් කස් අද්ධාන පදිංචිවෙලා දේයනයේ කියල කුරහන්ටිකක් වී අල්ලත් දෙහ පුරාණ වැටිලවන්න මිසත්කා හා්ඩුවෙන් දොයිතුවක්කත් ගත්තෙ නැතුව. හොය උඹැහැ කියෙන ඔප්පුවාක් මටනම් මුලිච්චනේ නෑබොලන් එකදුොහක්කත්! පිස්සු අවලම මැනිකී නොකඩවාම බැනවතිමින් වැෑකන්ත දිගේ වැනිවැනි ඉදිරියට ගියේය. ඔහු බීමතින් පසුවනු ඇතැයි සහෝදරාට සිතින. හේ ගාටමින්, වෑකන්ද බැසගියේය වැසි ඇල්ල යලිත් වේගවත්ව ඇදහැලෙන්නට පටන්ගෙන තිබේ කස පහරමෙන් සුළගේ සැරබවත් සමඟ ඇල අත්තට වැදෙන වැසිබිලු නිරුවත් ලැම පෙදසේ වැදී රිදුම් දෙනු දැනේ ඔහු සීතලෙන් ගැහෙමින් කොමු කෝටු අල්ලාගෙන නොවැටි සමබරව රැඳන්නට උත්සාහ කළේය මොකදැබා? මේ ඌරු මොටාවාය තෙමීගෙන? සොම්මරී ඇතුළුගේයින් එළියට බැස කෑගෑවාය සහෝදරා වදනක් හෝ කතා කළේ නැත හිීතලේ දතකට පූට්ටු කොරාන ඇතුවා. මොක්කද බොලක්? ඉලන්ධාරි ගැටෙක් කියල හිතං වැසේ ඇවිදින්ඩ ගත් අය? පායනකල් ගෙටරිංගානින් නැතුසාාලු කඩමාල්ලෙන් දෑතහා ලැම තෙතමාත්තු කරමින් සහෝදරා නොනවත්වාම ගැහුණේය දැංඉතිං හිීතලේ අල්ලාන මියදිලාගයාානං කාරිනෑ බොලක්? මොකටය කියලා පනගැට ගහන් ඉන්නවටය. සොම්මරී විමසිලිමත් වූවාය. සහෝදරා කලකිරීමෙන් කතාබහ කළ පළමු වතාව මෙය බවසිහි වී? ඕ විස්මේ් පත්වුනාය වැස්ස කියල තෙමිල නහින්ඩ තනන්නේ. ඉඳ! මං ගිනිමැලයක්කත් අවුලන්ඩ. බෝ අවුලාපු ගිනිිමැලේනං යසයි! දේ! හර මේ ගෙයි පැලේ ඔප්පු ගැටියද මොකක්දයක! බොගෙ පැටාත් ජයතුවට ඇන්න දුන්නයි කියන්නේ. මොකව? ඔප්පු ගෙඩක් කියලා මොහක්හරියෙහක් උඹබැ යතුවට ඇන්න දුන්නද. සොම්මරී මදක් විමසිල්ලෙන් බලාහුන්නාය ඇය සිතිවිල්ලක යෙදෙන බවක් දක්නට ලැබිෙන පෝයකට දොහකට කලියෙන් ආණ්ඩුවෙන් මහත්තැන්ගොල්ලුවගේයක් ආයක ඇත්ත වෙන්ඩ! හිතිං අනික්කුන් එහෙක්වත් තුන්නය? ජයතු අනරාජ පොලේ අනිංගමං ඇවදිින් වැටුණා ගෙදරන්නවුන් කෞදෑහං ලියාන ඇන්න ගිය හුම් බැහැ හිතාම ජයතුව කැන්දානින්ද? අන්න මැනි කියියකා මාව මරාණකණ්ඩ තනනවා ඔප්පු ගෙඩියදෑ මොහද්ද ජයතුවගත්ත කිය කියා ජයතුවට දුන්නයිම් මොහද්ද අනික්කුම් නිකංවත් ඇවිදින්යන්ඩෙන් නැතුව. සහෝතරා දැටිව කෝපගත්තේය තද සේතල මඩිමින් ලය හරහා උණුස්සුමක් පැතිරයනු ඔහුට දැනින. හේ අයාසයෙන් නැගට කුඹුක් කෝටුව සොම්මරීට උළුක් කළේය සොම්මරී කෝටු පහර වලක්වා ඉවතට පැනගත්තෙයින්? වාරු නැතිවගිය ඔහු පිල්කඩමත ඇදවැටනේය. හේ තැනම වැතිර කෑගසමින් වැලපෙන්නට විය. බයිසිකල් කබලවේගෙන් පැදගෙන ආ ඩිංගිරා පිල්කඩ අසල ඒ ඇලින් කරමින් හේත්තුකර, හිසේ බැදහුන් කම්බිලේසු කැබැල්ල ගලවා අත්පාත් එතමාත්තුකරමින් ගෙටගොඩ වනේය. සහෝදරා නැගිට ඉදිමී රත් පැහැගත් මුහුණ පිසදමමින් පිළෙන් එබී බලන්නට විය. දිරා පහලට එල්ලීගිය පිදුරුගස්වොස්සේ පේලියට වැහිඇලි ගලාගෙන ගොස් මිදුල එකම මඩතලියක් බවට පත්ව තිබේ. මහවැස්සේ මඩින් සටහන් වූ ඩිංගිරාගේ අඩිසලකුණු යන්තමින් බොඳවී මැකීයන්නට පටන්ගෙන ඇත. වයිසි කලේ පසුපස ගැටගැසූ පකිස්පෙට්ටියදුටු සහෝදරාගේ නෙතට දීප්තියක් එෙක්විය. වැඩිකොටා බඳිනතුවක්කුවෙන් රහසේ මරාගන්නා සතුන් මස්කර, ඒෙක්ක කොළවල කොට්ටිසේ ඔතාගන්නා ඩිංගිරා අනුරාධපුර නගරේ කඩවලට විකුණා දමයි. කලෙකින් දඩමස් කැබැල්ලක රස නොබැලූ සහෝදරාගේ මුවට කෙලවුනා ආවේය. ඩිංගිරුම් දඩමස් සැන්නාවය? ඔහු ඩිංගිරා වෙත හැරී හෙමිහිට ඇසුවේය. ඩිංගිරා අත්ගසමින් උස් හඬින් සිනා නගන්නට විය දැන් කොහේ කියල කැලෑ සත්තු ඉන්නේ එකක් දැ. මරුවැලක් ඇදොත්? හොහේ හරින්න කාලකන්නේයෙක් ඒක පැඩලිලා ඇති හේ යළිත් සිනාසුනේය හෙනම්බොට කොයින්ද මේ දඩමස්. ඩෙංගිරා වටපිට බලමින් රහසේ මෙෙන් කතා කළේය සහෝදරා බැම නගමින් ඇහුම් කන්දුන්නේය කූතාන්ඩිගි භූරුවෙක් වැවතාවල්ල අතර මංවෙලා මංවෝ මස්කොරාන ඇන්න ගොහින් අනරාජපොලේ කඩමණ්ඩියට පිකුණෙව්වා ගෝනෙත් අඩිග හැව්ව කියලා හනේ බොලං උබැහැවාය අසමජජාතියේෙ. මේ වැහි වැටෙද්දී බොට එලියට බහින්ඩ හිදදෙනවද. කාලකන්නිකොම. සහෝතරා නොකඩවා බැනවදින්නට වූයේය. සොම්මරී රැගෙන ආ කෝපි පොල් කටුව තොළගන්නට වූ ඩිංගිරා හැරී ඔහු දෙෙස බලමින් තර්ජනාත්මක හඬින් කෑගෑවේය. උඹ හැට මොකදැම්මම් මොකකොළක්. කටවහග? ගිනිමැලිය මඳින් මද නිවීයන්නට පටන් ගෙන ඇත. මේතාක් ළඟ රැඳුණු උනුසුම ඉවතට ගොස්? ගත්ත පුරා වෙවුලුම් කන සීතල නැවත ගේහපුරා පැතිරයන්නට පටන් ගෙන ඇත. මේ කාලකන්නේ වැහියල්ල හමාරවෙද්දිින් මාත් මියදිලාගියාන කොච්චෝරයහක් දෑ කම්බිලි දෙේයනේ. සහෝතරම් මිමිනුවේය නැගිට කුස්සිියේ ඉතිරි වූ ඉබ්බන් කෝටු දෙකතුනද ගිනි මැලේට ගෙනවිද්දැම්මූ සොම්මරි? උළුුව එස්සේ හිඩැස්සිෙන් නොකඩවා වැෑහෙන දිය කල දෙස බලාහිලින්නට වූවාය. සහෝදරා කුබුක්කෝටුව පසෙකින් තබා කිලිටි සාලු කඩමාල්ල දෑසට ලංකර එයින් තෙතමාත්තු කරගත්තේය. දොළහා. රවා එකාය කරුමේ. නැහනම් තව කී දෙෙනෙක් නම් මැහිතෙල් ලිහිනවද. ඒ කටම නෙව පලදුන්නේ. බුලත් හපෙන් කොටසක් තුූතුූ ගගා බිමටහැලූ කෝටුවා. තවත් පුවක්කෑල්ලක් කටේ දමා හක්කේ දතින් අල්ලා කොඩුකර බුලත් කොළ දෙකතුනක් ද තුනට හතරට නවා මුව තුළට ලාගත්තේය. ඔහු නැවත කතා කළේ බුලත් කොළ මුවටම දියවයාමෙන් පසුවය. ඇරමිටිය අනිමින් අඩියක් දෙකක් ඉදිරියට ගැටව සහෝදරා පෙට්ටිය තුළට එබී බැලුවේය හැකිලී කම්මුල් දෙපසින් හතරැස්වී ඇතුළට නිෙරාගිය කපුරුවාගේ මුහුණ රත් පැහැකට හුරුව හඳුනාගත නොහැකි තරමට ඉදිමී රවුම් වී ඇත සහෝදරාගේ දෑස විස්මෙන් ඇරීගියේය කපුරුව එකා දැ හඳුරගන්ඩ බැරුවා හේ හෝල්ලමින් කීවේය බිත්තිියේ මල්ලක හේත්තු කරතිබූ පෙක්්ටියේ පියනෙ කොනක් කොනහමින් කපුරුවාගේ බෙරිඳ නොකඩවා වෙලාප දුන්නාය ඇගේ විලාපය බොහෝ විටෙක එකිය මෙන් අඩුවීගොස් ගම්මානයේ දෙතුන් දෙනෙකු යළි නිවසට පිවිසෙද්දී බැරෑඩි උස්හඬකට පෙරලීයයි. අත්ත අපප ඇවිදින් හුගක් වෙලාය සංජය අඳුරු ඇතුළු සාලේටි එබිමින් ඇසුවේය. හැරමිටියේ එල්ලී, වහලේ පරාල අතරේ නෙත ඒ මේ අත යවමින්හුන් සහෝදරාගේ කනට ඒ වදන් වැකුණේ නැත විශාල මකුළු දැලක් මැද්දෙ එල්ලි ඒ මේ අත පදින කොට්ට මකුළුවෙකුගේ දැක්මේ ඔහුගේ නෙත නතරවී තිබින අත්තප්ප සංචය සහෝදරාගේ උරෙහිසෙන් අල්ලා සෙලවීය මදක් ගැස්සුණු සහෝදරා හිසහරවා බැලුවේය අඳුරුවන් සාාලයේ කපුරුවාගේ පා අසල දැල්වෙන පොල්තෙල් පහන්සිලේ එලිය අවට සෙලවෙමින් ලප පෙලක් මවා ඇත එයින් ඇතුළත හිඳින කිසිවකු නිවැරදිව හඳුනාගත හැකි නොවේ සංජය කොළු හෙව බැහැද සංචයකි මුහුණේ මද සිනාවක් මැවී තිබින ඔහු සහෝදරාග උරහිසෙන් යන්තමින් අල්ලා වාරුදී ගෙතුරට කැඳවාගෙන ගියේය කොහෝම හිටපු එකෙක් දෑ කපුරුව දැන්ඉතින් පවුලම කාලකන්න වෙනව නෙව? ගෙමිතුලී බොහෝ දෙනෙකුගේ අඩිසටහන් වලින් තැලී පොඩිවී තැනින් තැන මඩමත වුණු තනපිස්ස වැටිකත් සහෝදරා විස්සෝපවිය. සංජය වට පිට බැලුවේය අවට දෙතුන්දනා එක්ව නොනවත්තාම කතා බහේයදී සිටිති. ඔවුන්ගෙන් අනෙකෙකුගේ කතාවකට කන්දන කෙනෙකු නැත. පවුලට නං අහුතු කරදරයක් නෑ අත්ත අප අපෙ අපට තමයි ඒගෙනුත් කරදරෙ. සංචයකි හඬට පසු දැවිල්ලක් එෙක් වී ඇත. ඒ මක්කදය බොල ඌමලාය කියල බොලාට කරදර ඕනෑ නම් පෙට්ටියට වියදන් කොරන්ඩ සහෝදරගේ හඬට විමතියක් එෙක් වී ඇත පෙට්ටියට පෙට්ටියට නෙමේ අත් අප අපේ කපුරුව අමලේ අපේ කුඹුරට තෙල් ගහදදි විසවෙලානේ? ඉතින් වන්දියක් දෙෙන්ඩ වේගෑනිට ආයේ වන්දියක් කියල අහවල් ගෙඩිය දෑ. මිය දිච්චේකා හම්මුතුනයිම් පස්සෙන් පහු කාසිටිහක් කැන්න ඌට පනකේන්ද දෙෙන්ඩ පුළහන? සංචය සිනා සුනේය. සහෝදරාගේ මුහුණේ නොරිස්සුමක් සටහන් වී තිබින මළගෙවල් ොලදි කෑ කොස්සංග හන්ඩ තිබා ගන්ඩ නාකායි සංජයකා ඒ ගැඹුරු පහත්හඬින් කීවේය කාටවත් ඇහුණෙ නෑනෙවත් අපපේ හිස හරවා වටයක්ම විමසුම් කළ සංචයකි මුහුණ සිනාමුසු විය මෙව්වනං කරුමනෙවැබුල තම්බී බුදුන් දොහෙහි දං හනට ඇහු දෙයක්ෑ? සහෝදරන් නැවත කියවන්නට විය. මධ්‍යානේ එළඹෙමින් පවතිනෙහෙයින් මළගෙදර පැමිණෙන්නකු ඇත්තේද කලා තුරකිනි. අපි මනවකරන්ඩ දාත්ත අප අපේ මේක තෙල්ගහ ගහයින්ද දිබුලොත්තිට කාලනෙ ඒක තමයි විසවෙල තියෙන්න්නේ. සංජයේ පහත් හඬින් කීවේය උඩුකයි නිරාවරණය වූ කළුවන් කුඩා දරුවන් දෙදනා කපුරුවාගේ විය හැකිැයි සහෝදරාට සිතින. ඔහුගේ සිතට දැඩි ශෝකයක් ඇතුළු විය. හනේ! අර කාලකන්නේ ගෑණිට තමා දැන් දහ දුකේ මේ බරගොයුරෑන තනන්ඩ සංජය නොනවත්තාම සිනා සුනේය කපුරුවාගේ බෙරිඳගේ හැඩුම නැත්තටම නැතිවී ගොස් දැඩ නිහඬතාවක ගිලිය ඇත කුඩා දරුවන්ඩ දෙනා සෙල්ලංකරත්ති කරන උස් බැනගැනීමක් ඉඳහිට පැතිරයයි ඔය ගෑනිට ඔය මිනිහ මලාට ගානක්කත් නැතිවේයත් අපේ තව මිනිහල කීදනෙක් කියල ඉන්නවද සංජය සැහැල්ලුවෙන් කීවේය නේ උබැහැදන්න විකාර කොච්චොර මිනිහල උන්නත් තමුන්න ගෙදර මිනිහ මියදනකොට දුක ඉවසන්ඩ බැරුව. සහෝදරා කුඹක්කෝටුවෙන් තනබිස්ස හෑරුවේය. බති මියගිය බිනර පොයදිනය ඔහුගේ සිහියට නැගින. කොච්චෝර කිරිහොදියෙක්ක ලැක්ගත් බතියකී පැටත් එක්කං මියදුන දොහ හිතට එදදිවාව ගණ්ඩ බැරුව. හේ සුසුමක් හෙළමින් සිතුවේය. ගෝනි පඩංගුවමත, ඒවෙලේම උපන් කිරිකැටි දරුවාද දෙකකුල් අතර හොවාගෙන මියකොස් සිටි බතීගේ සිරුර නෙත් අභියස මැවිමැවී පෙනෙනුමනි. කපුරවා මැහිතෙල් වසවෙලා මැරුණයින් අපිට වන්දිගේ වඩවුණා. එහෙම නොවුනත් ගෑනි වහදෙන්ඩ තරන් කේන්තියෙන් උන්නේ. ඕකක් කීවතාවක් මෙරෙන්ඩ දැඟලුවද. නියගලාල කණ්ඩගියා කෝච්චිට බෙල්ලද අන්ඩ ගියා ඒවහෙම තමයි අත්ත අප අපෙ සංචේග හඬට? ශෝකාකූල බවක් එක්වී ඇත ඌත් අප්පයම පැටානෙව වන්දි කියල කාසිටිහක් කොල්ලනවට ඌට හිත්තාමාරවෙල තියෙන්නේෙ. සහෝදරා යළිත් සුසුම්ලෑවේය. හොන්ඩ හැම දෙයම්ම කාසී කාසි. බිදු කාලග මනුස්ප කොමත්තියෙනවා අදම්මප. හේ කල්පනාවට වැටුනේය. අත්ත අප්පේ? අත්ත අපපේ! සංජය නොකඩවා කතා කරන කෙසිවක් සහෝදරාගේ කනවැකුණේ නැත. ඔහුගේ අතින් කුඹුක්කෝටුව ගිලිහි බිම පතිත වුණේය. ගංගොඩේවුන් ඔක්කෝම එක්කාසුවෙලා කුඹුරු වැඩකොලා. හෙන්ගොයිතනට එකකාට උදව් කොරගත්තා. වහල හෙවිල්ල ගත්තා. ඉතින් වෙන මුුණවද. ඔයි පොයිබෑ කට්ටෙ මක්කද මහ ඇත්තෝ. මහ කැලය පීරා කැලෑ කොළ වර්ග කිහිපයක් පොල්කටුව කලා තලා කුඹරේ තැන්තැන්වල තබන සහෝදරාගෙන් හේතු හාමි අඇසුවේය සහෝදරා පිළිතුරු දුන්නේ නැත ඒේ ගොයම්දළු කිහිපයක් බඩයෙන් උදුරා එහි ඇතුළත පිරික්සා බැලුවේය එහි අගටම සිදුරු කරමින් පනුවෙෙක් ලැගෙහිඳී පොල් කටු කිහිපය කුඹුරේ තැනින් තැන තැබෝ සහෝදර වක්කඩේ එක්වූ දියෙන් බෑත සෝදන්නට විය උබනං චාලිත්තරයක් දන්න එෙක් නෙමේ හේතුව උඹුර බේත්තියෙදදි කතාදාණ්ඩාව. ඒක කෙමක් නෙව සහෝදරාගේ හඬ රලු විය හේතුහාමි මදක් පසු පැස කියේය මඩ ගොහි තැන නං එපාම එපා වෙලා ගොහිම්බා අර හේන් කෑලිියොල තියන කුරහන් ටික නැන්නම් ගං ගොඩේමුන් හයිහාමතෙන්නෙව හේතුහාමි හිසසලමින් කණ් දෙන්නට විය පුල්ලයාරදයි හාන්දුරුවන්නේ පිහිටෙන් කුරහං යාය නං හැමදාම සාරයි නෙව ඔය අයිංවල වැැව්වටක් අපපුහුල් ගෙඩිටිගත් එක්කාසුනාම අවුරුද්ධ කොටාබාන්ට මැද මාස් මෝසම් වෙහි හමාරවීගෙන යාමත් සමගම අඩින් අඩ වැවද සිදීයන්නට පටන්ගෙන ඇත. යහමින් දිය අවැසි ගොයමද කහ පැහැ ගැන්වී ඉක්මනින්ම පූදින්නට පටන් ගනි. මේ නිසාම අඩුවන අස්වැන්න ගම්මුන් මඩගොවි තැන කෙරෙහි කලකිරවන්නට හේතු වී තිබේ. කුරහන් ඇටයක් ඉතර වටිනවෑ බත්ත හේතුහාමි කියන්නේ සහෝදරාද අනුමත කරන්නකි. පලාතක් වසාගෙන වැඩි පැත්ත පෙරලනු කුරහම් පදුුරු මත්තේ සුදු පැහැෙන් පොකුරුගැසී කරල් පීදී ඇත සහෝදරා නැවී ඉන් එකක සුවඳ බැලුවේය පොපුරාලත් පැහැෙන් මතුවන කුරහන්නටවලින් නැවුම් සුවදක් මතුවේ. කුරහං යායම පූදිල. හෙතානිද දුහක මේ ඔක්කොම කපාන පාගණ්ඩවේ. සහෝදරාත් තෙරහඬකින් කීවේය. කෙලවරේ හේනේ ආරම්භවන කුරහන් කැපිල්ල, ගම්ගොඩේ සියල්ලකගේම හේන් කපා පාගා අවසන් වනතුරුම පවති. වඩා විශාල හේනක් වවාගන්නට සමත්වුණු සහෝදර, වත්තුවාහා අවසදහාමිගේ හේන්වල අස්වැන්නද විශාලවිය. අතරින් පතර අහසට යොමුවන ඉදල් ඉරිගුහා බලුවලිගා වැනි කදිම කරලක් පෝදින තනහාල් පඳුරුද, වෙනම කපාගන්නා සොම්මරී දෝතු බබීහා අනෙකුත් ගමේ ගැහැනු වියලි කරල්කමතේලා රවුම් පොළුවලින් ඒවා තලන්නට ගනිත. කොඩ වී යන කරල්වලින් දහයියා හා බොල් පොලා දැමූ පසු සුලං කිරීමෙන් පිරුණු දාන්න්‍ය ඇයට ඉතිරිවේ. මළුහා ගෝනිවලට පිරවෙන කුරහංහා වී බිස්සේ කලකට තැන්පත් කරනු ලැබේ. කොස්ිය බිමමැටිමත්තේ දමාගන්නා තම්බාපු වීතගේය? රවමට වටාගත් ගැහැනු කිහිප දෙනෙක් කැරකෙමින් නොකඩවා කොටති. ඔවුන්ගේ ඉතා කොට හැට්ට කැබලිවලින් වියතක් පමණ වූ රැලි සහිත ඉග බේරි දහදියෙන් තෙල් පැහැගැන්වී මතුවේ. හාහා හඬින් හතියක් නිකුත් කර ගැම්ම ගනිමින් ඔවුන් නොකඩවා වී කොටන අයුරු සහෝදරා දෙනෙත ඉවත් නොකරමින් බලාහුන්නේය. වියලි කොහොම කොළහා අලු අතගා මළුවල තැන් පත් කරනෙහෙයින්. මුන් ඇයට කවුපිහා කොල්ලු තොග ගුල්ලන්හා පණුවන්ගෙන් රැකේ. මේ ඉටි තැරින් තැන තැවරූ මළු ගැටේ ඉඳහිට වහන ඉපියෙකු දෙන්නෙකු ගැලවීයාගත නොහැකිව එත්තැනම ඇලි මද වේලාවක් තටුගසගසාහිද මියඇ දෙනු පෙනේ. එයි නිපියකු ගලවාගත් ජයතුවා ඌ පිම ඉහලයවන්නට තැත්දරනු සහෝදරා මද සිනාවකින් බලා සිටියේය. ඔලා කඩින් ඇන්න එන හාල් පහේ, නාහෙට කිට්ටු කොරන්ඩ බැරුවා. වහ ජාතිදාල වස්නෙට. සහෝතරා හාදිස්සියේම කීවේය. සංජය සිනා සුනේය. ඒ කාලේවාගේ නෙමේයත් අපේ දැන් ඔය තෙල් ජාති නොදා කිසිම භෝගජාතියක් හදන්ඩ බෑ. මැස්සු බීල අහවල කොරනවා. ටිකෙන් ටික වහකාලා මිනිස්සු මරවන්ඩ තනවනුම් ඔය කතාදාන්න සංජයේකෝ. නැන්න්නම් මෙහිෙම වහ කැවිල්ල! ඉක්මනට ගස්කොලන් ලොහු කරගන්ඩ, ෙල් බෙත් පෝර දාණ්ඩි පැයත්ත අපේ මොකද ඉස්සරවාගේ ගොමටිකද්දා ඇතයි ඉතිං වහද නැද්ද බලන්ඩ කාලයක් නෑනේ අස්වැන්න වැඩිකරග්ඩ මිසක හනේ මන්ද උඹ හැල පහුගිය දොහකත් ඔක්කොමූුන් වීියොලට ගහන වහජාතියක් විසවෙලා බමන දදා උන්නනෙව කෝ! හේත් දේව නවත්තන්ඩ බැලුව වහල දක්වා ඇසරූ වී ෝනිිත් ඔොගේිය පිට පැත්ත සුදු පැහැක් කුඩක් ඉහ ඇත. සහෝදරා දඹරැගිල්ල එහි තවරා නාසේට ලංකර බැලුවේය නාසය හාරායන දුගදක් ඉන් නිකුත්වේ සංජයහා නිල්මිනි යළිත් ඔක්කාරය කරන හඬ පිළිකන්නෙන් නැගේ අපහසුවෙන් බිම සිමෙන්තියෙන් නැගීගත් සහෝදරා දොරින් එබී බැලුවේය කෝටුවේකෝප තවත් බලබලයින්ද නාකයි මුන්ට පොල්කිර ටිකක්කත් පොෝවලා වෙදෙක්්ගාවට එක්කයි අඩවේ ටිහකට නම් කෝමාරිකා යිඉස්ම පුවන්්ඩ බලහ. කෝටවා හිස සැලුවේය. ඔහුගේ මුහුණේ සමච්චල් සිනාවක් ඇඳී ඇත. ඔවුවට කෝමාරිකාපවල හරියන්නෙ නෑයා පුච්චේ? හන්දිය ඩිස්පැන්සරියෙන් බේත් තැන්නාව. දැන්නම් අඩුයිවාගේ. හනේ මන්ද. අපේ දොහේනං නියගලාලයක් බැරිවෙලා කැවුණෙහෙකුට විසවෙනවා. මෙව් ඇහෙමය? වීටි ඉක්මනට විකුණලදාලා ගේ සුද්දධ බුද්ධ කොරගත් අහම එල්ෙඩෙත් අහවර. ඉපියන්ට ගැහැව බේත් නොවැ උන්ඩ විසුුණේ? සහෝතරා හැරී ගෙමිදුලට බැස්සේය. ගම්මානයේ අතරින් පතර පැතිරතිබූ වීබිසිකිහිපය සිහිනයක් සේ අතුරු දන්ව ගොසිනිි. හුබැහැට කියන්ඩ සංජේකා එදා බොලාලා යන්තම් මරණෙෙන් බේරුණ. කපුරුවවාය වළපල්ලට ඇදෙනව නොව ඔය වහජාති ගෑවුන හිතින් කොච්චෝර වහ ඇදෑ ොලං. සංජය හිස්ස සැලුවේය පාංශකූලය සඳහා ගෙයින් එළියටගත් කපුරවාගේ මෙනියෙන් මද කුයිලයක් හමා එෙන්න්නට පටන් ගෙන ඇත දුරින් පියඹා ආ නිලමැස්සන් දෙතුන් දෙනෙක් රූම් හඬින් පෙට්ටියවටා කැරකෙති ගාතා මුමුුණන පිරිස කෙලවරක හිඳගත් සහෝදරා ගොත ගැහෙන ස්වරයෙන් කෙලවර අල්ලන්නට වූයේය එහෙත් ඔහු කියන පදයක් පිරිසේ අනිකුත් අය කියා ඉක්මනින්ම හමාරවනහෙයින් මුමුණන හඬ වෙනම මැසෙන්නට විය කොඩා දරුවන් දෙතුන් දෙනා විලාපනගන හඬ මැඩගෙන කපුරුවාගේ බිරිියගේ උස් කෑගෑම නැගියේ වසා දැමූ පෙට්ටිය කරින් ඔසවා අවමංගලරයට ඇතුළු කරද්දී ඇගේ හඬගෑම බාලවී ගියේය මුං හැම දෙනාගෙම තියෙන්නේෙ බොරුව හනේ අනිච්චා සහෝදරා ගැහෙන දකුණ අත කම්මුලක රැඳවී මග ඉවත්ගල යුතු සතාසර්පයකු නැතත් අවමංගලරියට ඉදිරියෙන් රතිඥ්ඥාවැල් පත්තුවෙයි. සහෝදරාගේ සිතට බතිීගේ මළගමැදී ගියේය. ඉක්මනින් ඉදිරියට ඇදෙන අවමංගල පෙරහරහා හරි හරියට ගමන් කළ නොහැකි වූ සහෝදර, වැෑකන්ද ආරම්භයේම බිම ලැගගත්තේය. රතිං්ඥා හඬ මදින් මද තුනී වීයයි. එකකිිනෙකා මුමනමින් මද සිනාපාමින් උසුළු විසුළු කරන කොළුරල ඉතිරිවද්දී, අනිකුත් සියල්ලන්ම මගින්ම හැරීගොස්ය. කුඹුක් කෝටුව අදමින් ගාට ගාට සහෝදරා ඉදිරියට ඇදුනේය. කපුරුවාගේ වලට පස්මිටක් දැමීමට ඔහුගේ සිතේ බලාපොරොත්තුවක් ඇතිවිය. දහතුන සංජයේ සේනානායක මයා පුවර්සන්කුලම බයිසිකලින් පයමෑත්කර බිම තබා තැපැල්කරුවා විමසුම් ඇසින් බලාහින්දි කොඹුක් කෝටුවට වාරුදුන් සහෝදරා විස්මීන් ගල් ගැසුනේය දැම් පුවරසංකුළමෙත් නානා පොරකාර මිනිස්ුවින්න්නුවනෙවායි බොන් සේනානායක ඔන්න හෙලෑ උදවියත් මෙහෙට බින්න බැහල දෑ කවුදදන්නේ ඒේ තතනමින් කියන්නට වූයේය තැපැල්කරුවාගේ මුහුණට සිනාවක් එෙක්විය අනේ ලොක්කෝ උඹ මොනවාදන්නවටද මේ ගමේමෙකෙක් වෙන්ඩ මුන් ඔක්කොම පරණණංගං අතඇරල අලුතින්දාගෙනනෙ? අරමක්කට දැ සහෝදරා බොර පැහැගත් නෙත පුළුල් කරමින් ඇසූදට නැවති පිළිතුරු දෙන්නට තැපැල්කරවා රැඳී සිටියේ නැත ඔහු බයිසිකලිය වේගෙන් පාගමින් ඉදිරියට ඇදී කියේය. හනේ මන්ද තනිව මුමුණමින් වැලිමගෝස්සේ සහෝදරා ඉදිරියට ඇඳනේය ඔහුගේ කොන්ද නැවත රිදෙන්න්නට පටන්ගෙන තිබින ඔහු පිටට අත තබාගෙන කෙදිරිගෑවේය හම්මේ වාත කැක්කුම් ඔහුලන්ට බැරුවා හේ වැලිපාරේ බිම වැතිරුණේය සාගතමල්ල ධනහිස දෙ පැත්තේ වදින පරිදි ගැස්සෙන ගමනින් ආ සොම්මරි ඔහු අසලදී මදකට නතර වනාය මොක දෑැබං මේ වැලිපාරදපාන වාත කැක්කුම් ඔහුලන්ඩ බැරුවා ඒක නෙවෙන් යම්මන් සුදුලුණු ික් දෙගතුනත් අම්බදුන්නේ. බොට ඒ බී ගගේයි වැඩිලයිට බරුව රෝන්ද අන්ඩ බාගත්තේ ගෙදරන්ඩ බැරුවා! පාලුවේ! හයි කෙදිරි ගෑවේය. ඔවු ඔහු! දැම්බොට තව ගෑණියෙක් වහන්කොරාන්න එන්න නෙ වැවෝනැන්න්නේ සොම්මරී මුඇෑද කරමින් කීවාය නැන්නම් මොක දැ! මේ තව ඉන්න දොහට දෙකට? පාලුකප්ඩ මොකා කියලගෙන්න ගණ්ඩද. සහෝතරා වදනක්හෝ දෙඩුවේ නැත. මදින් මද ඇවිලියෙන හිරුරැසින් වැලි බිමරත්වී ගිනි නැගේ. තුනි සරුම් කඩමාල්ලද ගෙනියම් වනු ඔහුට දැනුනේය. හේ වැල්ලේ ඒ මේ අත ඇබරුණේය. හනේ බොලක් උඹැහවායික් කරුමක්කාරේ. පොඩ්ඩක් ගෙටවෙලා වැඩිලයිඳී. මුහම්! ඒත්බෑනෙව? සුදුලූුණු තම්බම් බී වටවා තමාරු ඇරෙන්නෑ? මං මේ කොල්ලුටියක් හොයා යනින් ගම සොම්මරී අවියත් සිනාවක් නැගුවාය ඇගේ මල්ලේ ඉරුණු මුල්ලෙන් මුරුංගා කරලක කොනක් පහතට දික්වී තිබින හොයා ගනි අනේ හැබෑටම බොටදාමි හිතේ තියන්නේෙ මේ ඒ දොහේ කියල නෙව? මේ ගමේ එහෙක්ගාාව ඇත්ද කොල්ලුමිටක් හොයාග්ඩ ඈත වැලිපාර ඔස්සේ සංජයකෙ උස්රුව යන්තමින් මතුවිය ඔහු අත වූ ප්‍රාස්තික් මල්ලේ එතු පාර්සල්කිහිපයක් දිස්වේය. ොකදත්ත අප පෙ මේ වැල්ල පෙරලිල සංචය තවත් ලංවෙමින් සිනාමුසුව විමසුවේය සාගත මල්ලෙන් හැලුණු මුරුංගා කරලක් නැවී අවුලා යලිත් එහිමලාගත් සොම්මරී බැගෑපත් බවක් හඟවමින් අඩියක් පසු පසට ඇඳනාය වාත කැක්කුම් කොළුවෝ මං මැරිලාවත් යන්න ඇතුවා හේ කෙදිරිගෑවේය සංචයක මුහුණේ කාරුණික බවක් පිළිඹිමුවිය අත්තාපමාතෙක්ක හන්දිය පැත්ත අන්ඩෙනවන? ිස්පැරෙන් ේතක්රංගඩ? මටඔඒ ඉංගිරිස් බේ තල්ලන්නෙ නැතුවා කොලු! පුළුහන්නම් කොල්ලහවරක් හොයාදිය? පින් සිද්ධවේ. සහෝතරාගේ හඬට අසරන බවක්කෙක් වීතිබේ සංජය හිස කැසුවේය හ! කොල්ලු ටිකක් හොයාගණඩනං අනුරාධපුර සිංහල බේත් කඩේට මරින් ගණ්ඩෙපාය? හෙටා නිද්දටවත් තේ පැත්ති න කෙනෙ කම්බවනොත් මං හොල ගේන්ඩ කියන්නකො? හනේ? ොූ බොට පුල්ලයා අර හාන්දුුරුවෝ බලයි. හේකාලෙ පටමල පුරෝල තිබ්බ කොල්ලූ දැන් දහින් දකිද නැතුව දැංවත්වඔය ඇවිල්ල තියල ගෙටකොහිින් ටිකක් නිදාගනි. සොම්මරී සහෝදරා වෙතට නැඹුරුවමිනුවද සංජයේ දෙෙස ගෞරව පූරුවක බැල්මක් කෙළමින් කීවාය. සහෝදරා කෙදරිලි නගමින් බිම අත පයගා කුඹු කෝටුව අල්ලාගෙන නැගිට ගන්නට උත්සාහ කළේය පිියුම් මහත් තැංඇවිත්? සේනානායක ඇත්තුන්නේ කාවදෑ හොය්වා මන්දන්නෙක් නැතුවා හේ තුනටයට අතතබමින් කෙදිරිගාමින් කීවේය. සංජයක මුහුණේ හදීසි කලබලකාරී බවක් පිළිමිඹ විය. කෞදත්ත අපපෙ මටහරි අපේ තාත්තටහරි වෙන්ඩ ඇති ඒේ කඩිමුඩියේ කියන්නට විය සහෝදරාට ඔහු කියන්නක් කනවැකුණේ යන්තමිනි ඔහු කනට අතරඳවා සංජය කියන්නකට විමසිලිමත්විය. උඹැහැත් මහා ඇත්වොන්නේ හැ කියැව්වා සේනනායක ඇත්තකයිද මේ කැලෑගංවල සංජයක මුහුණේ කෝපේ කලකුණු සටහන් වී තිබින හේ මුොහුණ ගස්සා ගත්තේය දෙපසින් කපා එහලට එසවූ ඔහුගේ කෙස් කෙලින්වී ඇතිවක් මෙන් සහෝදරාට පෙනේ පුල්ලයාර හාන්දුරුවනේ බොලත් සේනානායක ඇත්තුම් බ උමන්දන්නේ එකක් නැතුව මේ මනුස්පයන් මොනව දොඩවනවද දන්නැතු සංජේල මෙයෝ? ියඋම්මහත්තැන් ඇඳදිින් යන්ඩත් ඇැති දෙන්න. සොම්මරීයටහත්ව කීවාය එක්කො දන්නට මගුලට උත්තර නොදී ඉන්ඩෝනේ අත්තාප මොකට දෙහෙම කෙනෙක් නෑක අන්ඩ ගිය ස්භාවෙන්ම සුදුමැලි පැහැයක් ගත් සංචයක මුහුණේ ලේපිරී රත් පැහැගන්නට වීය ඒේ ගස්සාගෙන පලාස්ටික් මල්ල අතට ගත්තේය සහෝදරා නැවතිී බලා හිඳින්නට විය. උබැහැට මක් වෙලාදෑ සංජයක? සේනානාඇත්තුන්න පෙළපතුම් බැටදාගත්තේ? ඕ බොහොම නාක වැඩනෙව මේ දෙයන්නේ අඩවිය! හුබැහැට සහගහනවා. සංජයේ රවා බැලුවේය හේ සමච්චල් ස්වරයකින් කතා කරන්නට ගත්තේය. ඔවු ඔු! අනේ අත්ත අපපේ අත්තප්පත් හිතන විදිහ. අපි මේ කැලෑගංවල මිනිසු අහසින් වැටිච්චෙවෝද. රජකාලිඳලා හොඳ පෙළපත්තලින් පැවතෙන මිනිස්සු මේ ගම් ඔලගම් වෙලා නංගම් මාරුණාට පස්සේ දෙමල නම් පාච්චි රණ්ඩාරන්තියෙන්. ඉතිං අත්පල නුවවද දානම්. සහෝදරා, කෝටුව, ටිංගිරිය, මැනිකි හෙව්වට දැම්මිනිසු හිනාාවෙනවා. දෙමෙල්ලුවාගේ වාසගන් අත්තරල දාණ්ඩෝනෙද අපි. ඒක තමයි තාත්තයි අපි නම් වෙනස් කරගත්තේ. හනේ ඔව්වා මන්දන් නැතුවා. සහෝදරා නැගිට නිවස බලා පිටත් වෙන්නට විය. සංජය හෝ සොම්මරී ඔහු හා පැමිණේ නැත. ඔහු ගාටමින් වැලිපාරේ ඇති ඇදී ගියේය. ඔහුගේ පිටකොන්ද? වඩ වඩාත් ඇතුම් කන්නට පටන්ගෙන තිබින දැඩ හිසරදයකින් හිසද වේදනාගෙන තුන්නේය වහලේ දිරාපත් පිදුරු තවත් අදකරමින් ඇදී කිය ලබුවැලක් කුඩා ගෙඩි දෙකතුනක් සුදු පැහැන් ඉතිරිකර මැරී ගොස්ය දිග කෝටුවක් කෙලින් කළ සහෝදරා එයින් වැල ඇදදමාල් ලබපු ගෙඩියක් බිමට ඇදගන්නට තැත් කළේය එහෙත් වෙව්ුලන දෑතේ කෝටුව රැඳී නොසිටි ඕන්න නඕන් ඉතිං යන්තන් කැක්කුම් අඩුවෙනකොට පටන්ගත්ත ගස් යන්ඩ හිට හනේ බොලක් උඹැහැටක් නිකා හිටින්ට බැරි හැටි සොම්මරී ගෙමිදුරට පිවිසුුණේ කෑගාමිනි මේ හොඳට වේලිච්චි ලබුගඩි දෙක පදංකොරලා වතුරැන්නේ අන්ඩහේම අපූරුයි ඒේ පහත් හඬින් කීවේය සොම්මරී සිනාසුනාය ලබු කැටහදාන වතුර කොහේ යන්නේ අන්ඩ දැ. ඔන්න ඔහේ කෑකොසන්නොගහහින්ඩි මේ වාත කැකුන්ති අද්දි දඟලානය න්නැතුව? පිළේ කොනක හිඳගත් සොම්මරී මුරුංගා කරල් කිහිපය පයිෙන් පාගාගත් මන්නා පිහිියෙන් කුඩා කැබලි කරන්නට වූවාය. සහෝදරා මැටි පොළවේ වැතිරගත්තේය. ඉන් නැගෙන සීතලෙන් රිදුම් දෙන පිටකොඳ වේදනාව මදක් දුරුුවී යනුදැනේ. කෝටුවයිකා සංජය කොළූට මහවුනාන්සලෑ නංගන්දමාපු එක වසනාකයි. හෝවා වස්වැදෙන වැඩ. ඔහු කෙදිරිලි හඬින් කියන්නට විය. සොම්මරී අතින්, අඩක් කැබලි කර මුරුංගා කරල ගිලිහි බිම වැටින. ඔව්වා මක්කා කියලවෙනවද මහ ඇත්තෝ? මුං හැමෝම අලුතින් නංගං දමාගෙන නෙවෑ තියෙන්න්නේෙ. සංජයකා සේනානායක වීලා කෙලීට බණ්ඩාරණයක කියල දමා තියෙන්නේෙ දැංඉතින් සෑහෙන කාලයක් ගත විලා නෙව? ඔන්න ඔඒ ජයතු අයකාගෙත් පැටට මහ ආටෝප නංකෑල්ලක් මා හිතේ දමා තියෙන්නේෙ. සහෝදරා විස්මේෙන් නෙත පුළුල් කළේය. සොම්මරී අවට ලෝකය පෙළිබඳව? කොතරම් අවතියෙන් හිඳහැතිද. ඔහුගේ සිතපුරා දැංඟලූ තැතිගැන්ම මඳින් මද දුරුුවී අනු ඔහුට දැනේ. ඒවෙනුවට බියහා සම්මිශ්්‍රවූ සතුට සිතී පියාස් සලනු වැන්න. එහෙත් දිගින් දිගටම ඒ පිළිබඳව සිතන්නට ඔහු බියගත්තේය. ඈසුම්මරිය කියේ. හම්! දැංහෙනම් කෝටුව අයුුණුත් මහුන්නෑන්සලැඇව්දවියවෙලා හනඒ මන්ද ඔව්ව කොතනින් හමාරවෙයිද. උඹැහැවූවා මහ ලොකුවට ඔළුවට ගන්ඩ නාගයි මහඇත්තෝ දැං අනරාජපොලේ හැමේකාම ඔහොම අලුත් නංගන්ධමානලු තියෙන්න්නේ මේ ඉන්න දොහට දෙකට ඇහැ කම්පියාන ඉන්න නැතුව සොම්මරී මැටිකලයිෙන් දියපොල් කටුවක් නවාගෙන බීවාය දිවගිලෙන පිපාසයක් හදේසියේ මතුවෙනු සහෝදරාටද දැනුනේය කොයින්දෑබම් මේ කලේයන්නාව? හේ සොම්මරීද දෙෙසට නැවී කළගෙඩිය ඇල කරමින් නැසීය ඔය ඔය ඔක්කොම වතුර බිමිහිරෙව්වනෙව? ඕක කෝටුවයකාය ගෙදර කලගෙඩිය උන් ඇල්මිෙනියන් කලයක් ගත්තයි කියලා සංජය කොළූ ඕක මෙහාටදීලගිය මටනං ලබු කට්ටෙ හිීතල වෙච්චි වතුරබින්ඳුවක් තරං අගේ නැතුවා හේ පැස්සුණු උඩුරැවුලේහා ලැමපුරාධිය කටින් උතුරුවා දමින් තෙප්පලේය උඹ හැටීතිම් මක්කදෑබං අගේ ඇත්තේ මුොරුංගා කැබලි සේදූද්දිය පිළ හරහා වීසිකරමින්, සොම්මරී හැරී බලමින්න සුවාය දාහතර අතුරු සිදුරු නැතිවම දසත සෙනගින් පිරී ඇත ඉඳහිට දෙපසට සෙලැවිෙන ගංගාවක් සේ යන්තමින් සේනාව එහා මෙහාවේ කෙරිසුදු වතින් එකිනෙකා පරදවන සෙනග හඬක් නගන බවක් හෝ විටක නොදැනීයයි කුඩා කඳුගටයක් මතට ගොඩවේ සෙලවිෙන සේනාව අතරින් නෙතරුවන් වැලි සෑයේ මුදනට යොමාගෙන සිටි සහෝදරා නෙත පස්කැට කඩා වැටි තනපත් ඉවත්වීමෙන්ම? හඳු කැටයින් කිහිප විටක්ම රූටාගියේය සිහින් සුලං කැරල්ලක් දෙකක් බසවක්කුලම වැව්දිිය පෙසගෙන හමාවිත් සියල්ලන්ගේම ගත දැවටී ලෙහිී කියිය නිසාම දැඩි අව්ව රශ්මිය ගෙනෙන තද රස්නයද කිසිවෙකුට හෝ දැනුනේ නැත බැනිය මාතට තද වැඩිවෝ නිසාම හමා එන සුලං කැරල්ලක් ගෙනෙන සුවය සහෝදරා වෙඳගත්තේ යන්තමිනි ඒේ බැනියම කුසෙන් ලැමදක්වාම ඉහලට එසවාගෙන සාලු කඩමාල්ලෙන් පවන් සලාගත්තේය ජීවිත කාලයේ පුරාම නෙත නොගැටුනු මේ මහා සේනාව දැකීමෙන්ම නොසන්සුන් වූ බති මැනිකී උකුලේගන්වාගෙන ඒ මේ අත ඇබරුණාය වරින් වර කොළුවා බිමතැබූ ඇය ඉන රැඳනු චීත්තයේ පොට තදකරමින් කිහිපවරක්ම හැඳගත්තාය කෝටවාත් ඩිංගිරත්? සෙනග අතරේ ඒ මේ අත දිවයන්නට තැත්කරති සහෝදරා කෑගෑවේය කෝටුවෝ? තෝ වතාවක් වාය ආයමත් කායහරි ඇගේලිල්ල ගොහින් මංමුලාවේ කෑ කොස්න්නොගා ඉස්සරට වෙලා ඉඳගෙනහිටු මේ සේනා කන්දරාවස්සේ තෝ මංමුලාවුුණොත් ආය කොයිදී පංකරෙන් හොයන්ඩය වතී රත් පැහැ දෙමට පොතුවිටක හපය තුත් තුප්හඬින් දුරට කෙලගැසුවාය මඩවන් වැව්දිියෙන් කිහිපවතාවක් සේතුූ ඇගේ සුදු හැට්ටය කහ පැහැයක් ගෙන තිබින සුලං පහරින් ගතේ දහදිය නිවීගියද නොහුරු නුපුරුදු සේනාවක් අතර දැනුණු තතිකමින් කළබලවුණු බතිගේ අළලට දහදිය බිඳු නැගුණේය අම්මා වඩගනි මැනිකී ඇගේ දෑතේ එල්ලි කෑගසන්නට විය ඔතාගත් කුරහන් රටියෙන් කැබැල්ලක් කඩාගත් බත්ති ඒ ඔහුට දිගු කලාය වියලි පොල් රහිත රොටියේ අතනින් මෙතැනින් කැබැල්ලක්කා දැමූ ඔහු ඒ තුත්තුප්ගා බිමට විසි කළේය. කණඩ බැරිෙනත් තෝන් නිකාහිටු. සහෝදරා උස්හඬින් ඔහුට බැනවතින්නට විය. වටේ සිටි කිහිපදනෙකුම ඔහුගේ අවියත් බැනාඩගෑම දෙෙස විපරමින් බලනුතුටු බතිී අඩියක්ම පසු බෑවාය. කොලු! බොට සීනිකූරක් කරන්දෙන්ට නොනවත්වාම බෙරිහන් දෙෙන මැනිකී, පොළවෙන් මදක් ඉහලටොස්සවාකිහිපවරක් මුදුලෙසින් ඔහු ඇමතූ බති කරේ ලාගත් සාලු පොටේ ගැටගැසූ කාසි දෙකතුන ලිහන්නට වූවාය හැඩුම නවත්වා වරින්වර ඉියක් සමඟ උරිස්ගස්සන කොළුවාගේ මුහුණ සාලු පොටෙන් පෙසදැමූ ඇය සීලිකුරු වෙලෙන්දාට කිට්ටු කලාාය සහෝදරා කෑගසන්නට විය බතිය කියේ තෝ තම ඔය පැටාල නාක් කරන්නේ ඇගේ මුහුණේ මද සිනාවක් මතුවිය මුදුව කොළුවාගේ රැලි කෙස් කළම්භාතරින් ඇගිලි තුඩියවා පිරිමැද ඇය සීනිකුරු දෙකතුනක් ගෙන ඒ කෑලි හතරකට කඩා දරුවනට බෙදා දුාය. දෑත රැඳනු ලොකු සීනිිකැට දෙකතුනත් දිවෙන් ලෙවකෑ ඇය? දෑත එකිනෙක අතුල්ලා ගසා දමමින් සහෝදරා දෙෙස හැරුණාය ඔන්නොහේ කෑවදේ. ආය හැමදාම කණකෑමක්කෑ? සෙනග වරින්වර පොදිකමින් රුවන්වැලි සෑය අත්තරට ලංවන්නට උත්සාහ කරයි ප්‍යාසර කරන ගුවන්යානාවක හඬින් තැතිගත් බති නැත කරකවමින් අහස දෙස බලා සිටියාය. මුකදෑ මහයත්තුූ අහස්්‍යන්තර ඕ පියපත්හඩින් ගොතගසන්නට විය මහඋන්නන්සල කොතඵලඳවද්දිී ඔය යාන්තරාවලින් පිච්චමල්ලිනවය කියන්නේ. කම්බිලි දෙේයනේ සුවල් පමල් කන්දරාවක් කොයන්ඩිපා දැ. කුයින්දෑ එච්චරමල්! බතිී හුන් තැනද අමතකව කෑගෑවාය. අවසදහමි සිනාවක් නගමින් ඇයට විස්තර කරන්නට විය. මහවුන්න්නාන්සලාට ඔව්වා කාර්යක්කය බතිී කුඩම්මේ උන්නාන්සලා අන කෙරෙව්වොත් මුළු රටේම සේනාව මල් ඇන්න ඇවිත් ගොඩ ගහනවා ඇති නොවේ? බතිී හිස සැලුවාය ඇගේ නෙතට සතටු කඳුලක් එෙක්විය හනේ ඇත්තට අපේ මේ නේත්තරා කොච්චර පින්කොරාදෑ කියල මම් මේ කල්පනා කොරන්න මය අම්මා පවන්නා උන්දලා නිකාං මියදුනා මෙව්වා දැක බලාගණඩ නැතු. ඕ සාලු පොටින් තෙතමත්තු කලාාය ඇගේ කතාව අසාසිටි මහල්ලේ කතාවට එක් විය එව්වා හෙමට තමයි දරුවූ තම තමා ඉහතාත්ම කෙරුව පින් පෞගානට නෙව මේයාත්ම පල දෙන්නේ උඹ හැ අහලත් ඇති නෙව දඹදිව ධර්මසේන රජ්ජුරුවන්හන්ේ. නාන්සෙත් මියයදිලා පිඹුරෙක් වෙලා උපපාද වනාාය කියන්නේ කොයි තරම් පිින්කංකොරාපු උත්තමේද්ද. හැබෑට බතිී විස්මය පලකලාය ඇගේ නෙත මහත්ව ඇරින මහල්ලා පවසන ධර්ම සේන නමින් රජකු පිළිබඳව ඇමයට පෙර අසාන් නොතිබුණ මේ පුවත ඇයට අදහාගත නොහැකි තරම්ය නිසි තරමට පින්දහම් කර නොගන්නා තමන් කෙලෙස මතු ආත්මයක උපදිනු ඇතිදයි සිතිී? ඇගේ නෙතට යළිත් කඳුලු පිරුණේය හනේ අත්ත අපපෙ අපි නං කොරාගත්ත පින් අතේ වැඩක් නෑනෙව? කොයි පෙරේත ලෝකිකකිහින් උපාදවෙයි ද. ඇ දෑත දෙකම්මුලේ රඳවමින් කීවාය මහල්ලාගේ මුහුණේ සිනාවක් ඇැඳින. එහෙම්ම කියඩ නාකයිදරුවෝ. අනුන්ඩ හිරිහරයක් කරදරයක් කොරන් ඇැතුව ජීවත්තෙනෙ එකම ලොකුම පින්කොමක් නෙව? එහෙම්ම උන්න උපාසකම් මගෙනෙ මරණින් පස්සේ? වති දෑත එක්කර මිට මොලවාගනිමින් ඇහුම් කන්දුන්නාය. මහල්ලෑ පැරණි බණකතාවකට තමන් අතින් එක්කළ බොහෝදෑ සමග සුරංගනා කතාවක් වර්ණනා කරමින් කියන්නැටවිය. මේ කිසිවක් හරිහට නොතේරුණ නිසාම හුන් තැනින් නැගිටගත් සහෝදරා, ඒ මේයාත සක්මන් කළේය. කඩාවැටනු ගඩොල්බැමි යළි සිමෙන්තියෙන් කපරාරු කර, ඒවටාාවූ වාහල්කඩද, අලුතින් රූපතනා ඉහලනංවා ඇත. සීරාල අවසදහාමීහා හේතුහාමීද ගම්වැසි ගැහැනුන් කිහිපදෙනෙකුද වරින් වර විහාර කර්මාන්තයට අත්තු දව්ව සඳහා පැමිණිබව ඔහුට මතකය. මාතියන්නම් මහඇත්තුෝ. රුවන්වැලි සෑ ගඩුල් කෙට ටිකක්වත් ඇැදල පින්ගණ්ඩ. අයිනෙන් අයිනෙන් බැගෑපත්ව පැමිණි බති කතාව බාලකොට ආයාචනා කළ බව ඔහුට සිහිපත්වේ. විකාරණැතුන් නිකා ඉඳම්බතිය කියේ? මේ පැටාලරෑනක් ඇන්න ගඩොල්ලදින්ඩ! හන දෙයක් ගිලදාල වැඩිලඉ නැතුම් හේ ගුගලේය. බති අඩියක් දෙකක් පසු බෑවාය. ඒ කියිය හිතටත් දුක් ඇතුවා වෙන්ඩ. අච්චර විශාල පින්කොමකොට සමාදංවෙන්ඩ බැරිියුනාානෙව. සහෝදරාගේ සිතට පසුතැවිල්ලක් නැගයැයි. හේ හැරී බති දෙස බැලුවේය. සංසුන් තැන්පත් බවක්මිස? එහි කෝපයක් හෝ දුකක් සටහන් වී නැත මේකි නං රුක්දේවතාවියෙක්වාය ගෑණියෙක් නිවම්මප. හැම්ම තැනම තැන්පත්කොමට ඉන්නා පූරුව ඔහු තොළ මතුළේය නැගියනලා හිරුවලියෙන් කිරි සුදු පැහැෙන් රුවන්වෙලි සෑය බැබලේ. මේනම් විස්කම් වැඩකැයි ඔහු ඇසිපිය නොහෙලා හිඳමින් සිතුවේය. මහ ගඩොල් ගොඩක්වායේ උඩින් තනකොලයි මහ ගසුයි පැළවෙච්චි සෑය? දැන් අද තැනුවවාය තියන හැටි? හේ දෙනෙත පිසදමමින් බලා සිටියේය. සෙනග පොදිකමින් ඉදිරියට ඇදීයන්නට පටන්ගෙන ඇත. සහෝදරා වට පිට බැලුවේය. බතිතාමත් මහල්ලාගේ දෙසුමට සවන්දීගෙනය. බතියකයේ කොත පළදන්ඩතව මිනිත්තු ගානයි තියෙන්නේෙ. ඉස්සිස්මංකොරලාවරෙන්! හේ කෑගෑවේය! ඉදිරියට ඇදෙන සෙනගාතර හිරවී වට පිට බලන කෝටවා දෙස, බතිී හැරී බැලිවාය. හොලු! පැත්තකටවයක්? පැත්තකටවයා! දෙපා බිම ඇත්දෙනසේ මැණකී ඔසවාගත් ඩිංගිර කෝටුවාගේ දෑතින් අල්ලා ගත්තේය. මහඇත්තෝ! ඔය කෙලී අතින් අල්ල ගත්තන? ඌ අතෑරේ! දෝතුහා බතිී ලංකරගත් සහෝදරා ඔවුන් වෙතට නැවී රුවන්වැලි සෑයේ කොත දෙසට ටෑතදිගු කරමින් පෙන්වන්නට වූයේය. මහවුන් නාන්සල අර පල්්‍යහපාරෙන් වාහනේ පිටක්තෙන්ඩ ඇති හේ උත්තමයෝ දැකගණඩ බැරිවුුණා සහෝදරා තොළමතුළේය දසතිෙන් සාධකාරහඬ නැගනැගේ එය තෙසාවැව ගොඩගලනලෙසින් බතිීට දැනින ඕ දෑත එක්කරමින්ම සාධකාර දෙන්නට වූවාාය පොදිකණ සේනාව එක් තැනකට එකතු වී අනු ඕවුනට දැනින සහෝදරාධ බතිීගිය හා දෝතුගේ දෑතගෙන ඒ කුමක්දයි විමසිලිමත්වන්නට විය හෙත් නොනවත්වාම ගෝසා කරන සේනාවහඬින් ඒ කුමක්දැයි සලකාගත නොහැක. ඒ මොකදෑ මහඇත්තු? හේ අසලින් පැමිණි වැඩිහිටයකුගෙන් විමසීය. රුවන් වැලි සෑහේ කොතඵලන්දද්දී ගොළුවෙකුත් සාධකාරදීලනෙව? ඔය සේනාව වටකරගෙනින් ඒකව. සහෝතරා නෙත මහත් කරගත්තේය. ඔහු ගොළුවා දෑසින් දකින්නට දැඩිව වෑයමක් ගත්තේය. එහෙත් දෑතේ එල්ලී ගත් කුඩාාවුන් අත්හැර, ඒ අසලට ළඟාවිය නොහැක හම් ඒ කටයුතුත් අහවරයි දැන් ඉතින් වටවන්දනාව ගොහින් වන්දනාමාන්‍ය කොරගෙනආපහු පිටත් එන්ඩ බලමු. සහෝදරා බති දෙසට හැරමින් කීවේය ගම්ගොඩේ සිට කරත්තකිහිපයකින් පැමිණි පිරිස ඒ මේ අත විසිරී කොස්ය ගංගොඩේුම් කුට්ටම් පොකුණ ගාවදිින් එකතුවෙනවයි කීවේ? වතිී ඔහු දෙෙස බලමින් කීවාය හම් කරත්තටිකේ කිට්ටුවනේ වතියෙන්න්නේ? හේ දරුවන් දෑතින් වඩාගනිමින් ඉස්සරවිය. අන්න අර කාරපෙරහැරේ යන්නෙ මහා උන්නාන්සෙලා. හේ දෑත දෙගුකරමින් බතිී හා දරුවනට පෙන්වේය. බතිේ සාාලුපොටින් නෙත පෙසදමමින් දෙපාවල ඇගිලිමත ඉස්සස්සී බලා හිඳින්නට වූවාය. උඹහැට කියන්ඩ සොම්මරිය කියේ, මහත් තේජවන්ත පෙනුමක්තියනෙන උත්තමෙක් නෙව මහවුන්නන්සෙලා. පිල් කටේහිද ඈත වැලිපාරට නැතිවමාසිරි සොම්මරී? ඔහුගේ දෙගු කතාවට සවන්ටී සිටි බවක් ඇඟවූයේ නැත. ඇගේ දෑත දෙකම්මුලේ රැඳවී තිබින. දැඩිවෙමින් පැවතිහිරු රැස් දෙනෙතට පීඩා කරන්නට වීම නිසා දෑස්ස කුඩා කරගත් ඇය මග දෙස වරින්වර බැලුවාය. ජයතු අයිකායනව කිව්වා, ොඩිපට බෙත් ගන්ඩ මිහි තලෙ ස්පරිතාලයනින් ගමන. ඇයි ඔහු දෙෙස යන්තමින් හැරමින් කීවාය. සහෝදරාගේ කන ඇගේ හඬ වැකුණේ නැත. එකාතකට බතියකී මොන්න තරම් පින්කොරගත්ත දෑ ඉන්නස්ුවල්පදොහට. හැම දරමිටි පෝයටම උඩමළුගිය. රුවන්මැලි සෑයට කොත පලන්දනව දෑහිම්ම දැකගත්තා. මහඋන්නන්සල මේ අත්තගාවින් යනවා දැක්කා. තව මොනාදඇයිති. තමාගේ කිසිවක් නෑසූලෙසින් නොකඩවා කියවන්නට ගත් සහෝදරා දැකී සොම්මරී කෝපයෙන් ඔු! මෙ මිනිහගේ හිතේම තියෙන්නේ මුකිී හරි ගෑණියක් ගැනමනෙව දැම් බතියකීය වරුණකියන්ට තනාගත්තෙහි නොමනාපයෙන් මමිනිවාය ජයතුවා එන බවක් පෙනෙන්නට නැත හැරී වැලි මගේ මදක් ඒම අපාසුුවූ ඔහු ඇතැම්විට මගදි මුුණගැසුුණු අත්‍රෙක්ටරයක නැගී ආපසු යන්නට ඇත ජයතුවාගේ කොඩා දරුවා දැකගැනීමේ ආසාවක් සිත තුළින් නැගනැගියෙන්න්නට වූයෙන් ඕ අඩියක් ගෙවිදුලට බැස වට පිට බැලුවාය. උඹ හැට කියන්ඩ සොම්මරියකියේ බතියකි පැටාලට කොච්චර සලකැව්වදෑ කියවුවොත් උම් බඩබැඳගෙනවායනෙ වැවුන්නේෙ! මහ වාසනාවන්ත ගෑනුවෙකි. සහෝදරා නොනවත්වාම කියවන්නට වූයේය. සොම්මරී කෝප ගත්තාය. මේක බතියකි බතියකි. දවස පුරහම කනක්ඇහෙලඉන්ඩ පුළුවන. කොහෙක් කාලකන්නින් මල හොන්තුවත්දේමන්ද. පා පිමගසා ගස්සාගෙන පිලින් ඇතුළුගේට රිංගා ගත් සොම්මරීෙ උස්හඬින් විස්මේට පත්වුණු සහෝදරා දෙපා මැටිබි මේ කිහිපවරක්ම ගසමින් වට පිට බැලුවේය. දේ! උඹ හැට තේරුම්ගන් නෑනෙවබොන්ඩිය! එහෙේ උන්නාන්සෙලෑ නංගං මේ කැලෑගංඔල වැව්මඩේ හිරිකණයි මිරිකන කාලකන්නින්ට පටවඩ යසයි. හැබෑටම මුන්ඩ ඉඩ වරන්තියනෑ කම්බිලි දෙේයනෙ සොම්මරී ගස්සාගෙන යලිප පිළෙන් මතුවුණේ ඈත ඡායාවක් පරිද්දෙන් මතුවන දෙදෙනෙකු දැකීමෙනෙ ඇ තමා කියන්නක් අසන්නට පැමිණිතැයිසිතුූ සහෝදරා තවත් උස්සඬින් කෑගාන්නට විය බතියකීය කියවුණෙ නෑනෙව ය වස්වදින වැඩකාරි? ඒක ගියලෝකෙදිවත් අනිෙක් ඔය මූසලේකීලවාය නැතුන් සැපට ඉන්දිී. සොම්රී යලිත් ඇරඹූ උස් බැනාන්ඩගෑම පරයන පරිදදෙන් සහෝදරා නොනවත්වාම සිනා නැගුවේය. ඇයගේ සිතට නැගී ඇත්තේ බතිී පිළිබඳ ඊර්ෂාවකයිදැන ඔහුගේ සිත තුළ පියාසරන සතුටක් නැගීාවේය. තෙත්වූ තේක කොළවලේතුූ පාර්සලය කොස්සියේ ගරා වැටනු මුල්ලක තැබූ සොම්මරි ලොකු මැටිිය අපපපල්ලයට කලගෙටිය නවා එයින් දියඇලින් කලාය තෙක්ක කොලේෙන් නැගෙන ලේගන්දයට වහවැටනු කපුටෝ නොකඩවා කරව් කරමින් ගේ වටා රොග්ගැහෙන්නට වූහ ඇතුළු කෙහි වැතිර නිදාවැඩෙනු සහෝදරා හායි මහහඬින් ඇනුමක් අරිමින් නැගිටගත්තේය කපුටු හඬින් විමසලිමත් වූ ඔහු කුඹු කෝටුව අනිමින් ගොස් කුස්සිියයටබුණි කොයිබින්ද සොම්මරීිය කියය දඩමස් යාන්තමින් දිගහැරුණු තේක කොළතුළින් තදද රත් පැහයින් දෙස් වූ මස්තෝගේ දැකීමෙන් ඔහුගේ නෙතට කෑදර දීප්තියක්කෙක්විය. හැරි කපුටුවකුට කනාබල්ලන් ගැසීමකින් ගල් කැටයක් එෙල්ල කළ සොම්මරී මැටි අපපල්ලය බිමතබා තේක්ක කොළවලින් මස්කැබලි එළියට ඇලකලාය කුස්සිියෙන් පිළිකන්නට විසි කළ තේක්ක කොළකිහිපය උදුරා උදුරා කපුටෝ පොරකන්නට වූහ. කෝටුවයිකා එවලතිවුණේ. සොම්මරී කතා කළේ මොහොතක් දෙකක්ම ඉක්මයාමෙන් පසුවය. කෝටුවා දුරක දඩේමයන්නට ඇතැයි සහෝදරා හිස සලමින් තීරණය කළේය කැපූ ලොකු මොස්කැබලි කොරහේලා දෙවරක්ම හේදූ සොම්මරි එයින් තද ලේ පැහැත් දියදහරත් පිළිකන්නට වීසිකලාය ඇය මැට්ටි කලගෙඩිය ඇලින් කරමින් ඉයලෙත් දියවත් කර මස් තගේ තුන්වැනිවරටත් හෝදන්නට තැත්කරනු දැකීමෙන් ඔහු කෑගැසුවේය දේ ඔවුෑ ලේරහබින්දු කාලක්කත් නැතුම් වේලිලායි ඔහොමින් හේදුවත් හැරි ඔහු දෙස බැලූ ඇය නිහඩව මස්තෝගිය කොනකට රැගෙන එයට බැදගත් මිරිස්කුඩු එක්කරන්නට වූවාය මිරිස්සැර උගුරට කාවැදීගිය නිසාම දෙදනා එක්වරම තදින් කහින්නට වූහ මකළු දැල් බැඳුණු කුඩා තල් කොළ පෙට්ටි කිහිපයක් හා මලකා දිරාපත්වුණු බෙලෙක්්ටින් කබල් දෙකතුනක් ද ඇරබැලූ ඕ තොල පෙරළුවාය හ සරක්කු කුඩු බින්දු කාලක් නැතුවා ආය අමුතුවෙන් සරක්කු! ඔන්න හෙ මිනිස්කෘටියකුයි ලුණුටියකුයි දාල තම්බලගනෙ. වියලී ඉහලින් බැඳුණු මකුළු දැල්වලට කොටු වූ ලුණු පොල් කටු අතගා ඒ මේ අත හරවා බැලූ සොම්මරී බලාපොරොත්තු කඩවුණු බැල්මක් හෙළුවාය. ලුණු පුපරක්කත්ගේ හරිය නැතුව. ඕ සුසුම්හෙලන්නට වූවාය කුඹුක් කෝටුව අනිමින් තවත් අඩියකින් ඇයට කෙට්ටු වූ සහෝදරා පහත් හඬින් යළි කතා කළේය. න්නර පොල් පිදිිගෑඇල්ලක් තම්බලා දියපොදක් එක් අහු කොලාන ලනුරහට සොම්මරී හිස සැලුවාය. මස්ඇතිලිය මැටියප්පල්ලෙන් වසා ගෙතුලට තල්ලු කළ ඕ! පසෙකට නැවීගත් පිටිකොන්දට අත තබාගෙනම පිළිකන්නෙන් බැස පිටවීයන්නට වූවාය. ඔය ඔය! ඒපාර කොහෙලෙක්්ග හෙන්ඩිය අනෝද ොල! මේක තම්බලා අහවරක් කොරලදන්නතු. ඒේ කෑගෑවේය. හැරිහැරී බලමින්, සොම්බරී පවසා දෑ ඔහුගේ යන්තමින් ඇසන කනට වැකුුණේ නැත. හේ මැටිපොළවේ වැතිරී මස් සැලිය දෙස සුපරිීක්‍ෂාකාරී විය. ඔතාගත් කුඩා පොට්ටනි දෙකක් ද කිහිලි ගන්නාගත් සොම්මරි යලිත් ගෙට ගොඩවැදුනේ අඩහෝරාවකටත් වඩා ගත වූ පසුය. සහෝදරා ඉකුත් වූ ඉවසීමේ සීමාවෙන් තනිව බැනවදින්නට පටන්ගත්තේය. නිහඬවම මදක් වෙව්ලනා තැගිලිවලින් කඩදාසි පොට්ටනිය ලිහාගත් සොම්මරී ඉන් ලුණු කැටකිහිපයක් ගෙන වියලි ලුණුපොල් කටුවට දමා දියවත් කලාය. අනතුරුව තුන පහකුඩුබිඳක් කරපින්ංචාහා සේර කොලයක්ද කැබලිකර මස් ඇතිලියට හෙලුවාය. සහෝදරා නිහඬවිය. ඔහුගේ නෙත නොයිවසිල්ලකින් බැබලුණේය. ඔය දන්සල්බත් කන්න ඇහේ මෝස්තරෝනැන්නේෙ නැතුව ඉස්මං කොරලා තම්බල ගනිින්? නිවෙස පුරා ඒ මේ අත ඇවිත කියිය සහෝදරා සංචයක හඬින් ගෙමිතුළට එබුණේය අත්තපපතාම දවල්ට කෑවි නැද්ද ඔහු සිනාමුස්වෙමින් විමසයි ඔහේ නෑ කොළුවෝ? මේ දඩමස්්ටිහක් තම්බලගන්න කල් ලඋන්නා මාහිතේ ගෙවුණු අවුරුතු ගානකට කණඩවනේ නෑනෙව? සංචයේ සිනාසුනේය අත්තම්මට උයා පිහාගන්ඩ වෙලායන්න ඇති තනයේ අපිනම් මස්වෙල බතුත්කාල මයියාාවේ කොයින්ද සංජයකෝ උඹලහැට දඩමස්? හේ සංජයේ දෙසිට නැවෙන අතරතුරේ විමස්සුවේය කෝච්චියට මීහරක් දෙන්නෙක් මහුවෙලා අපපුච්චා හේතුමාමත්යක ගිහින් මස් කරංආාව සංචයකි හඬ සැහැල්ලූය සහෝදරා දෙනෙත මහත් කළේය බුද් දෙේයනේ මීහරම්මාලු හොව්වා කොච්චෝරු ඌස්නදැ ආය හෙට උදහැනැක්කිේ ඇස්සරින්නෙ කොහොමද ඔහු කෑගෑවේය සංචය සිනාසෙන්න්නට විය මීහරක්ම සෝස්නයි කියල කවුදත්ත අප අපේ කියන්නේ. අර බාලයාගේ මීහරක් රෑනම එකකාම් මසට මනෙවිකුණුුව හනේ මන්දෑ බං ඔවු්වා මීහරකෙක් කියන්නේ නිධානයක් නෙවැ මේ කැලෑගංවලුන්ඩ හුම් මරාන කනවා කියව්හම සුවල්ප අපරාදයක් දැ. සංචයකී සිනාහඬ උස්මනගෙන්නට විය. අපේ අත්්‍රැක්ටරේ එක යකඩ කෑල්ලක් විතරටිනවදත්ත අපේ. ඒය මීහරක් රෑනක්වත්? උන්ට කණ්ඩ හොල දෙන්ඩයි. දවසගානෙම එහෙමෙහෙ ගස් බඳින්ඩයි. ඔන්න පොහොරට ගොම එකතු කරගන්ඩ ටිකක් වටි. ඒත් රට පෝර හැන්දත්තරං වටිනේ එකක් කියය? හම්. මීහරක් ගොම පෝරට ගණ්ඩ නාක ඒකෙන් ගහ කොළන් කොරඩෑවෙලා යනව නෙව? ඉතිං ඉතිං අත්ත අපපේ වෙන මොන කෙල් මලකට දොයි මීහරක් අටු තියා ගනිඉන්නේ හේතුවමාම තුන් දෙන්න කෝච්චි හුලා මැරුණ නැත්ං? මස්කඩේ තම්බි දීලදාන්ඩ යුන්නේ සහෝතරා සුසුමක් හෙලුවේ ය මස් හොද්ද පැසෙන සුවද ගේ සෙසාරන්න නැගේ එයින් යටපත්ව තිබූ කුසගින්න යලිත් ඇවිලී අනු පමණි මීහරක් මස් නොකෑ යුතුයයි ඔහුගේ සිතට තදින්ම නැගුණේය හේ මැටිකලය නවා දිය පොල් කටුවක් පුරා බීගෙන බීගෙන ගියේය එයින් හැකිලී දැවී අන්නට ගෙන තිබුණු කුසට මද සහනයක් සැලසී තිබේ අත්තක්පට මීහරක් නිධානවාගෙලුනේ. ඉතින් කියමු බලන්ඩ මීහරකුන්ගෙන් ගත්ත වැඩය කාලෙ? පිල් කොනක හිඳගත් සංජය මහපටැගිල්ල කටේලාගෙන නියපොත්ත ඉදිරි දතට අල්ලා විකමින් කැබලි කර ගිලදමන්නට විය. කොඹුක් කෝටුව පිල්මැස්සට හේත්තුකර පිල්මැස්ස ඔස්සේ රූටාල් ලස්සාගිය සහෝදරාද ඔහු අසලින් බිම ලැගගත්තේය. මයගාව මහ නැඩ මී ගොන්තුන් හතරදනෙම්මුන්න බොලක්? මාහිතයේ මේ කැලෑගංවල හතර දිබ්බාය හිටිඩ නැතුවා මංගාාවුණු දඩමීමවාය හපන් එකෙක්. සහෝදරා වියලී කරවීගිය බුලත් කෑල්ලක් කටේ දමා හපන්නට විය. හම් කැබැල්ලක්සේ ඒ මේ අත ඇදෙන එය දැටි විදුරුමහට අස්සු වීද තැලි නොයයි. වප්පෝය දිනට එළැඹෙමින් පවතේ. ඇැටි වලා කොළුවලින් පිරුණු අහසේ යන්තමින් මතුවෙන සඳවටා සඳ මඩල මෝදවෙමින් ඇත. හද්දා වැස්ස නොකඩවා ඇදහැලෙන්නට වී අදට දින හයක්ම සම්පූර්ණවී ගොස්ය. සරම කඩා එයින් ගෙලදක්වාම පොරවා පිල්මැස්ස හිඳගත් සහෝදර, පිතුරු බට ඔස්සේ රූරාහැලෙන දිය දහරා දෙෙස්ස ඔහේ බලා සිටියේය. කිරිිටි චීත්ත කඩමාල්ල, හැඳ සිටි බොඩිය වැසී යනසේ පොරවාගත් සොම්මරී ඇතුළුගේයින් එබනාාය. වස්තු අයකායේ මහමී ගොම්බානටම කුරලෙඩ. මේ වතාව ගංගොඩඒකාලට කොහොමින් කුමරුමට කොරගඩවෙේදමන්ද. ඕ කම්මුලට අත තබා ගත්තාය. වරින්වර පිළෙන් ගෙමිදුලට රූටන උංගා වැසිදියෙන් තෙත්වූ කූරුවන් හිසකෙස් දෑතින් ගස්සා දමයි. සහෝදරා කෑගෑවේය. ඇබොල? මේ වැස්ස මකබෑවෙන්ඩ දනනව දැ හිතලෙ උන්ගා හැකිලෙමින් පිළට ගොඩවිය ජයතුවා ඔහුට දිවැෑද කෙලෙන්හේ මුහුණ බෙරිකරමින් හඬන්නට වූයේය ජයතුෝ? තෝත් සද්ධ නැතු ඉඳපිය පිළේ කොනක ගොඩ කළ කොටුමිටියෙන් එකක් අතටකත් සහෝතරා එහි කොනෙන් එල්ලේ බලා ජයතුවාට පහරක් එල්ල කළේය ඉන් රිතුනු ජයතුවාගේ හැඩුම උස්ව නැගීියෙද්දී? උංගාගේ හැඩුම් හඩ බාලවී යනු ඇසින දඩමීමත් තින්න එක නාකදය තව් මීමෙක් දෙන්නෙක් කුදලංආාවොත් සොම්මරී මදක් නැවී සහෝදරාගෙන් විමසුවාය එහෙත් වැස්සේ වේගයත් නොකඩවා උස්හඬින් කෑගසා හඬන ජයතුවාගේ වැලපුම් හඬත් නිසා ඇ කියන කිසිවක් ඔහුගේ කණට නොවැටුනේය ජයතුවෝ පොඩ්ඩක් හටවහග මෙතන කියන මක්කවත් ඇැහෙන්නැතුවා සොම්මරී තරවටු කලාාය ඇගේ අත වූ කෝටුව දැකීමෙන් බියගත් කොළුවාගේ හැඬුම් හඬ මදින් මද බාලවිය පිල්මැස්සෙන් නැගිටගත් සහෝදරා මැස්සේ අටට නැවී විපරම් කරන්නට විය අඹරාගත් මුවහම්වර පොටේ කෙළවරින් ඇද එළියටගත් ඔහු එහි කෙලවර ගැටගැසූ ගෝන අගේ තිියුණු බව පරීක්ෂා කළේය දෙපසට ඇද වැරපොටේ ශක්තිමත් බව මැනබැලූ ඔහු හිස දෙපසට සැලුවේය ම් ඔහු හිස සලමින් කීවේය දුඹුරු පැහැ ගැන්වී ගොමස්කඩවූ සරෝම් කඩමාල්ල දෙපා අතරින් රිංගවා අමුඩයක් වන්නට ගැටගැස්සූ ඔහු දියලනුව ඉනවටා අඹරමින් තව තවත් අද කරගත්තේය දේයි! බොලං වැස්ස තුරල් වෙද්දින් ඉඳහ! මේ මහ වැහිඇල්ලේ අන්ඩ පිටත්තුනේ තෙමිල සංනිිපාතියහදාගන්නතු සොම්මරී මදවැස්සේ ගෙමිදුලට බට සහෝදරාට ඇසෙනසේ කෑගෑවාය ඔහු හැරී බැලීියය. වැහිතුරුල් වෙද්දින් මීමම ඔක්කොම මහ කළෑවට වැදිල ආහාවරවෙලතියේ! දැම්ම යන්ඩපිටත්ෙන්ඩප! ඔහු හිසසලමින් හැරී ගියේය. ගංගොඩේ කොනක පිදුරු මඩුවේ ලැගගත් මීමමා, වැසිදියෙන් මඩවුණු කුඹරුයාය දෙෙස බලමින් තප්පුලයි. වැරපටින් ලිහාඌූ කරින් අල්ලාගත් සහෝදරා, ඌත් සමගම ඉදිරියට ඇදී ගියේය. නොකඩවා ඇදහැලෙන වර්ෂාව, මහ කැෑවේ දැඩි අඳුරු තුරුුවල කොලාතරින් පීලිසේ බිම පතිතවෙයි. තෙමී ගැහෙන වඳුරුරෑනක් ඉදිීගිය ගිරිතිල්ලගෙඩි කඩා අඩක්කමින් බිමදමදමා කෑගසනු පෙනේ. උන්ගේ තියුණු ඊහඬ වැස්සේ වේකය පරදවමින් නැගීෙ. කැලෑමංකඩ පස්සු කළ සහෝදරා එයට දුරින් හැවන් පඳුරින් වැසුණු තැන්න දෙස විමසිල්ලෙන් බැලුවේය. වැසිදිය නොතකා, තනපත් උලා කන මුවන් දෙතුන්දනෙකු එහි තැනින් තැන දෙස්වයි. සහෝදරාගේ මුහුණට බලාපොරොත්තු පිරුණු පෙනුමක් එක්විය. මුවන් හා සමගම ඊළඟට කුළුමී රංචු ඇදියනු සිකුරුිය හේ තෙමී කරලින් බරබුණු සැවන් පඳුරු අතරේ සැඟවී ඉදිරි මඟ විපරම් කළේය දැවැන්ත කළුගල් කුට්ටිමෙන් නැගී සිටි කුළුමීමමුන් රංචුවක හතලිස් ගණනකට වැඩිවන්නට ඇතැයි ඔහු ගණන් බැලුවේය. පසකටවී නරඹන මීදනක ඉදිරියේ නොකඩවා ඇනගන්නා මීගොන්නාම්බන් දෙදනෙක් ඇද හැලින වර්ෂාවාතරේ අංවලින් විදුලි කොටවමින් තරගවදති. දඩමීමමාස් සෙමින් ඉදිරියට ඇදෙද්දී උගේ පා අතරේ දනනවාගත් සහෝදරා ගාටමින් විමසලිමත්ව ඉදිරියට යන්නට විය. ඔහු තැන්නපුරා විසිරුණු මී ගවයන් අතරින් වඩාත් පුෂ්ටිමත් ගවයකු පරීක්ෂා කරමින් මොහොතකට නතර වුණේය. ඩ ගව පැටවුන් රෑනක් අතරේ රැඳනු ගව දෙනුන් කිහිපදනෙකු දෙෙස යන්තමින් හිසහරවමින් බැලූ ඔහු තොළ පෙරලුවේය හ උං මී නෑම්බියෝ මී නාම්භෙක්නෙ වැවෝනැන්නේෙ ඒේ තනිව සිතින් තර්ග කරන්නට විය දඩමීමමාගේ ආගමනින් කලබොලවුණු මී දෙනක් හිසහරවා බලමින් මදක් හැරී දිවයන්නට තැත්කලාය එහෙත් පොරට වැටුණු නාම්බන්ගේ නොනවතින ඇනගැනීම නරඹන අනිෙකුත් ගවයිනට දඩමීමමා අමුත්තෙක වූයේ නැත. වැසිදිය ඔස්සේ කෙදිරිලි නගමින් ඔහේ ඉදිරියට ඇදී ආ වූ තම පුරුදු සඟයින්ගේ දැක්මක් පරිදි ගවයාට කිට්ටු කළේය. සහෝදරාඋගේ පා අතරේ සැඟවෙමින් නොදැනෙන්න්නටම දැවැන්ත මී ගවයකුට ඉලක්කේ ගන්නට විය. යන්තමින්ලා තනකට්ටකට නැමී අලසවඋලා කන පුෂ්ටිමත් ගවයකු වෙත ආයාසයෙන් ඇදීගිය ඔහු, වරපට ඇසිපිය හෙලන වේගෙන් ඌූ වෙතෙල්ල කළේය. පැටලීගිය වරපටින් ගැලවීයන්නට දිවගිය මීගවයා, කටු ගාලක පැටලුණු ගෝන අගෙන් සිරවි වරපට වටා ඇති තදවනේය. කුසගින්නෙන් ගෙවුණු දින දෙකතුනකින් ඉක්බිති මෙල්ලවුණු ඌ තදම් තප්පුලමින් අවසානේදී යටත්විය. අසල දැවන්තවල්මොරගසක ඌ ගැටගැසූ සහෝදරා සැනසලි සුසුමක් හෙලා, දඩමීමාගේ හිසාතගාඌ සනසමින් ආපසු පිටත්තුනේය. ඔය වල්මීමොරෑන මැදියමේදී අත්තප්පට තුවාල වෙලා නැදදකවදාව සංජයේ හිසෝස්සවා පළමින් විස්මේෙන් නැසුවේය. සහෝදරාගේ මලානික දෙනෙතට අමුතු ආලෝකයක් ඇදීයන්නට විය. නැත්තෙ මොකදෑ කොළු. මංකී දොහේනං වල්මීමුන්ගේ පාරකෑවද. මේ බලහ! හේත් තකුණතේ යටිබාහුවේ දිගට ඇඳුුණු ඉහලට මතුවීගිය තුවාල කැලල ආටම්බරලීලාවකින් පෙන්වූයේය. මේ අල්ලාන ගස්බඳපුයෙහෙක් දෙරිගෙවනෙව? සීරාල වෙදා නෙහිටින්ඩ අත වැලමිටෙන්ම කුණුවෙලා වැටෙනවා. මාහිතේ මාසගානක්ම ඔප්පලේබේත් කොරන්ඩ ඇති. අනේ මන්ද! ඔහොම දහවද විදල අල්ලගෙන? සංචයේ ඇඹරමින් ඇනුමක් ඇව්වේය එහෙම්මෑ කියන්නට නාකයි සංජේකා ඒක නෙවැමං කියැව්වේ කුඹරු වැඩකාලෙට මීමෙක් කියන්නේ නිධානයක් නෙවැ. එහෙම අල්ලාන දොහක් දෙකක් කණ්ඩ නොදී හීලෑ කොරාන ගමටගෙනා මීමෙක්ගෙන් හරං ගැටිවෙලා මියඇ දෙෙනකම්ම කුමරු වැඩ කොරගන්නවා. අත්තප්ප කී ොහේ කැලෑවැදිල ඉන්න දො එකමීමක් කල්ලගණ්ඩ! දවස් දෙකතුන දඩමීමක් යන්න ඇවිෙනවාබක්. දඩමීමයි හොඳකොමට කැලෑවෙ කම්බිලිදේවාරස්සාවෙන් පණගෙට ගැහිලති වනේ. මටනං ඇහුනත් පණබය යත්ත අප අපේ. සංජිය හුස්මක් ඉහලට ඇද දෑස පලල් කරමින් කීවේය. ඔහුගේ රවුම් විශාල නෙත ඒ සමගම තවත් පුළුල්විය. සහෝදරා උස්හඬින් සිනාසුනේය. ඔහුගේ හඬට ආඩම්බරයක් කැවේ තිබින. ඒකාලෙත් මීමුවල්ලඩ, රි මං එහෙකුට ඇර අනික් එහෙකුට පුළුහඟුනේ නෑබොල ඒක පනේපා කියල කොරඩෝනෑ කාරියක් නෙවැ දඩමීම පුරුදු කරගත්තෙ කොහොම දත්ත අප අපෙ සංජය බොළඳහඬකින් විමසුවේය සහෝදරා නෙත රවුමක්ම කරකවමින් යලිත් කතාව පටන්ගත්තේය ඒකත් ලේසිකාරියක් නෙවෙයි බං මං මුලින් මුලින් හීලෑ කොරගත්තඋන් මාවත්දාලා ආයමත්වංගයක් කැලේටම වහංගනා අන්තිමට හිීලෑවුනේකානං ඔබැහැට කියන්ඩ මනුස්පහෙකුට වඩා ගුණේ ඇතිය හෙක්බං. සංචියහා සහෝදරා මොහොතක් එක්වරම නිහඬව පසුුවූහ. ගත වූ කාලේ තුළ කෝටවා ඇතුළු දරුවන්ගෙන් ලද වෙනස්කම් සිතට වරින්වර නැගෙමින් සාංකාවක් ඇතිකලින් සහෝදරා දිකු හුස්මක්ගෙන හිීල්ලුවේය. යන්තමින් තුරුල් වූ වැස්ස යලිත් මහා වැස්සක් බවට පත්වී නොකඩවා ඇදැහැලි. පිටතයාගත නොහැකිවෝ සංජය නොයිවසිල්ලෙන් ඒ මේ අත බැලුවේ . සොම්මරී පිසින මස්සොද්දේ සුවද නිවස සිසාරාගොස් වැසිදිය පහරටෙක් වී අතුරුදන්වීයයි. සහෝදරා තදින් හුස්මක්ගෙන සුවඳ ආග්‍රාණය කළේය. පොල්කටු හැදි ගැටනහඬ වරින්වර කුස්ිය දෙසින් නැගියෙ. මස්හා බත පමණක් උයා ඇතිහෙයින් කුස දවාලන මේ කුසගින්න නිවාගැනීමට, බත්කෑ යුත්තේ කුමක් සමගින්දැයි සහෝදරාව වරින් වරසිතුවේය ඔන්න ොහේ ලුණු ඇබින්දක් ඉහගෙනවත් කනවා. හේ හුල්ලමින් තීරණය කළේය. මැටි අපපල්ලේකට මස්හොද්ද පුරවා බෙදා තවත් අපපල්ලේකට බත්්ටිකක් බෙදාගෙන පැමිනිස් සොම්මරී ය සහෝදරාඉදිරයේ තැබුවාය. මස්හොද්දේ සුවදින් කුසපෑරීගියද ඔහු මොහොතකට ඉවත බලාගත්තේය මුහ. මීහරම්මාලු කාගණ්ඩ බැරුව. හේ කෙදිරිගෑවේය. විකාරණතුව කණ්ඩාත්ත අප්පෙ! අද මස්සෙක්ක ඇතිවෙන්ඩ කාලා හෙට පාන්තරින් වෙවට බැහැල පැයක් විතර හොඳට නාගත්තාහම ඔය ඌස්න ඔක්කෝම හෙදිලයයි. සංචයකි හඬ විධානයක් පරිද්දෙන් නැගියනු සහෝ දෙරාට දැනුනේය. බොල්ලෑවේ ඉදිරි ද් දෙෙකට මස් කැබැල්ල අල්ලා අදමින් තළුගසූ සොම්මරි? ට ඉහලින් යන්නට වත්කරගත් හොදස්ම ඇගිලිවලින් මිරිකමිරිකා උරාබොන්නට වූවාය. අතේ ඇගිලිය අතරින් ගැලූ හොදී චීතේ පුරා විසිරී ගියේය. කන්ඩත් අපේ! සංචය දෙවැනිවර හඬගෑමත් සමගම මස් අපපල්ලේ උකුලටගත් සහෝදර බත් අපපල්ලේම එක්වර ඇලින් කර හලා අනමින් කන්නට ගත්තේය. දත් හැලි ඉවත්වූ විදුරු මස සවිමත් වූහෙයින්ම? තද කරමින් සපා හේ පලු ගසමින් තෘප්තිමොත්ව බත්කෑවේය. වර්ෂාව තවත් වේගවත්වෙමින් නොකඩවාම ඇදහැලුණේය. දහස්සය. අඩක්ම සිදුනු වැවෞ්දිය දහවලට තද හිරුරැසින් කැකෑරී බුබුළු නංවමින් පැසේ. යන්තමින් දියනිවී ඇඟ දොවාගතහැකි තරමට පත්වන්නේ සන්ධ්‍යාවේ හිරුගිලී අද්දී පමණි. රතුගොලියක් වී හිරුවෑ කන්දට ඈතින් බැසයයි. සිරුරට අමුතු සුවයක් නොදැනුනද හෝරාවක් දෙකක්පුරා වැවදිියේ ගිලිහුන් සහෝදරා සාාලු කඩමාල්යෙන් සිරුරේ තෙත මාත්තුකරමින්, ඇගිලි අගට දිගු කෙස්කිහිපය අල්ලා මිරිකාහැර හිසද පිසදමන්නට විය. වෑකන්ද ඔස්සේ ගවයන් දෙතුන්දෙනෙකු දක්කාගෙන සමදරා ගම්මානය අතට දිවාවාය. ඊලෑට බේරී ඉපල් ගැසුණු ගවයිනට පුරා දවසම නිසිතරමට ආහාර නොලැබුණු බව දුරටම දෙස්වේ. ඒකිත් දෙකයි ඒකිය ගොම්මාල්ලොටිහත් එකයි. ඔහු සිනාවකින් යුතුව සිතුවීය. ඔු සුන්දියේ නෑමෙන් වාත අමාරු සෑහෙන පමණට මඩු වීයන්නට වූයෙන් ඔහුගේ සිරුරට දැඩි සහැල්ලුවක් දැනීන ඒනිසාම ඔහුගේ ගමන්වේගේද මදකින් වැඩිවී ගියේය වැෑකන්දෙ අඳුරු සීමාවට ළඟාවී සමුදරා අල්ලා ගැනීමේ ආශාවක් සිතපුරා නැගී ආයෙන් හේ හිස පිසදමමින්ම ඇලපාරෙන් වෑකන්දට ළඟාවන්නට විය කෙල්ලෙ ගොම්රංචෝදක්කානාවය? උසට ැගුණු සවරු අතරින් වැෑකන්දි පටු අඩිපාරට වැටුණු ඔහු වංගුවෙන් එළියට ආ සමදරාගෙන් ඇසුවේය ඇය මොහොතකට ගැස්සී අඩියක් පසුපසට වී සිවුනාය එහෙත් තීළඟ තප්පරේදී යළිත් ඉදිරිට ඇදී රජවුණු ඇ? ඔහුගේ සිරුරේ ගෑවී නොගෑවී යන පරිදි ගවරලදක්කන්නට වූවාය. හෝ! හොහො! කලපුළුවුණු ගවයින් දිවයද්දී? සහෝදරා නොවැටි පඳුරක් අල්ලා වාරුගත්තේ ආයාසේනි. මොකදැබොල බොටා කඩිකුලප්පු? ඔහුගේ මුහුණේ මද සිනාවක් ඇතිවිය. හෙත් තොලින් ඉදිරි දිගදත අල්ලා දිවෙන් තලුමරණ ශබ්දයක් නිකුත් කර සූස් හඬින් ඉරුවේය. හදි සියම ඔහුගේ මුහුණ දෙසබැලූ සමදරාගේ මුහුණ පිළිකුලෙන් ඇදවිය. චි! ඕමුව කෙළපිඩකින් පුරවාගන්නා ගමන් කේවාය. සහෝදරා අඩියකින් ඇයවෙත ලංවී ඇගේ උරහිසට අතතබන්නට උත්සාහ කළේය. එහෙත් වේගේ නිදිරියට ඇදුණුහෙයින්ම? ඔහු අතට ඇගේ ලැම පමණක් යන්තමින් හසුුවිය. නාකි මනමාලයක්, හතිියත් සමග දිවද ඇද කළ ඕ ගවරල දක්කාගෙන ඉදිරියට දිවගියාය. ඈත වංගුවෙන් නොපෙනීගිය ඇගේ පාහඬ ගවකුරහඬත් සමගම නෑසේ ගියේය. ටක ටකස් හඬක් නගාගෙන, ඔහු පසුකරමින් කබල් බයිසිකලයක් ඉදිරියට ඇදෙන්න්නට විය කුඹු කෝටුවවැරෙන් අල්ලාගත් සහෝදරා බිම නොවැටී හිඳින්නට ආයාසයක් දැරීිය වැකන්දෙ බොරලු කැට මඩිමින් කෝටවාගේ බයිසිකලය වේගෙන් ඉදිරියට ඇදී ගියේය දහදියෙන් පෙනගුණු ඔහුගේ හිසකෙස් තුනීවී හිසටම ඇලී ගොසිනි ඉදිරිය බලාගෙන වේගයෙන් පැදගියා මෙසක ඔහු යන්තමින්වත් සහෝදරා දෙෙස හැරී නොබැලුවේය හම්. මේ කායත් පරගියෙක්ක ලැගලා ඒ සිතිවිල්ල සමග ඔහුගේ ආශ්වාසය වේගවත් විය. හේ බිම ඇදවැටි කැලෑ සතකු ලෙසින් හතිලෑවේය. බිම් අඳුර මදින් මද දැඩිවේ. වැෑ කඳට පහලින් හතරත විසරුණු නිවාස රැස ගිනි පෙට්ටි ලෙසින් ඔහුගේ නෙත ගැටේ. ඉඳහිට ගේයකද්දර මැලවී වැවසුලගින් සිහින්තීරුවරට ඉරීගිය කෙසල් ගසත්? ගිනිම් සුළඟින් යන්තමින් සෙලවෙනු පෙනේ. මුං ඔක්කෝම දැන් කෙහෙල් කඳංවායි. කපා බිමදමූ පළු ගොඩකිරිල්ල හා මොරගස් කිහිපයක දැවැන්ත මුල් කොටස් ඇසගැටෙද්දි සහෝදරා කුරිරු සතුටකින් සිතුවේය. ගම්මාන එකට යාවෙන්නටම ආසන්න නිවාසවටා අඩි කිහිපයකදුරින් ගැසූ කම්බි වැටවල් නොවන්නට ඒවා තවද ලංවී එකිනෙකහා ගැටිය අනුවවෙතැයි ඔහුට සිතිින. හු ෑයමින් වැෑකන්ද බැසෙන්නට විය දෙවැට මගේ එක්වී වැලිපාර බවට පලල්වන තුන්මංහන්දියේදී මදකට නතරවෙමින් හේ සිතිවිල්ලේ යදුනේය කොන්දට අතතබා දෙපා මදක් අතගාගත් ඔහු කුඹ කෝටුවට බරදී වැලිපාරේ විරුත්ත පැත්තට ඇදුනේය කහ පැහැයින් ඉඳුණු වැටේෙන්රුපොකුරක් හඩ එහි කොනක වූ දල්ලකින් එඩරුකිරි එකතු කරන නිල්මිණී දෙස බලමින් සහෝදරා මොහොතකට නතර වුණේය ඔහු එන බවක් නෙත ගැටනු බැව් නොඇැඟ වූ ඇය තමා කරගෙනගිය කාරයේම නොනවත්වාම යෙදුනාය. මොහොටද කෙලිය ඔය කිරියෙක් අහු කරන්නේ ඔහු ගැඹුරු හඬින් ඇස්සුවේය එහෙත් ඇය ඇසුනු බවක් නොඇැගුවාය විනාඩියකට දෙකට ආසන්න කාලයක් ඇගේ පිළිතුර අපේක්ෂාවෙන් බලාසිටි ඔහු හම් හඬක් මුවිින් නිකුත් කරමින් නිවස දෙසට හැරුණේය. නිවස පාලුිය එහි දොරාසර ලැගගත් ඔහු වට පිට බැලුවේය පිංචියගෙත්ගේ නැතුවාවායි හේ මොහොතක් සිතිවිල්ලේ යදුනේය මල් බාල්ධියක් කා ඇලුමිනියම් කලගෙඩියක් බෑතින් රගෙන ආ පිංචි මදකින් පසුපසින් මතු වනාය සහෝදරා දෙස හිසහරවා බැලූ ඇගේ මුහුණේ සැනකින් නොපහන් බවක් ඇතිවද නොවගවා හිස පහතර නැබුරු කරමින් මයි බාල්ධියෙන් රත්පැහැ කරෝටන් පඳරු මතට දියහෙලන්නට වූවාය අඩ පැයක් පමණ අවසානයේ යළිත් මෙදුල හරහා පසු පසට ඇදනු ඇය ඉදිරි දොර විවර කරමින් වීදුරු චිමිනි ලාම්පුුවක් ටීපෝමත තබමින් හැරී බැලවාය අප චමතන බොර පැහැනෙතින් ඔහේ බලාහිඳින සහෝදරා හදිසියේ දුටුවක් මෙෙන් ඕ නැවතී කීවාය. හම් අපේකෙනත් අවුම පැත්තෙ ගොහි සාමාාවන ඔහු යවාගන්නා අදහසින් ඇය ඉක්මනින්ම කීවාය. ම්. තවුම් පැත්තෙ වැෑකන්දදිගිය නොමන් දැක්ක. සහෝදරා එක්වරම කීවේය සමදරාත් ඇගේ මුදු පහසත් ඇහා බැඳුුණ කෝටුවත් පිළිබඳව හදීසි ද්වේශයක් සිතපුරා නැගෙන්නට වූයෙන් ඔහු නොනැවති කතා කරන්නට වූයේය. උඹ හැට කියන්ඩ මං උන්න පින්චියකි. බොලත් පැටාල දෙතුන්දනායකි ඉන්නේ කී වෙච්චි පිංචි නතරවී ඔහුගේ හඬට කන් දුන්නාය ඇගේ නෙත නොපහන් බවත් කඩිනමත් සමග විමතියක් දැඳීගියේය සහෝදරා මොහොතක් නතරවී හතිලන්නට වූයේය දෙබැම එක්කර නොමනාපය හැඟවූ පින්චි? හම් ඉතිං අපපුච්චෙ මට ළමයියුන්න කියලයි යළිත් ඇසුවාය කෝඩුව අයකාය කල් කිරියාව නාකා ඔහු හතිලමින්ම කියාගත්තේය ඔහුගේ අප හැදිලි හඳින් කියන දෑ පිංචි අවබෝධ කරගත්තේ යන්තමිනි ඇගේ මුහුණට සෝපහාස සිනහවක් කැඳී තිබුණි හුඹ හැෝකදුව එතෙපර බා කියන්න තිබා ගත්තේ ඒ අයිතරක්ක? ගමේකාල හැමෝගෙම කල්කිරියාව නාකා ඕ උස් හඬින් කීවාය සහෝතරා මදක් පසුබැවේය සමදරා පිළිබඳව පින්චී දැනහිඳින්නට ඇතැයි ඔහුට සිතින දකුණත කම්මුලට ගෙනාවේය හපේ දොහේ නං ගංගොඩයවුන් කොච්චෝර හොඳට උන්නදෑ බොල දැන් තමා මේ ඔක්කෝම වහංගත හේ දිරිගැනිමින් කීවේය පිංචි මූ ඇදකර ගත්තාය හපෝයි ගංගොඩයුම් කියලත් මක්ක දැ හුබැහැ නඩුුවැහැව්වා උම් බය පස්සෙන් අහන්වන්න සහෝතරාගේ මුහුණට මද සිනාවක් නැගිෙන ඔහු මොහතකට වරික සභාවේ රැඳීහුන් බවක් දැනීගියේය. පිංචි නොනවත්වාම කතා කලාය ඇගේ හඬට සෝපහස්සේද නොසලකිල්ලක්ද කැවී තිබින. උඹැහැ නඩුවහුවට උඹැහැවුනත් කොල තරමක් කොලේ අසමජජාතිකන්නව බතිී කුඩම්මා ඉන්න කල් නොවිදිනා දුක්විින්දා. හේකිට පැටවදන්ඩ කිට්ටුවවත් හුබැ ගුටි දෙව්වනෙව හිගවට සොම්මරි නැදම්ම දොක්කංආාව. හෙතකොටත් උබැ හොඳින් උන්නෑ බොලක්? අර කිරිහොදිය කියේ පවුලට කොකම්පෑවා. ඒකයේ මිනි හතඇරලදාල වැලිියඔයේ ගෑනියක්ගාවට අන්ඩගියත් ඒකම නෙව? පින්චීත් දිගින්දිකටම කියාපාන සියල්ල ඊතලසේවිත් හද පාරායනු දැනේ. සිතහා ගත දේකසේ අක්‍රියවයනු දැනුණු සහෝදරා සෙල් රුවක්සේ එතැනම වැතිරී හුන්නේය. පිංචිගේ බැන දෙඩුම නොනැවති නැගි නැගියයි. ඔහු මොහොතකින් යළිත් හිසෝසවා බැලුවේය. පිංචි කිසිදිනක මෙසේ ඔහු ඉදිරියේ බැන දොඩවන්නට ඉදිරිපත්වී ඇති බවක් ඔහුගේ සිහියට නොවාවේය ඔහුගේ සිත කෝපයෙන් ගැහෙන්නටවිය උරෙහිසෙන් ගලවාගත් සාලු කඩමාල්ලෙන් වෙවුලන දෙතුළ පෙසදමාගත් ඔහු ගෙතුල ටෙබී බැලුවේය බුලත් කොළ කෑල්ලක්කත් ඇත්තම් පින්චියගිය නාලාවට පස්සේ විටක් හප්ඩ බැරිවුුණා. හ දැන්හුඟ දොහකිඉඳල බුලත් කොලයක් ඇහින් දුටුවෙන. ඉදිරි දොරින් ඇතුළු වී ගෙතුළට රිංගාගත් නිල්මිණී වෙතට හැරුණු ඔහු බැගය පත්හඬින් කතා කැළේය. වතුරැබින් ද්ධියන් කෙලි දියතත්ද දිව ගිලෙන්ඩවායි. හිස ගස්සාගෙන නිවසතුරට ඇදුණු නිල්මිණ තවත් ටිකවේලාවකට පස්සු තැලුණු බෙලෙක්ෝපේකට දියපුරවාගෙනවිත් බිම තබා සහෝදරා දෙසට තල්ලු කලාය. සහෝදරා වටපිට බලමින් එය වෙව්ලන දෑතට ගෙන. බිඳෙන් බිඳ විසිරී අද්දීම මුවට ලංකලේය දියගුරත් දෙකක් හඬනගමින් පානේ කළ ඔහු යළිත් පිංචි දෙසට හැරුණේය. ඇයට රිදවීමේ කුරිරු ආවේගයක් සිත තුලින් මතුව නැගෙනු ඔහුට දැනනිි. කෝටුවයිකා හරිහම්බ කොරන පිච්චියක් ඒකිලට දීලදානවනෙව? පිංචී හිසගස්සා ගත්තාය. ඇය කෝපගත්බවක් පෙනුනේ නැත. හෝෝ! ඒ මිනිහට කියලත් මොනතරං වියදංකන්දරවත්ද? හොය හම්බ කොරන තුට්ටු දෙකත් අප පුච්චට කියයි සොම්මරීකුඩම්මට කියයි කොයි තරම් වියදං කොරාද. මේ ගේත්බාගෙට හදානති ඇත්ති! ඌ අපිට වියදං කොලේ අහවල් දොහේදෑ බොල? අපි කී දොහේ බඩකින්නනං න්නදෑ. හවුඔවෝ! අපි කොලාා මදවම් බැහැට. හුබැහැ අපටත් ඒතරන් ජාතික කොල්ලදීල තියෙනවනෙව? සහෝදරම් මොහොතකට නිරුත්තර වූයේය. හේ මඩ තැවරී වේදනාගෙන දෙන්නට වූ? ුවම් පයේ ගැලබුණු මාපට ඇගිල්ලේ නියපොත්ත කොනහන්නට විය. මිරිකී ආ ඇගිල්ලෙන් සැරවදල්ලක් කහ පැහැෙන් මතු වුණේය. මං උබැහැට අහිතක් කියැව්වේ නෑනිව පින්චිය කියේ කෝටුවයකා කන්ද සමදරායකිත් එක්ක ලගිනවා. හුබැහැදාලව් ඒකි වහංකොරා නැන්න්නේයි කියලා මං මේ ඇවදින් කියැව්වේ. පිංචිගේ නෙතදැල්බුණු කෝපය සහෝදරාගේ බැගෑපත් හඬ අපියසද නොවෙනස්ව තිබින. හනේමන්දැ? ඌත් අපපයි පුතාවෙච්චි හෙනම් මේ කියව්වේ සමදරායකී වල්ලාන උබහැ මිරි කණ්ඩයි අතගාන්්ඩයි ගියාය ඒකි කෑකොස්සන්ඳීල බේරිල ගියාය සහෝදරා තිගෙස්සී ගියේය පිංචිකගේ සමච්චල් හඬ තියුණුව නැගින මං මං මේ කෞුදෑ පාහර හෙකුගේ හිතලුවක් නෙව? හිතලුව කෝටු වැකාමයි මටඇවදින් කියව්වේ සමදරයක කියව්ව කියලා හේකිව වෑ කන්දදි අල්ලාන කැෑ මණ්ඩියට ඇදගණඩ තැනුවට හනිච්චේ! හුබැහැගින් මිනිපිරීගාන එකීනෙව හේ තතනමින් යළිත් කතා කරන්නට වූයේය එහෙත් පිංචි ඒ කිසිවක් අසන්නට නොරැඳී මොහොතකින් ඇතුළුගේ තුළින් නොපෙනී ගොසිනි ඔවුන් රෑකෑම පිළියල කරනහඬ සමඟ හොදි සුවදක් වරින් වරනැගයේ කුසගින්නක් නොතිබුණද ආහාරය ලබාගෙන, එහිම රාත්‍රිය ගතකිරීමේ බලාපොරොත්තුව ඔහුගේ සිතට ඇතුළු විය කෝටුවයිකා රාත්තිරියෙන් නැතුවා කියන ගිය හින්දා අපි රෑටගණ්ඩ සූජානං කොලෙත් නැතුව පංචි ඇතුළු තොරින් එපුනා අය බලාපොරොත්තු කඩවුණු බැල්මෙන් යුතු වූ ඔහුගේ මුහුණ මදක් බලාසිට ඇ අර හොර පූසෙක් ලෑස්තිවෙලා ගේ පෙරලන්ඩ මක්කවත් තියාගන්ඩ බෑනෙව කියමින් ඉදිරි දොරවස්සා ගත්තාය. ලැටිස් සියදූ ඉදිරිදොර නොවැසෙන ආලින්දයේ මදවෙලාවක් රැඳීහුන් සහෝදරා කුඹු කෝටුව අනිමින් අඳුරේ අතපතගා ගෙමිදුලට බැසගත්තේය එකද තරුවක හෝ ආලෝකයක් නොවු අමාවක රාත්‍රිය එළඹෙමින් ඇත කෑලි කැපිය හැකි තරම් දැඩි අඳුරේ අන්දමන්දවගිය සහෝදරා නිවස අතට යා හැක්කේ කොයි මගින්දයි වැලිපාර අත්දර නතර වී වටපිට බලමින් සිතුවේය දූහා මවයයි දෙබෙදුමක වෝ කොස්ඵල දෙකක් වුව රසෙන් මෙන්ම ගුණෙන්ද එක සමානවන්නාසේම. පැරණිහා නෝතනයයි දෙපලක වුවද සියලු මිනිස්සු හැසිරීමෙන් හා හැඟීමෙන්ද සමාන ගුණදරන්නෝ වෙති. කාලාන්තරයක් පුරා අවට ලෝකෙන් වැසීගත් නුවර කලාවියද වෙන සංස්කෘතික හුරුපුරුදු අතර මුවාවේ සැඟවීගත්තද, නිරාවරණය වූ ඇසිල්ලෙන්න මිනිසත් බවට පොදු මේ ධර්මතාවම හෙළිදක්වන්නේය. එක්දහස් නවසය අනු තුනවර්ශයේදී. උසස්ම සිංහල නව ප්‍රබන්ධය සඳහා පිරිනැමෙන ඩR විජේවර්ධන අනුස්මරණ ප්‍රධානය දිනාගත්. සේපාලි මායාතුන්නේ විසින් විර්චිත නවකතාව දෙෙපේතුමා.